හරි හරි එහෙනම් මෙතන කට්ටියට ඇහෙනවා මෙයා ඇති කියලා. ඉතින් අපි කට්ටිය දැන් මොන දැන් එයි. ඉතින් අද දවසේදී විශේෂයෙන් කියන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඊට අමතරව අපේ ප්‍රධාන ටොපික් එක මොකද්ද? මේ බෙයා මාකට් එකදී මේ කොහොමද මිලියනපතියෙක් වෙන්නේ? ඒකට බෙයා මාකට් එකක් ප්‍රයෝග කරගෙන අපි කොහොමද මිලියනපතියෙක් වෙන්නේ? ඒතර සමහර කට්ටියට ප්‍රශ්නයක් නැගෙයි කොහොමද මේ කට්ටිය මේ බෙයා මාකට් එක සල්ලි හොයන්නේ? නැද්ද චතුරමල්? ඊට පස්සේ ඒක ඒ සම්බන්ධයෙන් අපි ඉස්සරදී කතා කරමුනේ. එමෙ කතා කරමු මේ සම්බන්ධයෙන්. ඉතින් ලයිව් එකට දැනටමත් කට්ටිය රෙඩි වෙලා ඇති. ලයිව් එකට දැනටමත් ඇවිල්ලා ඇති. හරි. ඒ වගේම තව දෙයක් තියෙනවා. ලයිව් එකට අපි 600ක් රික්වෙස්ට් කරනවා. ඉතින් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. 600ක් ආවොත් තමයි කට්ටියට අද දවසේදී ඉන්ඩිකේටර් එක ෆ්‍රී හම්බෙන්නේ. ඉතින් ඉන්ඩිකේටර් එක දෙන වෙලාවක් අපි කියන්නම්. ඒ වෙලාවද ඒ වෙලාවදී ඔය කට්ටියට පුළුවන් හැකියාවක් තියෙනවා ඉන්ඩිකේටර් එකට කෙලින්ම රෙජිස්ට්‍රේෂන් එකක් කරලා ඉන්ඩිකේටර් එක ෆ්‍රී ලබා ගන්න. ඊට අමතරව අපි බලමු මේ අද දවසේ තියෙන ටොපික් එකේ මොනවද කතා කරන්න තියෙන දේවල් කියලා. මුලින්ම අපි මේ බෙයා මාකට් එකක් කියන්නේ මොකක්ද කියලා අඳුරගමු. ඊට අමතරව බුල් මාකට් එකක් කියන්නේ මොකක්ද කියලා අඳුරගමු. ඊට අමතරව මේ බුල් මාකට් එකක් බෙයා මාකට් එක තියෙන වෙනස, ඊට අමතරව ඒකේ තියෙන සයිකොලොජි වල තියෙන වෙනස, මිනිස්සු හිතන විදිහ, ඒ සම්බන්ධයෙන් කතා කරමු. ඒ සම්බන්ධයෙන් මම මට වඩා ගොඩක් අත්දැකීම සහ ටෙක්නිකල් දැනුමක් තියෙනවා අපේ චතුර මල්ලිට. මල්ලි කියලා මෙතන කතා කරනනම් අපේ චතුර මල්ලිට. මොකද එයා එලියට් වේව් වලින් සෑහෙන දෙයක් ඒ සම්බන්ධයෙන් දන්නවා. එලියට් වේව් මාකට් සයිකල් වගේ දෙයකින් කොහොමද බුල් මාකට් එකක් ඉවරයි කියලා අඳුරගන්නේ, කොහොමද බෙයා මාකට් එකක් ඉවරයි කියලා අඳුරගන්නේ. ඉතින් ඒ විදිහට එයා පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දෙයි. ඊට අමතරව අපි මේ කතා කරන දෙයක් තමයි මේ බෙයා මාකට් එකේ සයිකොලොජිකල් දෙයක් තියෙනවා. සයිකොලොජිකල් දෙයක් තියෙනවා බෙයා මාකට් එකේදී මිනිස්සු හිතන විදිහක් තියෙනවා. එතකොට බෙයා මාකට් එකේදී හැම වෙලේම මිනිස්සු හිතන්නේ ඒ කට්ටියගේ සල්ලි නැති වෙයි, ඔන්න මගේ දැන් සල්ලි නැති වෙයි, ඒ වගේ පියා එකකින් තමයි කට්ටිය ඉන්නේ. ඉතින් මේ පියා එක සම්බන්ධයෙන් වැඩිදුර කතා කරයි අපේ චතුරමල්. ඊට පස්සේ තව දෙයක් තියෙනවා ඔය කට්ටිය අහලා ඇති. මේ වොරන් බෆට් කියන ලෝක ප්‍රසිද්ධ සමහර කියන යා ට්‍රේඩර් කෙනෙක් කියලා. හැබැයි අපි සහ අපි දකින්නේ යා ලෝකෙ හිටපු සුපිරිම ගණේ අනර්ගම ඉන්වෙස්ටර් කෙනෙක්. එතකොට ඒ ඉන්වෙස්ටර් කියපු කතාවක් තියෙනවා මෙන්න මේක. When others are fearful, be greedy. And when others are fearful, sorry, when others are greedy, when be fearful. එතකොට ඒකෙන් කියන්නේ others, ඒ කියන්නේ public එක fearful, නැත්නම් public එක බය වෙද්දී අපි greedy වෙලා මේ investment වගේ දෙයක් කරන්න ඕනේ. investment කරද්දී ඒ market එකට ඇවිල්ලා investment කරන්න ඕනේ. ඊට අමතරව කතා කරොත් එimhe others greed එක එද්දී, ඒ කියන්නේ ඒ කට්ටියගේ තණ්හා වැඩි වෙද්දී, public එකේ තණ්හා වැඩි වෙද්දී කරන්න ඕන දෙයක් තමයි අපි හිතන්න ඕන. දැන් මේ bull market එකේ end එක තමයි මේ තියෙන්නේ. ඒකත් එක්ක අපි ගත්ත profit වලින්, අපි ගත්ත coin වලින්, අපි කරපු investment වලින් profit එකක් book කරගන්න ඕනේ, profit එකක් ගන්න ඕනේ. මේ වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් කොහොමද කරන්න කියලාත් අපි අද දවසේ live එකේදී පිළිවෙලින් පිළිවෙලට කතා කරගෙන යමු. ඊට පස්සේ මේ සමහර දෙයක් තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. එතකොට මේ fearful fear ගතිය මේ මාකට් එක crash වෙද්දි සහ මාකට් එක pump වෙද්දි එන fear එක, මේ මාකට් එක pump වෙද්දි එන greed එක, තණ්හාව, අපි spot වල වගේ investment එකක් කරපුවාම එන තණ්හාව නැති කරගන්න එක විදිහක් තියෙනවා. ඒ තමයි මේ technical analysis වල උපකාරීත්වය. technical analysis වල උපකාරීත්වයේ අපි ගොඩක් දේවල් කරනවා. එතකොට අපිට technical analysis වලින් අඳුර ගන්න පුළුවන් සමහර අවස්ථාවලදී මාකට් එකේ bottom එකම අඳුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි technical analysis වල මම කියන්නේ නැහැ retail analysis method එක කියලා. retail analysis වල යම් යම් දුර්වලතා තියෙනවා ඒකට. ඒකට අපි යන්න ඕන දේවල් තියෙනවා. ඒකට මන්නම් especially කියන්නේ එකක් තියෙනවා අපේ gun method එක කියලා එකක් තියෙනවා. ඔකට දන්නවා ඇති Mr. Gun සම්බන්ධයෙන් දන්නවා ඇති. gun box එකම තියෙනවා ඔකට දකලදී. එයත් Elliott view වගේ theory එකක් ගෙනලා තිනවා. මාකට් සයිකල් එකක් බේට් එක යන. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉස්සරහදී කතා කරමු මොකක්ද ඒ සයිකල් එක කියලා. ඊට අමතරව දැන් මෙතන ගන් සම්බන්ධයෙන් කතා කරද්දී තාම ස්ටඩි කරන ගමන් තමයි ඉන්නේ අපේ කට්ටිය. හැබැයි අපි ගාව තියෙන powerful method එකක් මේ technical analysis වල. ඒක තමයි Elliott wave කියලා කියන්නේ. ඉතින් Elliott wave වලින් අපිට ඇත්තටම කිව්වොත් එහෙම මාකට් එක bottom එකක්, මාකට් එක top එකක් අපිට අල්ලගන්න සහ එතනදී එන news සම්බන්ධයෙන් idea එකක් ගන්න
ක්ලියර්ලි අයිඩියාවක් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධනොත් අපි පොඩ පොඩ කතා කරමු මොන වගේ නිවුස්ද එන්නේ මේ මාකට් එකේ බොටම් එකේදී මොන වගේ නිවුස්ද එන්නේ මාකට් එක පැනික් වෙද්දී මම මොන වගේ නිවුස්ද එන්නේ මාකට් එක පැනික් වෙලා බයි කරාදී පැනික් වෙලා සෙල් කරාදී ඒ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. ඊට අමතරව දැන් මේ ටෙක්නිකල් ඇනලයිසිස් ගැන දැන් මේක හැම වෙලේම ටෙක්නිකල් ඇනලයිසිස් වලින් ටෙක්නිකල් ඇනලයිසිස් සම්බන්ධනම නැති කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේ ඉන්වෙස්ට්මන්ට් වලදී අපිට පුළුවන් ලාවට ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් වගේ දෙයක් කරලා ඊට පස්සේ අපිට යන්න පුළුවන් මේකේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා මෙතඩ් එකක් තියෙනවා. ඩොලර් කොස්ට් ඇවරේජ් කියන මෙතඩ් එක යොදාගෙන ඩොලර් කොස්ට් ඇවරේජ් කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකට ඒ ඩොලර් කොස්ට් ඇවරේජ් කරද්දී ඔකට තියෙන්න ඕනේ ඇක්ටිව් ඉන්කම් එකක් තියෙන්න ඕනේ. ඒක ඉන්කම් මෙතඩ් එකක් තියෙනවා. මේකට ඉන්වෙස්ට් කරද්දී ඔයාලා ඩොලර් එකේ මේක පටන් ගන්න බෑ. වර යම්කිසි පෝට්ෆෝලියෝ එකක් කැපිටල් එකක් තියෙන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් කරන්න. එක්කෝ ඔයාගේ යම්කිසි හරි එතකොට මේ ඩොලර් කොස් ඇවරේජ් සම්බන්ධයෙන් ගත්තා පස්සේ ඩොලර් කොස් ඇවරේජ් වල දෙකක් තියෙනවා සිම්පල් ඩොලර් කොස් ඇවරේජ් ඊට අමතරව කම්ප්ලෙක්ස් ඩොලර් කොස් ඇවරේජ් ඒ දෙක අතර වෙනසක් තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි ඉස්සරහදී කතා කරමු ඉනමතර ගත්තට පස්සේ දැන් මේ කොලේ පිළිගන්නව දේවල් තියෙනවා අද දවසේදී කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා අපි ලියාගෙන තියෙන අපේ සෙටප් එකක් තියෙනවා අපි සම්බන්ධයෙන් දිගටම කතා කරමු ඊට අතරව ඉතින් සුවිශේෂී අමුත්‍යකුත් ඉන්නවා කට්ටිය බලාපොරොත්තු නොවෙච්ච එක්කනේ බලමු එයාත් එක්ක කතා කරලා බලමු යාට තියෙන අයිඩියා එක මේ බෙයා මාකට් එක කොහොමද අපි මිලියනර් කෙනෙක් වෙන්නේ කොහොමද අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී මොන වගේ ප්‍රොජෙක්ට් අපි සිලෙක්ට් කරගන්නේ ඒ සිලෙක්ට් කරගත්ත ප්‍රොජෙක්ට් එකකට මොන වගේ view එකකින්ද අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඊට අමතරව දෙයක් තියෙනවා මේ මයින්ඩ් සෙට් එක කියලා එකක් තියෙනවා මේ ඉන්වෙස්ටර් මයින්ඩ් සෙට් එක. ඉන්වෙස්ටර් කෙනෙක් හිතන්නේ කොහොමද? ඔන්න ඔය කියන කාරණාව සම්බන්ධනොත් අපි අද දවසේදී කතා කරනවා. ඉතින් ඊට අමතරව ගත්තට පස්සේ මේ ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් කියලා දෙනවා ඉන්වෙස්ට්මන්ට් වලටම යන එක. ඉතින් ඒක ගැන පොඩි අයිඩියා එකක් ගන්න අපේ ඉනරේසස් YouTube channel එකේ මම කලන ඇවිල්ලා ඒක කරලා තියෙනවා පොඩි වීඩියෝ එකක් ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් එකක් කරන්නේ කොහොමද කියලා. ඒක පොඩි සරල වීඩියෝ එකක්. ඊට අමතරව අපි ඊට වඩා කම්ප්ලෙක්ස් විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී. බලමු අපි ඒ සම්බන්ධනොත් පොඩි අයිඩියා එකක් ඔකට දෙන්න බලමු. මොකද මේක වීඩියෝ සීරීස් එකක් කියන එක මතක කරන්න එපා. මේක එක වීඩියෝ එකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වීඩියෝ සීරීස් එකක් විදිහට ගලාගෙන යන්න ඕන දෙයක්. ඉතින් අපි ඒක පොඩ පොඩ ඔකට දෙන්නම්. ඉතින් ඔකට ලයිව් එකේදී කොන්ස්ටන්ට් රැඳිලා ඉන්න. ඉදිරියට දෙන ලයිව් වලට රැඳිලා ඉන්න. මොකද ගොඩාක් දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීන ලයිව් සෙෂන්ස් වලදී. දැන් අද දවසේදී තව විශේෂ කාරණාවක් තමයි අද ලයිව් එකට කට්ටිය 600ක් මෙම්බර්ස්ලා නැත්තම් ලයිව් එකේ 600ක් හිටියොත් එහෙම අද දවසෙත් අපි chance එකක් දෙනවා ඉන්ඩිකේටර් එක ෆ්‍රී දෙනවා. ඉතින් ඒ වෙලාව අපි කියන්නම් 600ක් ගේන්න 600ක් ගෙනවට පස්සේ ඔකට පුළුවන් මේක ෂෙයා කරන්න, ඔකට ගන්න ගෲප් වල ෂෙයා කරන්න, ඔකට ගන්න ටෙලිග්‍රෑම් channel වල ෂෙයා කරන්න, ඔකටගේ contact අතර ෂෙයා කරන්න එන්න කියන්න. අපි ෆ්‍රී ඉන්ඩිකේටර් එකක්. මේක නිකම්ම ෆ්‍රී ඉන්ඩිකේටර් එකක් නෙමෙයි. මధుරංගේ සම්බන්ධයෙන් තව පොඩ්ඩකින් කතා කරයි. මේ ඉන්ඩිකේටර් එකෙන් ගන්න පුළුවන් potential එක මොකද්ද? දැනටමත් අපි ෆ්‍රී දීලා ඉන්න කට්ටිය profit කරලා earn කරපු හැටිත් මధుරංග කියයිනේ. මధుරංග ඒ ටික කියනවනේ. හරි. ඊට අමතරව ගත්තට පස්සේ තව තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකක් තෝරගන්නේ කොහොමද? මේ ප්‍රොජෙක්ට් එකක් කැටගරයිස් කරගන්නේ කොහොමද? ඒ ප්‍රොජෙක්ට් එකකට කොහොමද අපි ඉන්වෙස්ට් කරන්නේ? ඉතින් මේ සම්බන්ධයෙන් අපි කතා කරමු.
හරි. ඊට අමතරව මේ බිට්කොයින් කියන එක හැදුනේ ඇයි? ඊට අමතරව බිට්කොයින් එකට අගේන්ස් දැනට තියෙන ගවර්න්මන්ට් වලින් යම් යම් දේවල් තියෙනවා බිට්කොයින් සහ ක්‍රිප්ටෝ කරන්සි ඉන්ඩස්ට්‍රි එකට. ඒක කොහොමද අපි වළක්වා ගන්නේ? ඊට අමතරව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ෆියට් කරන්සිස් සහ බිට්කොයින් අතර තියෙන වෙනස. ඇයි මේ බිට්කොයින් ලෝකෙට ආවේ කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ලයිව් එකේදී පිළිවෙලට අපි කතා කරමු. ඉතින් මම හිතනවා ඔය කට්ටිය ලයිව් එකේ දිගටම ඉඳි ලයිව් එකේ දිගටම ඉඳි ලයිව් එකේ ඉන්න ගමන් ඔය කට්ටිය අපි කිව්ව දේ කරයි 600ක් ගෙනෙයි 600ක් ගෙනාවත් එම අපිට නෙමෙයි රිටර්න් එක තියෙන ඔය කට්ටියම රිටර්න් එකක් තියෙනවා. ඉතින් ඔය කට්ටියට පුළුවන් නැවතත් මේ අපේ ඉන්ඩිකේටර් එක ෆ්‍රී ඇක්සස් එක මේක ප්‍රීමියම් ඉන්ඩිකේටරයක් අපි මේක ටෙලිග්‍රෑම් සෝරි ට්‍රේඩින් වියව් එකේ අපි ප්‍රීමියම් එකක් ගන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපි ඩිවලොප් කරන්න ඕනේ සෑහෙන බැක් ටෙස්ට් කරන්න ඕනේ සෑහෙන දේවල් බැක් ටෙස්ට් කරන්න ඕනේ. ඒව කරලා අපි ගිනාපු ඉන්ඩිකේටර් එක අපි මේක ෆ්‍රී දෙන්නේ. ඒකර මේක ඔකට ලබා ගන්න පුළුවන්. ඒකර මේක නිකම් නිකම් වැඩ කරන්නේ නැති ඉන්ඩිකේටරයක්. මේක වැඩ කරන ඉන්ඩිකේටරයක්. ඉතින් මම කැමතියි මට වඩා ඉන්ඩිකේටර් දැනුම තියෙනවා අපේ මధుරංග සතුව. ඉතින් මధుරංගේ සම්බන්ධයෙන් කතා කරයි මොකක්ද මේ ඉන්ඩිකේටරේ ඊළඟට කලින් දුන්න ඉන්ඩිකේටරේ කට්ටිය ගත්ත වැඩ මොනවද? ඒවත් එක්ක කරපු දේවල් මොනවද? ඔය වගේ දේවල් කතා කරයි මధుරංග. මధుරංග. මම දැන් ඉන්ඩිකේටර් ගැන කතා කරනවා. එම අපේ ටෙලිග්‍රෑම් channel එකේ community එකට ගිහින් බැලුවා නැත්නම් ගොඩක් හොඳ. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද feedback කොහොමද ඒගොල්ලෝ trade entries share කරන්නේ. කොහොමද ඒගොල්ලෝ trade entries share කරගන්නේ? මොකද වෙන ලංකාවේ කිසිම community එකක දීලා නැහැ indicator එකක් මුලින්ම free දීලා බලන්න කොහොමද මේක back test කරලා බලන්න කියලා කෙලින්ම දීලා නැහැ. අනිවාර්යෙන් මේක අනිවාර්යෙන් බය නැතුව කියනවා. මොකද මේ indicator එකක් ඕන වෙලාවක back test කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි බැක් ටෙස්ට් කරලා කමියුනිටි එකකට දැනට අපේ යූසර්ස්ලා ඉන්නවා දැන් 850කට කිට් වෙන්න හැමෝටම දීලා තිනවා. දැනට රැන් කිසිම කමෙන්ට් එකක් ඇවිල්ලා නැහැ බෑග් දිගට. ඒක ඇත්තරම සතුටු කියන්න ඕන. ඒ වගේම අපේ ටීම් එකත් එක්ක එකතු වෙලා හදපු හින්දා මම හිතන්නේ නැහැ මොකද අපිට කරගන්න පුළුවන් දේවලුත් එක්ක මම හිතන්නේ නැහැ කිසිම බෑඩ් කමෙන්ට් එකක් එන්න තරම් අපි හොඳ මොකද්ද අපි ඒකට කියන්නේ. ඒකට කියන්න තියෙන්නේ මොකද්ද? අපි හොඳයි කියලා අපිම කියා ගන්න වගේ වැඩක් වෙලා තියෙනවා. අවන්නේ අපි එක නොකියයි මේ ඔයාලට හිතා ගන්න පුළුවන් ටෙස්ට් කරලා බලන්න. දැනට ටෙස්ට් කරපු අයත් ඉන්නවා කරගෙන යන අයත් ඉන්නවා. එකෙන් සරලවම කිව්වොත් ඔකේ වෙන්නේ ඔයාලට මම නෙමෙයි ඇත්තනකොත් අපේ මුළු ටීම් එකම එකතු වෙලා කරලා තියෙනවා ඔයාලට ට්‍රෙන්ඩ් එකට ට්‍රේඩ් කරන්න පුරුදු කරලා තියෙනවා. මේ ඉන්ඩිකේටර් එකෙන් ඕගොල්ලෝ දන්නේම නැතුව කරන්නේ ට්‍රෙන්ඩ් එකට ට්‍රේඩ් කරන්නේ. ට්‍රෙන්ඩ් එකට විරුද්ධව නෙමෙයි ට්‍රෙන්ඩ් එකට ට්‍රේඩ් කරන එක තමයි කරන්නේ. ඕගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකේ. ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එක ට්‍රේඩ් කරනවා කියන්නේ ඔයාලට ලොස් වෙන දින සම්භාවිතාව ගොඩක් අඩුයි. එක්කෝ අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩ් එකේ ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් එන්න ඕන ඔයාලා ලොස් වෙන. ඉතින් ඒ විදිහට තමයි මේ ඉන්ඩිකේටර් එකේ ස්ට්‍රැටජිස් බිල්ඩ් අප් වෙලා තින්නේ. ඒතකොට ඔයාලා ට්‍රෙන්ඩ් එකේ ට්‍රේඩ් කරනවා නම් ඔයාලට තියෙන chance එක win කරන්න තියෙන chance එක ගොඩක් වැඩි. හරි. මතරම් මේ සම්බන්ධයෙන් කතා ඉන්ඩිකේටරේ මොකද්ද ගන්න පුළුවන් අයිඩියා එක? Thank you චතුර. ඉන්ඩිකේටරෙන් ගන්න පුළුවන් අයිඩියා එක මොකද්ද? ඒකෙන් අපි ට්‍රේඩ් කරලා වින් කරන්නේ කොහොමද? ඉතින් ඒක අපි කියනවට වඩා ඒක අපේ කොමියුනිටි එකෙන් අහන්න, ඉන රිසර්ච් කොමියුනිටි එකෙන් අහන්න. ඒ කට්ටිය කියලා දෙයි කියයි ඔය කට්ටියට මේ ඉන්ඩිකේටරේ කොච්චර පවර්ෆුල්ද නැද්ද කියලා. ඉතින් ඒකට ෆීඩ්බැක් ගොඩක් ආවා. ඉතින් අපි ෆීඩ්බැක් සම්බන්ධයෙන් පස්සේ කතා කරමු නේද? ඒක වෙනම වීඩියෝ එකකින් අපි කතා කරමු. මෙන්න මේ මෙන්න මෙන්න ෆීඩ්බැක්. ඊට අමතරව තමාර කට්ටිය අහලා තිබ්බ මේ ඉන්ඩිකේටරේ වැඩ ගන්නෙ කොහොමද කියලා. ඒකට ඒවා ලයිව් එකේ හිටියේ නැද්ද කිසද? එහෙම පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් ඒ කට්ටිය අපි ලයිව් එකේදීම පෙන්නවා මෙහෙමයි වැඩ ගන්නෙ මේ ඉන්ඩිකේටරේ. මෙන්න මෙතන එන්ට්‍රියක් තියෙනවා. මේ එන්ට්‍රිය ගන්න මෙන්න මේ කන්ෆර්මේෂන් වලින්. ඊට අමතරව අපි ස්ට්‍රැටජි කීපයක් දුන්නා නේද? කීප ස්ට්‍රැටජි දෙකක් දුන්නා. ශ්‍රේණි දෙකක් දුන්නා. එකයි දැනට. හරි. රටට අපි ඩයිවර්ජන්ස් කන්ෆර්මේෂන් එක වවරන්න. ඔව්. පාද ඊළඟ අප්ඩේට් කරලා දෙයක් දෙන්න. හදන්න බලමු අපි. ඒ අප්ඩේට් ඉදිරියේදී මේක නිකම්ම දැම්ම නිකන් මෙහෙම තියෙන ඉන්ඩිකේටරයක් නෙමෙයි. කවුරුත් අපි කොපි කරලා හදපු ඒවත් එහෙම නෙමෙයි. يعني යම් යම් අයිඩියාස් අපි තියෙනවා. මොකද සෑහෙන දෙනෙක් ඉන්නවා මේ ඉන්ඩිකේටර් චූස් කරලා ට්‍රේඩ් කරන කට්ටිය පිටරට. එතකොට ඒ කට්ටිය ටෙක්නිකල් ඇනලිසිස් සම්බන්ධයෙන් කරපස්සේ පුදුම වෙනවා ඔය කට්ටිය කොහොමද ටෙක්නිකල් ඇනලිසිස් වලින් මේක කරන්නේ කියලා. එතකොට ඒ සම්බන්ධව අපි ඉස්සරහට කතා කරමු. හරි. හරි. එක විනාඩියක් දෙන්න පොඩි ටෙක්නිකල් ඉෂුව එකක් වෙලා තියෙනවා අපේ සවුන්ඩ් සිස්ටම් එකේ. ගොඩක් හරි මං හිතනවා සවුන්ඩ් සිස්ටම් එක නැවත හරියන්නේ නැති කියලා.
හරි වේට් කරපු කට්ටියට ගොඩක් ස්තුතියි හරි දැන් අපි යන් කෙලින්ම ටොපික් එකට යන් මම කැමති ඇලන් අයියත් මෙතනට ඇවිල්ලා එයාගේ අදහස අද දවසේ සහ කලින් දවසේ තිබ්බ ලයිව් එක සම්බන්ධයෙන් දෙන එකට එතනින් පස්සේ අපි කෙලින්ම යමු අද ලයිව් එකේ කතා බහ කරන්න ඕන ටොපික් එකට මේන් ටොපික් එකට වැඩි බද්ද බද්ද නැතු ඔන්න ඇලන් අයියත් ආවා හරි මේ හොඳයි පොඩි පොඩි ටෙක්නිකල් ඉෂුව ටිකක් තිබුණා මොකද මේ වගේ පොඩ්කාස්ට් එකක් විදිහට පොඩ්කාස්ට් එකක් වගේ කරන පළවෙනි තමයි මොකද ගොඩක් අයට තිබුණ ගැටලු තමයි මේ දේවල් ටික හරිද මේ දේවල් ටික කොහොමද මේ කතා කරපු දේවල් ටික හරියට අයිඩියා ගන්න නැති කතා හරි ඒතර මේ දේවල් අපි අනිවාර්යයෙන්ම හදලා දෙමු අද දවස තුලදී ඉතින් අද විශේෂත්වයක් තියෙනවා ඒ තමයි බලා බලාපොරොත්තුෙන් නොහිටිය ඒත් සුපිරි චරිතයක් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා හරිද ඉතින් ඒ දැනට එන්න කලින් මම චුට්ටක් අපේ අද ඉන්ඩිකේටර් එක කොහමද ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ මේ කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ තමයි අද දවසේ ඔයාලට ඉන්ඩිකේටර් එක දැන් එදානම් අපි ලයිව් එක හිටපු අය ලොකු ටයිම් එකක් දුන්නා හැබැයි දැන් ලයිව් එක හිටමු නැති අය ගොඩකුත් තරම් තියෙනවා ඉතින් අපි ඇත්තටම අපේ කමියුනිටි එක වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ ඒතර කමියුනිටි එක අපිත් එක්කම ඉන්න අය නිසා එයාට තමයි මේ ලොකුම සපෝට් එක දෙන්නේ එහෙනම් අද දවසේ චුටි වෙනසක් කරලා තියෙනවා. ඉතින් එදා වගේම තමයි එදා අපි ටාගට් එකක් දුන්නා. ටාගට් එක පටස් ගාලා ගියානේ. අද 600 අපේ ටාගට් එක තියලා තියෙනවා. 600 ට ගියවට පස්සේ රෙජිස්ට්‍රේෂන් අපේ ලයිව් එකේ හිටිය 480 ගානේ රෙජිස්ට්‍රේෂන් තිබුණා 970 ගානක්. ඔව් ලයිව් එකේ හිටිය 480 ගානේ මේ රෙජිස්ට්‍රේෂන් තිබුණා ඊට වඩා ලොකු ප්‍රමාණයක්. හරිද? හරි. ඔව් ෂෙයා කරමු අද ෂෙයා කරමු. ඔක් කරන්න බුලෝ. එහෙමයි. මේ හොඳයි හොඳයි. අද බලමු බලමු බය වෙන්න බහ ඔව් බලමු අද තව සෙට් එකක් ඉන්නවා අපි අලුත් දේවල් එක්ක එතකොට අද දවසේ විනාඩි 5ක කාලයක් ඔයාලට හම් වෙනවා රෙජිස්ට්‍රේෂන් එකට අපි ටයිම් එක දෙන්න ඒ වෙලාවේ ඔයාලට සයිට් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන් 10 දෙමුනේ 10 විනාඩි 10ක් කාලයක් දෙනවා ඉතින් ලොකු පිරිසක් අරගෙන ඉන්නවනේ හැබැයි ඒ අය අනිත් අයට සපෝට් එකක් දෙන්න අනිවාර්යෙන්ම හරි ඉතින් අද දවසේ සුවිශේෂී අමුත්තෙක් ඉන්නවා හරි අමුත්තෙක් මත නෙවෙයි හැබැයි අමුත්තෙක් වගේ චැට් එකේ දාන්න බලන්න කවුරු වෙන්නේ නැද්ද මේ අමුත්තා අපි ගෙස් කරමු සැකේවරු අමුත්තා හොයනට ටැග් ගන්න ඕ සැකේවරු අමුත්තා හොයනට ටැග් ගන්න ඕ ෆ්‍රී ඉන්ඩිකේටර් ඔව් ඉස්සරම කියන කෙනාට ෆ්‍රී ඉන්ඩිකේටර් දෙනවා මාස දෙකක් හරියට කියන කෙනාට හවුද සැකේවරු අමුත්තා ඔයාලා දන්න කෙනේ කවුද පුළුවන් නම් කියන්න හරි කල් සැකවිලා තමයි ඉතින් හැමෝම අහපු කෙනෙක් කියලා කියමු නේද හරි මහින්ද මහත්තයා හරිද එතකොට හරි කියලා කිව්වොත් අපේ තනුක හරි එන්නකෝ අපේ සැඟුණු අමුත්තා මේ පැත්තට ගෝඨාභය රාජපක්ෂ හරි අශි ඉතින් ඔන්න අපේ සැඟුණු අමුත්තා ඇවිල්ලා ඉන්නවා අද දවසේ ඔයාලත් එක්ක කතා බහ කරන්න. ඉතින් මම ළඟින්ම ඉන්නවා සැඟුණු අමුත්තා. ඉතින් ශචිර කොහොමද ආගිය තොරතුරු? දැන් අර කිව්වේ කරේ දෙමුද? ඔව් මේ අපේ කෙනෙක් හරියටම කිව්ව ඉස්සරෝම ශචික කියලා කියපු කෙනාව මෙන්ෂන් කරගන්න. ආ අනිවාර්යෙන්ම chat එකක් දාන්න ඕනේ. ඔයාලට හම්බෙනවා. ලොකු ඔව් මාස දෙකක්. හරි කිව්වොත් දෙයක් කරනවා. හරි හොඳයි. හරි. ඉතින් ඔන්න මැසේජ් එක දාන්න ඔව් අනිවාර්යෙන් මැසේජ් එක දාන්න ඔයා මැසේජ් එක දාපු එක ස්ක්‍රීන්ෂොට් එකක් එක්කම දාන්න හරිද හොඳයි ඉතින් අද දවසේ ඔන්න සුපිරි චරිතයක් ආපහු අපිත් එක්ක වැඩ වගේකට ඇවිල්ලා ඉන්න ඉතින් පොඩි වැඩ කටයුතු එකක් එක්ක මිසි වෙලා හිටියා හරි මොකද වෙන්නේ මේ දවස්වල අවුලක් නැහැ නේද මේ දවස්වල පොඩ්ඩක් වැඩ කරන් යනවා ඒ වගේම පොඩි පොඩි පර්සනල් වැඩවල් කින් තමයි කෝස් එක පොඩ්ඩක් මම නැවතුනේ බලමු ඉස්සරහට මොන වගේ අප්ඩේට් එකක් වෙන්න පුළුවන්ද කියලා කට්ටියට හරි. ඉතින් අද ඔන්න ටීම් එකේ ලොකු වෙනස්කම් ටිකක් කරනවා නැවත වතාවක් අපි අලුත් අප්ඩේට් ටිකක් එක අලුත්ම දේවල් ටිකක් එක තමයි මේ හැමදේම ඔයාලා වෙනුවෙන් අරන් එන්න තියෙන්නේ කියලා තියෙන්නේ. ඉතින් අපි අද දවසේ ටොපික් වලට යමු. අපේ ශෂිකගෙනුත් ලොකු දේවල් ටිකක් ඇවිල්ලා තියෙනවා ප්ලෑන් කරලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. ඒතකොට මේ දේවල් ටිකත් අද දවසේ අපි කතා කරමු. මේක තමයි විශේෂත්වය. මොකද හැමදාම කමියුනිටි එකේ ඉන්න අය අපි දැක්ක ලොකුම ගැටලුව තමයි එල ට්‍රේඩ් කරන්න ඉන්වෙස්ට් කරන්න ගියාම සෑහෙන අසාර්ථකත්වයකට පත් වෙලා තිබුණා වැරදි තීරණකින්. වැරදි තැනින් ඉන්වෙස්ට්මන්ට් හරිද? එතකොට සමහර අය ට්‍රේඩ් එකක් දාලා මේ සමහර කතා හින්දා
ලිවරේජ් කරන්න දන්නේ නැහැ. ඊළඟ ස්ටොප් ලොස් එක තියන්නේ සමහර තියන අය හරි දැන තියන්නේ. හරි. ඔන්න ඔයගේ ලොකු ගැටලු ප්‍රමාණයක් තිබුණා. ඉතින් මේ දේවලුත් අපි කතා කරලා යුතුයි. හැබැයි අද දවස අපි මේන්ලි ફોકસ කරලා තියෙන්නේ ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් එකක් ගැන. හදාගන්නේ කොහොමද මෙන්න මේ කියන කතාව. මේකට හේතු ටිකක් තියෙනවා. ඇයි කලින් අපි ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් එකක් හදාගන්නේ මේ 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 කාලේ විතර ફોકસ කරන්න හදන්නේ. මෙහෙමයි. දැන් අපිට තියෙන නිවුස් කිහිපයක් තියෙනවානේ. දවස් 200 ගානකින් අපිට තියෙනවා Bitcoin halving එක තියෙනවා. ඊට අමතරව තියෙනවා BlackRock ලාගේ මේ Bitcoin වලට එන අපිට ඒකට ආගමනී කියලා කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ අඩිය තියලා එන එකට අපි අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒක ඒකත් එක්ක ලොකු වෙනසක් වෙන්න පුළුවන් cryptocurrency industry එකේ. මොකද asset manage කරනවා එක ගත්තට පස්සේ trillion ගානක asset තියෙනවා මේ BlackRock සතුව. ඉතින් ඒක ගත්තට පස්සේ ඇත්තටම විශාල සල්ලි ප්‍රමාණයක්. මොකද Bitcoin වල තියෙන සම්පූර්ණ market cap එක බිලියන් 500ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ට්‍රිලියන ගානක මේක ආවොත් එම් ට්‍රිලියන ගාන අපේ Bitcoin වගේ දෙයකට ආවොත් එම් ට්‍රිලියන ගානම ඉන්නේ නැහැ. ඒකෙන් percentage එකක් තමයි එන්නේ. ඒ කට්ටිය ඇඩ් කරන්නේ. ඉතින් ඒක බිලියන් ගානක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගාන ආවට පස්සේ ලොකු දෙයක් සිද්ධ වෙන්න පුළුවන් මේ cryptocurrency industry. හැබැයි මතක තියාගන්න කාරණාව තමයි මේක අද කිව්වා කියලා එකපාරම මෙන්න මේ කියන සල්ලි ප්‍රමාණය එන්නේ නැහැ. මොකද අපි දන්නවා මේකට එන නිවුස් වර්ග කීපයක් තියෙනවා. එතකොට මේ මයින්ඩ්සෙට් එක අපි හදාගෙන තියෙන්න ඕනේ මෙන්න මේ නිවුස් එකේදී. මාකට් එක වැටෙන නිවුස් එකේදී අපි අවශ්‍ය තැනින් සුදුසු තැනින් සුදුසු විදියට බයි කරන්න අත්‍යවශ්‍යයි. අන්න ඒ මොහොත වැඩි යතක නෙමෙයි තමාස් 3ක් 4ක් 5ක් යද්දී මේ මොහොත අපිට ළඟා වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න තමයි ඉතින් අද දවසේ ලයිව් එක දාගත්තේ. ඉතින් කොටි දන්නවා ඇති මෙතන ඉන්න පුද්ගලයෝ කීප දෙනාම ඉතින් මේ පැත්තේ මාත් එක්ක දැන් සමහර කට දැන් ජොයින් වෙච්ච ඉඳා දැන් නැති ඉතින් නම් ටික මෙතන මදුරංග ඉන්නවා. මෙතන අපි කෙවින් අපේ කෙවින් අයියාගේ ගෝලයා. දැන් ගෝලයා නෙමෙයි. එතකොට එයාත් දැන් ලෙක්චර් කෙනෙක්. අපි ඇසිස්ටන්ට් ලෙක්චර් වෙලා දැන් එයාත් මේ ලෙක්චර් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එයා එලියට් පියුගෙන් චතුරමල්ලි ඉන්න මෙතන. මම කලන මෙතන අපේ නැය ඉන්න අපේ ප්‍රධාන ගුරුවරයා. ඊළඟට SMC වලින් ගත්තට පස්සේ SMC කාලේ වතුර බීපුත් කෙනෙක් ඉන්න අන්න අතන. ඒ ශශිගාය. ඉතින් එයාත් එක්කත් අපි කතා කරමු මේ වෙලාවේ තියෙන දේවල්, මේ වෙලාවේ අපිට ගන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් කතා කරමු. එතකොට ඔය කට්ටිය දන්නවා ඇති මේ දැන් අපි ඉන්නේ මොන වගේ මාකට් කන්ඩිෂන් එකද කියලා දන්නවා ඇති කියලා හිතනවා. දැන් සමහරු කියනවා මේක බුල් මාකට් එකක් විතරේ කට්ටිය කියනවා. බුල් මාකට් එකක් තමයි මේ යන්නේ කියලා. බුල් මාකට් එකක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි අපිට කියන්න හැකියාවක් නැහැ මේක එකපාරම බුල් මාකට් එකක් ඒ කියලා. මොකද තාම හයිප් එකක් ආවේ නැහැ. තාම අමුතුම විදිහේ බයි මූමන්ට් එකක් සිද්ධ වුණේ නැහැ. අමුතුම විදිහට එකක් සිද්ධ වුණේ නැහැ මේ මාකට් එකේ. නිකන් අර අමුතු රැලි එකක් ගියේ නැහැ. මේක වීක්ලි කැන්ඩල් 4 5 6කින් එකපාර දඩබඩ ගාලා අප් වෙනවා. අප් වෙනකොට තමයි අපි එක බුල් මාකට් එකක් විදිහට සලකන්නේ. ඒකට බෙයා මාකට් එකක් ඉවර වෙලා අපි බොටම් එකේ බෙයා මාකට් එකේ බෙයාස් ලගේ ඔළුව ගාව තමයි අපි ඉන්නේ. දැන් බෙයාස්ලා බීට් කරන ඔන්න මෙන්න තැනක තමයි අපි ඉන්නේ. බෙයාස්ලා බීට් කරන හැරි බෙයාස්ලා ලොකු ජයග්‍රහණයක් කරලා මාකට් එක ක්‍රෑෂ් කරන්න පුළුවන් අමාරු ක්‍රිටිකල් දෙනක තමයි අපි ඉන්නේ. ඉතින් ඒක තමයි අපි මේ ටොපික් එක තෝරගත්තේ. මොකද ලංකාවේ ගොඩක් අය ඉන්නවා මේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට ගියාට පස්සේ හරි විදිහේ ඉන්වෙස්ට්මන්ට් එකක් තෝරගන්න බෑ. ඒ කට්ටිය ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ ක්‍රිප්ටෝ සම්බන්ධ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. ඒ කට්ටිය සිලෙක්ට් කරගන්නේ ගොඩක් වෙලාවට කෝටි ගණන් අතේ තියෙනවා. කෝටි ගණන් අතේ තියාගෙන ඒ කට්ටිය දාන්නේ යම් යම් නොසුසු ප්‍රොජෙක්ට් වලට තමයි දාන්නේ. ප්‍රොජෙක්ට් වලට කියන්නේ යම් කිසි ස්කෑම් වලට තමයි දාන්නේ. අර මේවා DT කියයි අර එක එක නම් වර්ග තිබ්බනේ. ගොඩක් තිබ්බා. දැන් අපි ගත්තට පස්සේ නම් 40ක් 50ක් තියෙන එන ගොඩක් තියෙනවා ස්කෑම් වර්ග. ඉතින් ඒවට තමයි කට්ටිය ඉන්වෙස්ට් කරන්නේ. නමුත් ඒවට දාන්නේ නැතුව මේ ක්‍රිප්ටෝ කරන්සි වලට අපි ස්පොට් වලට ගිහිල්ලා ඉන්වෙස්ට් කරලා ප්‍රයිවට් වොලට් එකකට ඔකට්ටිය වොලට් එකකට දාගෙන හાર્ඩ්වෙයා වොලට් එකකට දාගෙන ඒ හાર્ඩ්වෙයා වොලට් එකක් ගන්න යම් කිසි ගාණක් යනවා. ඒ වොලට් එකක් අරගෙන ඒකට දාලා ඉවරලා ඒක රැකගෙන ගියොත් එහෙම ඒක ඩොලර් කොස්ට් ඇවරේජ් කරගෙන ගියොත් එහෙම අරවට වඩා රිස්ක් එකත් අඩුයි අරවට වඩා ගේන් එකත් වැඩි. මොකද ඩොලර් 100ක් දාලා සමහර ප්‍රොජෙක්ට් තියෙනවා ඒවා ඇත්තම ඕල් ටයිම් හයි වලට යද්දි 100%ක වගේ ලිවරේජ් එක නැතුව 100%, 2000, 3000ක් වගේ අප් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒ වගේ ප්‍රොජෙක්ට් සම්බන්ධයෙන් උත් අපි ඉදිරියේදී එමෙයට කතා කරමු මේ ලයිව් සෙෂන් එකෙන්. ඉතින් බුල් මාකට් එක හයිප් එක ඔකට්ටිය දන්නවා ඇති කියලා හිතනවා. හයිප් එක කියන්නේ බුල් මාකට් එකක් යද්දි මිනිස්සු හිතන විදිය. මිනිස්සු ට්‍රේඩ් කරද්දි ඒ කට්ටියට ඔටෝමැටිකලි ගලා එන සිතුවිලි. ඒ කට්ටිය තනිකරම එන්නේ නිකන් අමුතුම වයිබ් එක. දැන් මාකට් එක අප් වෙනවා, දැන් යනවා, මගේ ප්‍රොජෙක්ට් මගේ ගත්ත සල්ලි වැඩි වෙනවා. ඊට පස්සේ තව දෙයක් හිතනවා ඒත් එක්කම. එතකොටත් එනවා ෆියර් කියලා එකක්. ෆියර් එකක් එනවා. ෆියර් එකක් කියන්නේ බයක් එනවා. බයක් එන්නේ ඒ බය තමයි ෆියර් ඔෆ් මිසින් අවුට්. මට මේ හරි විදිහේ එන්ට්‍රිය මිස් වෙයි කියලා වැරදි තැන් වලින් බුල් මාකට් එකේදී රිට්‍රේස්මන්ට් එකක් බලන්න නැතුව
එන්ටනවා ඊට පස්සේ රිට්‍රේස්මන්ට් එක නැත්නම් මාකට් එක යම් කිසි දෙයක් ක්‍රෑෂ් එකක් වුණාට පස්සේ එතනින් ඒ කට්ටිය ඔන්න ආයෙ මාකට් එක ක්‍රෑෂ් වෙනවා කියලා අයින් වෙනවා. ඉතින් මේක ට්‍රේඩින් වලදී ලොකුවට වෙනවා, ඉන්වෙස්ට්මන්ට් වලදී ලොකුවට වෙනවා. ඉතින් මේක අපි හදා ගන්න ඕනේ දෙයක්. ඊට අමතරව බෙයා මාකට් එකේ දිනවා ඒක ඒකට කියන්න පුළුවන් අපිට ඒක හියුජ් ෆියර් එකක් එන්නේ. ඒ කියන්නේ ලොකුම ලොකු බයක් එන්නේ බෙයා මාකට් එකේදී. එතකොට බෙයා මාකට් එකේ දෙන ෆියර් එක සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් එන නිවුස් සම්බන්ධ නිවුස් ටික කොහොමද එන්නේ, ඒකේ මයින්ඩ්සෙට් එක මිනිස්සුන්ගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා මෙතන අපි චතුර මල්ලි ඉන්නවා, එයා කතා කරයි ඒ සම්බන්ධයෙන්. එතකොට ඒ ෆියර් එක අපි වෙනස් කරගන්නේ කොහොමද, ඒ ෆියර් එක කොහොමද අපි මැඩපවත්වගෙන යම් කිසි දෙයක් එකට යොදාගෙන කොහොමද අපි සාර්ථකත්වයකට යන්නේ, ඒ සම්බන්ධයෙන් අපි චතුර මල්ලි කතා කරයි. චතුර මල්ලි මොකද කියන්නේ බුල් මාකට් එකක් සම්බන්ධයෙන් සහ බෙයා මාකට් එකක් සම්බන්ධයෙන් මොනවද දෙන අදහස Bitcoin එතකොට ගත්තොත් එහෙම එකපාරම මාකට් එක බයි වෙන්න පටන් ගන්න. ඉතදී අපි වගේ පොඩි පොඩි රිටේල් රේඩර්ස් දැක්කා. එතකොට මේ කට්ටිය දැන් බයි වෙලා ඉවරනකොට තමයි මේ කට්ටිය දකින්නේ. ඔව්. අරහෙන් ආයෙ නිවුස් එකක් එනවා. ඔන් දැන් බයි වෙලා මේ බයි කරලා ඉවරයි. ඔය කට්ටියත් තියෙන ටික ඔක්කොම සෙල් කරලා ගන්න. හරි මේ බුල් මාකට් එක පටන් ගන්න කලින්. ඔව් පටන් ගන්න කලින්. පටන් ගන්න කලින් පොඩ්ඩක් එකපාර බයි වෙලා. ඔව්. සිංගල් එක ආතල්යක් දෙනවා. ඔව් ආතල්යක්. ආතල්යක් ගන්න කැට්ටි. ඊපස්සේ ඔය කට්ටිය දැන් සෙල් කරන්න පටන් ගන්නවා. දැන් අර කට්ටියත් ඉවරම දැන් සෙල් කරන්න පටන් ගන්නේ. පටන් ගත්තම අර කට්ටිය මොකද කරන්නේ, තියෙන ඔක්කොම සල්ලි ටික දාලා එකපාරම අදින උඩට. ඒ කියන්නේ ඔන්න දැන් තමයි බුල් රන් එක පටන් ගන්න දැන්. ඒ කියන්නේ මාකට් එක යම් කිසි ප්‍රමාණයක් ඒ කට්ටිය බයි කරවලා යම් කිසි තැනකදී ඒ කට්ටිය නිවුස් එකක් දානවා, මේකට පීඑල් එකක් දානවා. දැන් බුල් මාකට් එක ඉවරයි, අපි දැන් සෙල් කරනවා. දැන් ඔය කට්ටිය සෙල් කරන්නේ. හැබැයි ඒ කට්ටිය සෙල් කරන්නේ නැහැ. මේ පබ්ලික් එක ඇවිල්ලා තමයි මාකට් එක සෙල් කරලා. ඒ පබ්ලික් එකේ දෙන සල්ලි ටික කරකට ආවට පස්සේ අර ලොකු හෙජ් ෆන්ඩ් කැපිටල් ඉන්ස්ටිටියුෂන්ස් කට්ටිය අර වැටිච්ච සෙල් මේක කලින්ම අනිත් පැත්තට බයි කරා. ඒ අඩිය තමයි එතකොට බුල් මාකට් එකේ අඩිය. අඩි. අඩි. හරි. ඔන්න අඩියෙන් අල්ලගන්න ඉතින් බෑ ඉතින් කාටවත්. ඒ කට්ටියන වේස් වලටම තමයි පුළුවන්. අඳුර වේස් කෙනෙක් කියලා ඉතින් අපිට කියන්න බෑ. යටින් බයි කරගන්න. හරි. එතකොට දැන් දවස් දෙකක් තුනක් යනකොට මෙතන නතු කොළපාටක. අපි ගන්න කොළපාට උඩට. එතකොට කොළ බයි ප්‍රෙෂර් රැත් වෙන කැලු විතරයි තියෙන්නේ. මම ඉතින් කට්ටිය දැන් පටන් ගන්නවා. මැදින් එන්නේ. මැදින් එල්ලන එක යම් තාක් දුරට සාර්ථක. ඒකේ බයි වෙන විතර හෙන්නේ. එතකොට අපි ගත්තොත් සමහර කට්ටිය ප්‍රොෆිට් එකක් ගන්නවා. ඔය ප්‍රොෆිට් එක යනකොට අර වයිසල් කතා කරා මයින්ඩ් සෙට් එක වගේ. හරි. එතකොට දැන් මම මෙතනදී මගේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා. මතරම් වැඩි වෙනවා. ඔව් දැන් ඇද්ද? දැන් ඇද්ද ප්‍රොෆිට් එක? එතනින් එහාට යයිද නැද්ද? එහෙම ප්‍රශ්නයක් එනවා. කොහොම හරි ගිහිල්ලා මේ ලොකු ලොකු ලොට් කලින් බයි කරලා මාකට් මේකර්ස්ලා මාකට් වේල්ස්ලා ප්‍රොෆිට් ගන්න තැනක් තියෙනවනේ. එතකොට දැන් අපි ගත්තොත් Bitcoin 69000 යන්න කලින් මට මතකයි 63000 60000 ඔන්න ඔය ඒරියා එකට ගිහිල්ලා නැවතත් 55000 50000 ඔන්න ඔය ඒරියා ආවා. 69000 යන්න කලින්. ඔව් යනවා. එතකොට 60000 60000 63000 වගේ ඒරියා එකට ගියාට පස්සේ අර කට්ටිය මාකට් වේල්ස්ලා නැවතත් ඒ කට්ටිය ගත්ත ප්‍රොෆිට් එක ඒ කට්ටිය ළඟට ගත්තා. ඒ කියන්නේ බයි කරපොඩ සෙල් කරන්න පටන් ගත්තා. පටන් ගන්න. එතකොට මේ සෙල් කරන වෙලාවේ අර කට්ටිය කියන්නේ රිටේල් රේඩර්ස් පොඩි පොඩි රේඩර්ස් වගේ ඔළුවේ කරගෙන වෙනම දෙයක්. එතකොට ඒ කට්ටිය බය වෙලා ඉන්නවා. මොකද දැන් අම් ටික ටික සෙල් වෙන්න පටන් ගන්නවා. එතකොට අර කට්ටියත් නිකන් ඉන්නේ. ඒ කට්ටියත් හැමීට තමයි සෙල් කරන්න පටන් ගන්නවා. සෙල් කරන්න පටන් ගන්නවා. එතකොට ඔය කට්ටියත් ටික ප්‍රොෆිට් බුක් කරන් බුක් කරගෙන යද්දී අතනින් එනවා දැන් රිටේල් රේඩර්ස් වලට දැන් ෂුවර් දැන් මෙතන ඉඳන් ආයෙ බයි වෙයි. ඔන්න ඔය කාලෙන් නිවුස් එක මොකද්ද? BTC එක ලක්ෂයටයි. BTC එක 1 මිලියන් යයි අරකයි මේකයි කියලා අමුතුම පොසිටිව් නිවුස් ටිකක් තමයි. පොසිටිව් නිවුස් ටිකක් තමයි. තමයි 55000 එක. 60000 ගිහලා 55000 ආවේ. ඇත්තටම මොකද වෙන්නේ? Bitcoin යනවා. 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 Bitcoin අනේක යනවා. ෂුවර් ඉදී යනවා. ගිහිල්ලා 69000 ගියා. එතනින් එහාට යආ ගන්න බැරි. බැරි වුණා. එතනින් එහාට යආ ගන්න බැරි.
එතනින් ගහන නැවතත් අනිත් පැත්තට ආවා. එතකොට උතනදී ආපු නිවුස් එක තමයි ලක්ෂයට යනවා මිලියනෙට යනවා ওই නිවුස් එක. එතකොට මිනිස්සු කෙලින්ම පැනික් කළා. අර 55000 බයි කරපු එක තා ප්‍රොෆිට් එක කරදිබ්බා. 69000 ප්‍රොෆිට් නේ. එතකොට උතන ඉඳන් ආය නැවතත් බෑමකට ඒක පටන් ගන්න. හරි. උතන එතකොට අපි ගත්තොත් එලියට් ටේබල් එකට වේව් 1 කියලා කියන. ඔව්. එතකොට මාකට් සයිකල් එකේ පළවෙනි වේව් එක. පළවෙනි වේව් එක කම්ප්ලීට්. උතන ඉඳන් නැවතත් බෑමකට එක තමයි දැන් ඔය අවුද්දේ මාමාර දෙකට මුක් වෙන්නේ යන්නේ. දැන් බෑ මාකටේත් ඕකම තමයි කරන්නේ. හරි. එතකොට දැන් බෑ මාකට් එකේ දැන් ලක්ෂයට යනකම් බලන් හිටපු කට්ටිය ඔක්කොම වලට ටොස් වෙලා කරන්න දෙයක් නැහැ. ඔක 69000 55000 ඉන්ට්‍රි ගත්ත කට්ටිය දැන් ඉතින් හොයාගන්නත් නැහැ. පොස් කෙලෙක. එතකොට දැන් ගත්තොත් බෑ මාකට් එක. බෑ මාකට් එකෙත් යන්නේ දැන් බෑ කියන්නේ සෙල් වෙනවා කියලා එකපාරම සෙල් වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් අපි ගත්තොත් මාකට් එක හෙල්දි කරෙක්ෂන් එකක් එන්න ඕන. හොඳ මාකට් යනවා හෙල්දි කරෙක්ෂන් එකක් එන්න ඕන. අර 69000ට ගියා වගේ ඒ වගේම හොඳ කරෙක්ෂන් එකක් එන්නෝ. ඕක තමයි ඔය දැන් අවුරුදු එකමාරක් එන්නේ. හරි. එතකොට දැන් ඔතනදී අර ඔයා ඉස්සර කිව්වා DC එක කරන්න පුළුවන්. DC එක කරලා ඔතන ඔය කරෙක්ෂන් එක එන්නේ. එහෙම නැත්තම් මාකටේ සෙල් වෙනකොටත් එකපාරම සෙල් වෙන්නේ නැහැ. ඕක පොඩක් සෙල් වෙනවා ආයෙ වගේ. පොඩක් සෙල් වෙනවා ආයෙ වගේ. හැබැයි. ඔව්. එතකොට දැන් ටෙක්නිකල් විදිහට ගත්තොත් අපි එලියට් වේව් ට්‍රේඩර්ස් කෙනෙක් විදිහට ගත්තොත් ඕක වේව් පහකින් තමයි සෙල් වෙලා ඉවර වෙන්නේ. එතකොට සෙල් වෙලා ඉවර වෙන්න ඕනේ වේව් පහක්. එතකොට පස්වෙනි වේව් එක ගාව තමයි අපිට දැන් මාස දෙකකට තුනකින් කලින් නිවුස් උනාද? TX එකේ නිවුස් එක ආවා. TX ක්‍රෑෂ් එක ආවා. ලුණ ක්‍රෑෂ් එක ආවා. මාස 6ක් 7ක් වගේ. මොකද දේවල් තමයි දැන් ඒක ආවා. ඊට පස්සේ ආව බිට්කොයින් 3000 නැති වෙනවා. තියෙන එක අයින් කළා දැන්. හරි. ඔන්න වගේ නිවුස් ටිකක් ආවා. එතකොට අර යම්තාක් වලට බෑ මාකට් එකෙන් ප්‍රොෆිට් කරන කට්ටියුත් තියෙනවා. මොකද බෑ මාකට් එක කියලා දැන් ගත්තොත් එහෙම අපි එකපාරම සෙල් වෙන්නේ නැහැ කියලා මම කිව්වා. පොඩි පොඩි බයි මූවමන්ට් දීලා බයි මූවමන්ට් ඔය බයි මූවමන්ට් වලදී ප්‍රොෆිට් කරන කට්ටියක් ඉන්නවා. ඒ වගේම සෙල් මූවමන්ට් වලදී හොඳ ට්‍රේඩර් කෙනෙක් ප්‍රොෆිට් කරන කට්ටිය ඉන්නවා. හරිද? එතකොට ඔය කට්ටියගේ විශේෂයෙන්ම පොඩි පොඩි ට්‍රේඩර්ස් ලාගේ වේස් ගණන් කොහොම ප්‍රොෆිට් නේ? පොඩි පොඩි ට්‍රේඩර්ස් ලාගේ ස්ටොප් ලොස් එහෙම නැත්නම් මාකට් නෙමෙයි වොලට් වලට් පොෂ් කරන්න තමයි අර වගේ නිවුස් එකක් එන්නේ. එතකොට ඒ කට්ටිය ඔළුව හැදෙනවා. හරි. තව මේක වැටේ. එහෙනම් බයි කරන්න ඕනේ නැහැ. කොහමද 3000ට යනවා කියලා දැන් ආව නිවුස් එක. නැති වෙනවා කියලා නිවුස් එකක් ආවා. වැඩක් නැහැ. BTC අතල්ලා දානවා. ට්‍රේඩින් කියන එකත් පැත්තකට සික් කරලා දානවා. එතන ඉඳන් මාකට් එක කෙලින්ම 30000ට අර වගේ 32000 31000 31000 අප් වෙලා ගියා. හරි. එතකොට තමයි ඔය වගේ ඉමෝෂනල් නේ සයිකොලොජි ගැන කතා කරොත් දැන් තියන්නේ හොඳ තැනක. يعني හොඳ තැනක් කියන්නේ මෙතනින් ආය බුල් රන් එකක් පටන් ගන්නත් පුළුවන්. හරි මම ඒකත් කියන්න බෑ. දැන් 30000 31000 ලෙවල් එකට ගියාට පස්සේ මාකට් එක ඊළඟට 20000. ඔන්න ඔය 20000 ඒරියා එකේ 24000. ඔන්න ඔය ඒරියා එකෙන් නැවත බුල් රන් එකක් පටන් ගන්නත් පුළුවන්. උනාල බුල් රන් එකක් මම පර්සනලි හිතනවා පටන් ගන්න නැති වෙයි කියලා. හරි. මොකද තව පොඩ්ඩක් මගේ ටෙක්නිකල් පැත්තෙන් ගත්තොත් ඔක වැටෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මම ගත්ත විදිහම 15000 කියන ඒරියා එකෙන් පල්ලෙට වැටෙනවා. හරි. එතකොට මේක කට්ටිය දැන් බයි මේ දැන් සෙල් ඕඩර් දාන්න යන්න එපා. එහෙම කිව්වා කියලා මම කරා. අපි තව තැනකදී ඔය කට්ටිය හරිනම් කියන්නේ. එතකොට 20000 ලෙවල් එකේ බුල් රන් එකක් පටන් ගන්නවා නම් ඒක නැත් කියන්නේ. හරි. එතකොට දැනට පැනික් නොවී ඉන්න. එතකොට පැනික් කළා බයි සෙල් ඕඩර්ස් දාන්න යන්න එපා. එතකොට ඔය කට්ටිය කියන්නේ මයින්ඩ් සෙට් එක හදාගෙන අවශ්‍ය හොඳට ට්‍රේඩ් කරගෙන මයින්ඩ් සෙට් එක හදාගෙන පැනික් නොවී සයිකොලොජි අවුල් නොකර BTC බොටම් එකට එනකන් ඉන්න. එතකොට DC එක කරන මම කොට DC එක කරන කිව්වා. එතකොට සාමාන්‍ය බෑ මාකට් එකේ නම් DC එක කර කර DC එක කර කර ඇවරේජ් කර කර පොසිෂන් එක ඇවරේජ් කර කර කට්ටිය තැනකට එන්න පුළුවන්. ඒ කියන්නේ බුල් රන් එක පටන් ගන්න එන්න පුළුවන්. එතකොට DC එක ගැන මට වඩා හොඳට අපේ කල් අය කට්ටිය පැහැදිලි කරයි. එහෙනම් මම කල් අයට පාඩ දෙන්න. හරි. ඉතින් මේ ඔන්න ලයිව් එකේ 400 කියන සීමාව පහු කරලා තියෙනවා. හරිද? 431යි. තව චුට්ටයි. පුළුවන් පුළුවන්. හරිද? මොකද තව ලොකු දේවල් ටිකක් අපි කතා කරගත්තා. වඳුරන්නේ නේද? හරිද? දැන් ලොකු දේවල් ටිකක් අපි කතා කරලා තියෙනවා මේ ඉස්සරහට ගියේ. ඉතින් අපිට අර හිතට සතුටක් වෙන්න අම්මට ඉතින් මෙච්චර පිරිසක් ඉන්න දැන්. දැන් මේ ඊයේද උදේද මම දැක්ක කමෙන්ට් එකක් මේ කොහොමද ඉන්ඩිකේටර් එක ගන්නෙ? ලයිව් වෙන්නේ කවද්ද? ඒ කියන්නේ අපිව දන්නේ නැහැ වගේ. හරිද?
අනේ එහෙම වෙන්න බෑනේ. එහෙම නම් දෙන අයට දෙන්න හිතෙන්නේ. ඔව්. ඇයි දෙන්නේ? මෙච්චර අමාරුවෙන් මේව හදලා කරලා ඔබලන්ට දෙනකොට එහෙම වෙන්න බෑ. හරි. ඉතින් මේ මේ අපි කතා කරන දෙයට යන්න කලින් හරිද? දැන් අද අපි කෑගල්ල ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්තා. හෙට අපි නුගේගොඩ ෆිසිකල් අලුත් කෝස් එක පටන් ගන්නවා. ඒතකොට සම්පූර්ණ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. හරිද? සම්පූර්ණ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා මේ කෝසස් වල ඇයි කියලා මම පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. හරිද? හේතුව තමයි දැන් අපි රිටේල් වැඩිපුර කොටසක් ඉස්සර කතා කරා. හැබැයි දැන් ආයෙ චුට්ටක් රිටේල් කොටස අඩු කරලා අයින් කරලා තියෙනවා. ඒකට හේතුව මේ වෙලාවේ මාකට් එකේ අර සාමාන්‍ය ලොකු මූවමන්ට් එකක් ගත්තත් ඒක ගොඩාක් අය රිටේල් වලින් එකපාර කැෂ් කර ගන්න අමාරු වෙන තැන් ගොඩක් තිබුණා අපි දැක්කා. ISO plus ලොකු ඒ වගේ ගැටලු තියෙනවා. ඒතරම් අපි දැන් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉස්සර නම් මම ඉගෙන ගන්න කාලේ මම මේව පටන් ගත්ත කාලේ කලන අපි හැමෝම ගත්තා. අපි ඉස්සර ඇනලයිස් එක ගත්තා මේක මහා ඇඩ්වාන්ස්. මහා දේවල් ගොඩක් තමයි ඇනලයිස් එක ඇතුලේ තිබුණේ. හරිද? හැබැයි දැන් අපේ ඇනලයිස් එක බොහොම සරල කරලා හරි අපි ඒක සිම්පල්ම ප්‍රොෆිට් කරන්න පුළුවන් කන්සෙප්ට් එකක් බවට පත් කරලා තියෙනවා. එතකොට අපි එදත් කතා කරා වින් රේට් කතා නම් වට. හරි. එතකොට වින් රේට් එකද ප්‍රොෆිට් එකද කියන එක ඔයාලා තීරණය කරන්න. වින් රේට් එක හොඳයි නම් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි වින් රේට් හොඳ ප්‍රොෆිට් නැති මිනිස්සුත් ඉන්නවා. ඔකත් හොඳට මතක තියාගන්න. ප්‍රොෆිට් වෙන්න නැද්ද වින් රේට් එක විතරක් වෙන්න ඕන. සමහර ප්‍රොෆිට් නැති වෙන්නත් පුළුවන්. හරි. හැබැයි වින් රේට් නැතුව ප්‍රොෆිටබල් ට්‍රේඩර්ස් වෙන්න පුළුවන්. එකම තියෙනවා. හරි. ඉතින් ඒක මම අපේ ටීම් එක. එදා මිගිය සෙන්සරාද නෙවෙයි ඊට කලින් සෙන්සරාද ලයිව් එකේ කතා කරලා තියෙනවා. ඉතින් ලයිව් එකේ වීඩියෝ එක තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. හරි. ඒතර මේ අපි වෙනස්කම් කරපු කෝස් එක තුල වෙනස්කමක් කරලා තියෙන්නේ රිටේල් කොටසට. රිටේල් කියන්නේ මොකක්ද කියන අයිඩියා එක ඔයාලට ගන්න පුළුවන් දේවල් ටික උගන්වලා බොහොම සරලව ට්‍රේඩ් කරන්න පුළුවන් කන්සෙප්ට් ටිකක් අපි දැන් ගෙනල්ලා තියෙනවා. හරි. දැන් ක්ලාස් එකට එන අය අපි ලංකාවේ දැකපු දෙයක් තමයි සාමාන්‍ය ට්‍රේඩින් ඉගෙන ගන්න එනවා. ලොකු පිළිසක්. හැබැයි සාර්ථක වෙලා තියෙන්නේ බොහොම පොඩි පිළිසක්. හරි සාර්ථක වෙලා තියෙන්නේ බොහොම පොඩි පිළිසක්. මේකට ලොකුම හේතුව තමයි ඒ හම් බෑකප් එක. එහෙම නැත්නම් ඒ උගන්නන ටීම් එකෙන් හම් වෙන බෑකප් එක අඩු වීම. ඉතින් මෙන්න මේ දේවල් එක්ක අපි ආපහු සැරයක් ලොකුම ලොකු වෙනස්කමක් කරා. ඒ තමයි අපේ ඉබත් VIP ෆැමිලිය එක. ඔයාලා දන්නවා අපේ තියෙනවා ඉබත් VIP ෆැමිලිය කියලා. ලංකාවේ තියෙන නිකන් VIP ගෲප් වගේ නෙමෙයි. ඊට වඩා සෑහෙන ඇඩ්වාන්ස් දෙයක් විදියට හදපු අපේ ටීම් එකම එකතු වෙලා කරගෙන යන සුපිරි වැඩක් ක්ලාස් එකේ ළමයින්ට. ඉතින් මේකේ සෙකන්ඩ් වර්ෂන් එක අපි ගත්තොත් එහෙම අප්ඩේටඩ් වර්ෂන් එකක් එනවා. ඒ වගේම මේක හරහාම ලයිව් ට්‍රේඩින් ඇක්සස් එකත් අපි අරගෙන එනවා. මේවා ලයිෆ් ටයිම් ෆ්‍රී හම්බ වෙන දේවල් ටික. මොකද ගොඩක් කෝසස් වල ගත්තාම ලයිව් ට්‍රේඩ් කරනවා අඩුයි. ලයිව් ට්‍රේඩ් කරන්නේ නැහැ. හරි උගන්වනවා කියලා දෙනවා. හොඳ දේවල් තියෙනවා. හැබැයි ලයිව් ට්‍රේඩ් කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මෙන්න මේක අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න තමයි අපි පටන් ගත්තේ. ඉතින් මේ හරහා ඔයාලට අපිත් එක්කම ක්ලාස් එකෙන් පස්සේ ඉබත් VIP ෆැමිලිය එක සරහා දෙන අප්ඩේට් මේ දේවල් යූස් කරලා ඔයාලට පුළුවන් ට්‍රේඩ් කරන්න. හරි. එතකොට ඔයාලා ඉගෙන ගත්ත ට්‍රේඩින් ස්ටයිල් එක ඔයාලා හිමීට ප්‍රැක්ටිස් කරගෙන එනවා. හැබැයි ඒ වෙනකොටම ඔයාලට ප්‍රොෆිට් කරන්න ක්‍රමයක් අපි හදලා ඉවරයි. ඒතර හොඳ කැපිටල් එකක් තියෙන අයට දැන් ක්ලාස් එක තුලම අපි ගන්නවා ට්‍රේඩ්. මේ හරහා සමහර විට ඔයාගේ කැපිටල් එක සමහර හොඳ කැපිටල් එකක් නා ගන්න ට්‍රේඩ් දෙක තුනකින් ඔයගේ කෝස් පී එක පව කව වෙන්න පුළුවන්. හැබැයි කෝස් පී එක පැත්තකින් තියමුකෝ. ඇයි කියලා මම කියන්න. දැන් ඔයාලට අපි අලුතෙන්ම දෙන්න තීරණය කරලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලට ඉන්ඩිකේටර් පැක් එක. හරිද? මේ ඉන්ඩිකේටර් පැක් එක යූස් කරන්නේ කොහොමද කියන වීඩියෝ එක අපි ෂෙයා කරන්නම් තව ටික දවසකින්. එතකොට මේ ඉන්ඩිකේටර් පැක් එකක් හම් වෙන. එතකොට ට්‍රේඩින් වියු එකේ නැත්තම් කීයක් ඩොලර් ගෙවන්න ඕනද? අඩුම ගන්න. 14. ඩොලර් 14ක් මාසෙකට ගෙවන්න ඕනේ. හරිද? එතකොට 14ක්. අපි මාස 3ක් තියමුකෝ. 14 3. ගණන් හදමු. කැල්ලේ කොහොනේ වුණත් 42. ඊළඟට ඔයාලට හම්බෙනවා අපේ IRPS ඉන්ඩිකේටර්. හරිද? එතන මේකෙත් අපි ඔයාලට ෆ්‍රී ඇක්සස් එක මුලින්ම මාස 3 දෙන ස්ටුඩන්ට්ස්ලට. එතනින් පස්සේ අපි වෙනස්ම දෙයක් දෙන්න තීරණය කරලා තියෙනවා වෙනස්ම විදිහකට. හරිද? ඒක අපි ස්ටුඩන්ට්ස්ලට අප්ඩේට් කරනවා මොකක්ද ඒ කියලා. එතන මේක අපි ඩොලර් 20 ගානේ තමයි දැන්ට දීලා තියෙන්නේ මේ ෆ්‍රී එකක් දීලා තිබුණාට. එතන ස්ටුඩන්ට්ස්ලට මේක ආයේ ෆ්‍රී හම්බෙනවා. එතන මාස 3ක කාලයක් මේක ෆ්‍රී යූස් කරොත් මොකද වෙන්නේ? ආපහු 60ක් මේකට ඇඩ් වෙනවා. එතකොට ඩොලර් 102ක් වෙනවා මේ ඉන්ඩිකේටර්ස් දෙකේ වටිනාකම විතරක් ඒ වෙනකොට. එහෙම නැත්නම් ඔයා ට්‍රේඩින් වියු බයි කරලා ඔය දේවල් කරන්න යනවා ඩොලර් 122ක් යනවා වෙනම මේක මේව කරන්න. හරි. හැබැයි එතකොට බැලුවොත් එමේ කෝස් එක නිකන්ම. හරි. ඔන්න වැඩි. ඉතින් ඔන්න ඔය වගේ ලංකාවේ කොහෙවත් දීලා නැහැ මේ වගේ දේවල් ටික. හරි. එතනින් එහාට ලයිෆ් ටයිම් ඉන්ඩිකේටර් පැක් එක යූස් කරන්න පුළුවන් ඉනරේස් අපේ ප්‍රීමියම් ස්ට්‍රැටජි එකේ අප්ඩේටඩ් වර්ෂන් ටිකක් තියෙනවා ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන්ම නිර්මාණය කරපු. අපේ වඳුරංග කතා කරයි මේ අප්ඩේටඩ් වර්ෂන් වල මොනවද තියෙන්නේ කියලා. අපි චූට්ටක් ඒ ගැන මතක් කරගෙන ඉනම් කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා. හරිද? ඉතින් වඳුරංග මේ මොනවද අපේ අප්ඩේටඩ් වර්ෂන් එකක් විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ?
ඊළඟට මම හිතන්නේ ගොඩක් අය රික්වෙස්ට් කරලා දිනවා මේ ඩයිවර්ජන්ස් ඉල්ලලා දිනවා. ඩයිවර්ජන්ස් දෙන්න දැනට මම වැඩ කරගෙන යනවා. ඒ වගේම තව ඉල්ලලා තියෙනවා කට්ටිය මේ අපිට පුළුවන් නම් ඒකටම කොයින් ෆිල්ටර් එකක් ඇඩ් කරලා දෙන්න අපේ කොයින් ෆිල්ටරින් ස්ට්‍රැටජි එක. අපි දැනට ඒක හදලා තියෙනවා. ලංකාවේ ට්‍රේඩින් කියන ලෙවල් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් අප්ඩේට් එක. මොකද කියන්නේ? ඒක නියමයි. එහෙනම් නියම ආයිඩියා. හරි. ඒකර අපි ඔන්න FDI එකේ දෙන කිසිම දෙයක් අපේ එකට කරන්නේ නැහැ අවශ්‍ය නැහැ. මොකද ඒක ලංකාවේ සුපර් ඉන්ඩිකේටර්. ඒක අපි කිසිම තරගයක් නැද පිළිගන්නවා. මම පිළිගන්නවා. මම හිතන්නේ ටීම් එකත් ඒක කරනවා. මොකද ඒකෙන් සයින් රොබිට් එක කරන්නේ. ඔව් මිස්ටර් අපි ට්‍රේඩ් ක්‍රිප්ටෝ ට්‍රේක් ගන්න ගොඩක් ලාඩින් ගන්නවා. ඔව්. ඒකෙන් අප්ඩේට් දෙනවා. ඒ වගේම ආයතන වල ගොඩක් අප්ඩේට් වෙනවා කියලා තියෙනවා. අපි තප්පෙන් දෙන්නම් ඒකත් මික්ස් කරලා වුණනම් මේකත් එක්ක මොකද වෙන්නේ බලන්න. හරි එහෙනම් අපි ඒක යූස් කරමු. මම හිතනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයත් මේකට ඒක නැති කියලා අපි වෙනම අප්ඩේට් එකක් කරන් යමු. අපි දිනනවා නේද ලික්විඩිටි කන්සෙප්ට් එකක් තියෙනවා. ලික්විඩිටි දෙන්න පුළුවන් තමයි. ඒ වගේ එක තියෙනවා. තාම අප්ඩේට් එකක් දෙන්නේ නැහැ. නෑ ඒක පාර දෙන්න බැහැ. ඔව් ඒක ඊළඟට මොකද ඒක අනිවාර්යෙන් ලික්විඩිටි යූස් කරනවා කියන්නේ අනිවාර්යෙන් හොඳ නොලෙජ් එකක් තියෙන්න ඇත්ත බෑ. ලික්විඩිටි නිකන් දැම්ම කියලා වැඩක් නැහැ. ඔව් ඔය ඉස්සරහින් ඉන්න ඉතින් බලමු ඊළඟට ලික්විඩිටි ගැන ලොකු දෙයක් කරලා ඊට පස්සේ මේ ටෙමිට අපි ඇඩ් කරමු. මොකද ලික්විඩිටි වලින් මාකට් එක කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා ඉතින් අපිට ආයි තින් කියන්න දෙයක් නැහැ. ඔය අප්ඩේට් එක අපි යූස් කරනවා. ඔව් දැන් නේද අපි යූස් කරගෙන යනවා. ඔව්. තාම ඉතින් අපි මොකද අපි දැන් දැන් තියෙන අත්‍යවශ්‍යම තෝක අපිට දැනට අප්ඩේට්. අපි අපිට දැන් අප්ඩේට් වර්ෂන් එක අප්ඩේටඩ් වර්ෂන් එකක් තියෙනවා. අපිට අප්ඩේටඩ් වුණා න් පස්සේ තමයි අපි දෙන්නේ. මොකද ඒ තරම් අපි يعني අපි බෑක් ටෙස්ට් කරන්නේ අපි දෙයක් දෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් ලයිව් එකටත් ඔන්න දැන් 450ක වගේ පිරිසක් ඇවිල්ලා 400 470ක් ඉන්නවා. 470ක් ඉන්නවා. ටික ෂෙයා කරලා අපිට ගේන්න. ඉතින් මම හිතනවා මම අපි මේ අපිට අද දවසේ තියෙන ටොපික් එක සම්බන්ධයෙන් ටිකක් කතා කරමු. දැන් මොනවද කරන්න අපිට කතා කරන්න තියෙන්නේ? තියෙන වෙලා දැන් තියෙන්නේ මේ වෙලාව අපි බොරම් බකට් සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ලයිව් එකට ආවද කියලා තාලද? කවුද ඉතල ඇයි ආව අසං මේ ආරදි තමත වරනවා අනේ ගොරම් බකට් නම් ඇත්තටම ගෙනන්න හැකියාවක් නෑ අපි පස්සේ දවසක කිව්වොත් සම්බන්ධ දවසක ගෙන්නන්න පුළුවන් හැකියාවක් තියෙනවා බලමු අපි ඒක කරන්න පුළුවන් වේද නැද්ද කියලා ඉතින් එයා නම් ඉන්නේ ඇත්තටම ලංකාවේ රටකට බොහෝ විට මොකද යම් යම් දේවල් තියෙනවානේ අපි ඒ සම්බන්ධයෙන් පැත්තකින් තියමු නැත්නම් ඒ පැත්තට යනවා මේ ඔව් ඊට පස්සේ අපිට කිවසාගේ වගේ කෙනෙක් තරහා ගෙන්නන්න සිද්ධ වෙන්නේ හරි එයාට පුළුවන් වුණොත් අපි මෙහෙම පොඩ්කාස්ට් එකක් කරමු ඉතින් අපි YouTube channel එක 1 million ළඟ ගාවට පස්සේ අපි කෙනෙක්ට ආවා ඊට කලින් අපි මෙතන ගහන සිල්වර් බටන් ආ සිල්වර් බටන් එක ආවට පස්සේ gold button එක ගෙවුවට පස්සේ රොබර්ට් කිවසාගේ වගේ කෙනෙක් වුණා අපිට ගෙන්නන්න පුළුවන් හැකියාවක් තියෙනවා බලමු අපි දෙමු ලයිට් ටයිම් ඊට පස්සේ ආයේ මොකද්ද වෙන්න ඕනේ හරි විශේෂම කාරණාව චතුරමල්ලි කතා කරා මේ මයින්ඩ් සෙට් එක හදාගනිද්දී බෙයා මාකට් එකක් අවසානයේදී කියන්නේ මාකට් එකක් බොටම් එකක යද්දී යම් යම් නිවුස් වර්ගයක් එනවා කියලා. ඒ කියන්නේ ෆියර්ෆුල් නිවුස් වර්ගයක් එන්නේ මාකට් එක නැත්තම් දැන් ඉන්න තැන ඉඳන් අන්සර්ටනිටි. ඒ කියන්නේ ෆඩ් එකක් කියලා කියන්නේ ෆියර් අන්සර්ටනිටි ඩවුට් කියලා එකක් එනවා. ඒ කියන්නේ බය
අවිශ්වාසය කියන දේවල් මේ මාකට් එකට එකතු කරනවා. ඒකත් එක්ක ගොඩක් වෙලාවට ඒ වෙලාවේ ගත්ත කට්ටියත් ඒ වෙලාවේ යටින් ගත්ත කට්ටියත් අර නිවුස් එක පදනම් කරගෙන Bitcoin ඇත්තටම 3000ට එයිද කියන ප්‍රශ්නාර්ථය දාගෙන ඒ කට්ටියට තියෙන සැකයක් එක්ක ගොඩාක් වෙලාවට එතනදී නැවත සෙල් කරලා මාකට් එකේ රියල් බොටම් එක එතනින් හැදෙනවා. හරිද? ඒ වගේ දෙයක් අපිට බියා මාකට් එකක් අගදී බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට අපි දන්නවා ඇති මේ ළඟදිම ආව නිවුස් එක මොකක්ද මේ සසිකයියට මතක තියෙනවද දන්නේ නැහැ ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් ලොකු අවධානයක් හිටියේ නැහැ. නමුත් Bitcoin උඩ ටොප් එකේදී ආව නිවුස් එකක් මතකද? ඔයාගේ පරණ ඇනලයිසිස් එකක් හැබැයි මම ඉනාරස් එකට දැම්මා එක. සෑහෙන ඇක්ටිව් එකක් වුණා අම්මට කිව්වා සසිකයි ආවද කියලා. XRP සම්බන්ධයෙන් නිවුස් එකක් ආවේ. XRP එකේ මේ ලොක් ලොක් කේස් එක මේ පොඩ්ඩක් අන්න ඒ කියන්නේ ඒ ලොකු හයිප් එකක් කියලා බය වුණානේ මාකට් එකේ. Bitcoin ඇත්තරම මේ බය වුණේ අර කිව්වා වගේ රෙසිස්ටන්ස් එකක් ඇතුළේ තමයි බය වුණේ. ඒ නිවුස් එකත් එක්ක. එතනින් පස්සේ තමයි මේ මාකට් එක දිගටම සෙල් වෙන්න පටන් ගත්තේ. ඉතින් අර දැන් කිව්ව දේ ආයෙත් මෙතනත් උදාහරණයක් වශයෙන් ඔන්න තියෙනවා. හරිද? ඒ හින්දා මේ මයින්ඩ්සෙට් එක කියන එක අනිවාර්යයෙන්ම ඔය කට්ටිය ට්‍රේඩර්ස්ලා වශයෙන් නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා වශයෙන් ඉන්වෙස්ටර්ස්ලා නැත්නම් ආයෝජකයන් වශයෙන් මේ ක්‍රිප්ටෝකරන්සි ඉන්ඩස්ට්‍රි එකට ආයෝජනය කරන්න එනවනම් මේ මයින්ඩ්සෙට් එක අපි හදාගන්න ඕනේ. ඒතර මේ මයින්ඩ්සෙට් එක හදාගන්න බැයි නම් මොකක්ද කරන්න පුළුවන් හොඳම දේ කියලා මම වගේ නහන. හරි. ඊට කලින් කට්ටින ගුඩ් ඉවෙනින්. ගොඩක් කාලෙ පස්සේ මාස 7කට 5කට පස්සේ වගේ ආවේ. හරි. අපිට කතා නැතුව නම් කලින් ටොපික් එකට යන්නේ නේද? කලින් යන්න. හරි. මෙහෙමයි. දැන් ට්‍රේඩින් දැන් කට්ටිය ට්‍රේඩ් වලට එනවා දවසින් පොසත් වෙන්න. දවසෙන් ජෙට් එකක් ගන්න ලැබුණාක් ගන්න මාකට් එක. අපිත් මුලින් ආවේ එහෙම තමයි. දවස් ප්‍රොෆිට් කරනකොට අම්මනිසෙනි මෙන්න පට්ට ප්‍රොෆිට් එකක්. ආයෙත් ඉතින් හරහර දිග ට්‍රේඩ් දානවා. වැඩක් නැහැම කරාට කියලා. ට්‍රේඩින් කියන්නේ මෙහෙමයි. එක පැත්තට ගත්තොත් එහෙම කට්ටියක ට්‍රේඩින් කියන්නේ ගැම්බ්ලින් කියලා. පොඩ කතා කරනවා පොඩ ඒ පැත්ත. ට්‍රේඩින් කියන්නේ ගැම්බ්ලින් කියලා කට්ටිය හිතන් ඉන්නවා. ඇත්තම ගොත් එහෙම ගැම්බ්ලින් නෙමෙයි. සාමාන්‍යයෙන් දෙයක් ඉගෙනගෙන කරනකොට ගැම්බ්ලින්ක් වෙන්නේ නැහැ. නැත්තම් තියෙන හැම දෙයක්ම ගැම්බ්ලින් වෙන්න ඕනේ නේද? ඔව්. අනිවාර්යයෙන්ම හැම දෙයක්ම ගැම්බ්ලින් එහෙනම්. ඒ කියන්නේ දෙයක් ඉගෙනගෙන හරියට මොකක්ද මේකෙන් වෙන්නේ කියලා දෙයක් කරාට පස්සේ අපිට පුළුවන් ඒක ගැම්බ්ලින් නෙමෙයි ඒක. ඒ කියන්නේ දෙයක් බයි කරනවා සෙල් කරනවා කියන එක ගැම්බ්ලින් නෙමෙයිනේ. හරියට දෙයක් ඉගෙනගෙන යමක් කමක් දැනගෙන කරනකොට ඒක ගැම්බ්ලින් නෙමෙයි. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නැත්නම් ඒක ඇත්තම කිව්වොත් ට්‍රේඩින් කියන්නේ ජොබ් එකක්. ජොබ් එකක්. ප්‍රොෆෙෂන් එකක් ප්‍රැකියාවක් කියලා අපි ගන්න පුළුවන්. ට්‍රේඩින් කියන්නේ බිස්නස් එකක් තියෙනවා. ඔව්. ආයි වගේ එකක් තමයි. අන්න හරි. මෙහෙමයි. දැන් මුලින්ම ඔය මයින්ඩ්සෙට් එක මාකට් එකට ආවොත් දවසෙන් දෙකෙන් මාකට් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දවසෙන් දෙයක් ප්‍රොෆිට් කරනවා. ඊට පස්සේ එනවා මන්තේ පොර කියලා. ඊට පස්සේ හතම දානවා මාකට් එකට. ඊට පස්සේ ඉවරයි. එහෙම නෙමෙයි මාකට් එකට එන්න ඕනේ. මුලින්ම මාකට් එකට එන්න ඕනේ. මෙහෙමයි. අපි මොන දේ කිව්වත් ඔය වරද කරනවා. ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔය දේවල් නොකර එන්න හොඳ නෑ හැබැයි. මම මගේ පර්සනල් මතයක් මොකද අපි හිතමු මුලින් එක්කෙනෙක් ආවා. එයා මාස ගාණක් හොඳ ප්‍රොෆිට් කරන් ගියා. ඊට පස්සේ අපිටම හොඳ වොලට් එකක් තියෙනවා කියලා. මොකක් හරි වෙලා ප්‍රශ්නයක් වුණොතින් එයාට අර අවුරුදු ගානක හෙව්ව දේවල් ඉවරයි. ඒකෙන් නම් මුලින්ම ඔය එක්ස්පීරියන්ස් එක අරගෙන මාකට් එකට එනකොට ඒ මනුස්සයා දන්නවා මේක මොකද්ද තියෙන රහස කියලා. ඒකයි මුලින්ම ට්‍රේඩින් කියන්නේ ගැම්බ්ලින් නෙමෙයි කියන මතය සහ ට්‍රේඩින් කියන්නේ ජොබ් එකක් විදියට කරගෙන ආවත් හරියට දැන් ඉගෙනගෙන මේක යමක් කමක් කරගන්න පුළුවන්. හැබැයි ට්‍රේඩින් කියන්නේ හයි රිස්ක් ෆ්‍රී ජොබ් එකක්. ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට ආවට ගියාට ඉන්වෙස්ට්මන්ට් කරන්න බෑ ගන්න මල්ලි. දන්නවනේ ඒක? අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට කොහොමද ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ මොන වගේ දෙයක්ද අපි ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ කියලා හරි දැනුමකින් හරි ඇනලයිස් එකක් කරලා තමයි ඒ දේ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ දේ කරන්නම ඕනේ. අපි කතර මල්ලි කිව්වා මාකට් එක සයිකොලොජි පැත්ත. ඇත්තම කිව්වොත් මාකට් එක ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් ඇනලයිස් වලට අමතරව මාකට් රන් වෙන්නේ සයිකොලොජි ප්‍රොෆිට්. ඒක ඒ කියන්නේ හොඳ ඉන්වෙස්ට්මන්ට් ලා වේස් ලා දන්නා මාකට් එක කොහොමද මාකට් එක මූව ගන්න ඕනේ කියලා. ඔව්. මම අර ඉස්සෙල්ලා කිව්වා මේ 60,000 55,000 ආවා. ඔව්. එතකොට ওই වෙලාවේදී ප්‍රොෆිට් ඔක්කොම බුක් කරගෙන මාකට් එකෙන් අයින් වෙනවා. මාකට් එක ඉස්සෙල්ලා. එතකොට අර 60 ආය 55,000 ඉඳන් 69,000 කියන්නේ. ඕක තමයි টොප් එක. එතකොට 69,000 ඇරයි යන්නේ කවුද? අපි වගේ පොඩි පොඩි ට්‍රේඩර්ස්. එතකොට ඒ කට්ටියගේ සයිකලොජි තමයි එතන කැරගෙන. එතකොට ඒක නිසා තමයි ඒක හෙමීට හෙමීට අර ගත්තොත් වේව් එක. ඒ හෙමීට හෙමීට 55,000 ඉඳන් 69,000 හෙමීට හෙමීට ගියා. එතකොට අපි ගත්තොත් 19,000 ඉඳන් 63,000 මං කියේ කැනල් දෙකයි තුනක් අර ටිකම පොඩ්ඩක් හෙමි ඩෙමි ගියේ ඒ අර සයිකොලොජි මාකට් එක තනි කර දුවන්නේම සයිකොලොජි අන්න ඒ කතාවස නිවැරදි සුපිරි කතාවක් ඒ කතාව මේ අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට අනිවාර්යෙන් මොකක්ද වෙන්නේ කියන දේ ඉගෙනගෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනි. ඒකට අනිවාර්යෙන් ටෙක්නිකල් දැනුමක් තියෙන්න ඕනි.
ෆන්ඩමෙන්ටල් දැනුමක් තියෙන්න ඕනේ දෙයක් කරන්න යන්න කලින්. ඒ කියන්නේ අපි උදාහරණ ගත්තොත් එහෙම අපි ෂොප් එකක් දානවා. ෂොප් එක දැම්මා කියලා ආවට ගියාට බඩු ඔක්කොම දාලා ආ මෙන්න බඩු කියලා දෙන්නේ නැහැ න කාටවත්. බලන මුලින්ම පොඩි බඩු එකක් දාලා බලනවා. මේක කොහොමද බිස්නස් එකක් වෙන්නේ කියලා. ඊට පස්සේ බලනවා හරි බිස්නස් එක යනවා. එහෙනම් මට පුළුවන් මගේ ප්‍රොෆිට් එකෙන් යමක් කමක් කරන්න. නැත්තම් මුළු සේස් හතරම බඩු ටික ගනනලා ඕක කොරෝනා වගේ වෛරස් එකක් ආවොත් එහෙම මොකද හරි පැන්ඩමික් සිටුේෂන් එකක් ආවොත් එහෙම මොකද වෙන්නේ? එතනින්ම ඉවරයි. ඒකට සුදුදුවක් වගේ දැක්කත් ඒක සුදුදුවක් එතකොට. ඒක සුදුදුවක්. එහෙම ගත්තොතින් ඒකින්ද සහ මට දැන් මතක් ගන්න ඕනේ මම මීට මාස 10කට විතර කලින් කරා BTC ඇනලයිස් එකක්. මතක ඇති ඔයාලා කට්ටියට ඉනර්ස් අප්ඩේට් එකක් දුන්නා සහ මගේ පළවෙනි YouTube වීඩියෝ එක. Bitcoin එක long term analysis කරන්න කියලා. ඇනලයිස් එක අත්තරම් ගොත් එහෙම දශම වෙනඩ කරලා තිබ්බා. 100ක් සාර්ථකයි. 100ක් සාර්ථකයි. මාස 10කට කලින් කිව්වේ Bitcoin එක තානම දාට ගිහිල්ලා කිස් ගණන් වලට ගිහිල්ලා මාකට් ඩවුන් වෙනවා කියලා. සාමාන්‍ය මගේ personal analysis එක මත තවත් Bitcoin ඩවුන් වෙන්න ඕනි. දාලා තියෙන්නේ stream එක. ආ අවශ්‍ය දාලා තියෙනවා මේ වීඩියෝ එක. මේ මං හිතන්නේ Bitcoin තව ඩවුන් වෙන්න ඕනි. Maybe 15 ගේවත් ඩවුන් වෙන්න ඕනේ කොහොමත් අනිවාර්යෙන් 15 ගේවත් වෙන මාකට් එක මොකද මුලින් ඔයා කිව්වා වගේ 3000 කියන sorry 3900 කියන range එක මාකට් එක එන්න තිබ්බ ඇතරම එතරින් invalid වුණා මාකට් එක technical දෙයක් හින්දා fundamental reason එක බලපාන්නේ නැති එතන අනිවාර්යෙන්ම technical ගත්තොත් එහෙම නැත්නම් technical දෙයක් තිබ්බා ඒ තමයි 2017 bull run top එකේ support එක ඒක තමයි මාකට් එක අපුනේ දැන් එතකොට ආයෙ මම හිතන්නේ නැහැ bitcoin 3900 කියන area එකට එයි කියලා හිතන්නේ නැහැ personally බොහෝ දුරට 15k වගේ මාකට් එක එන්න පුළුවන් ඒකට එන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් රීසන් උත් දැන් එන්න හැදෙනවා ඒ අප්ඩේට් එක මතක් ගන්න මම තියෙනවා මේ ඔන්න අප්ඩේට් එක ෂෙයා කරලා තියෙනවා බලන්න මාස 10කට කලින් අප්ඩේට් එක දීලා තියෙන්නේ මාස 10කට කලින් දීපු අප්ඩේට් එක සිතට ඊ ගහට හරියටම හරි වැඩ කරලා තියෙනවා පුළුවන් නම් හිම් බලන්න XRP වලත් ඔය වගේම අපි අප්ඩේට් එකක් දාලා තිබා Telegram එකේ ඒකත් හරියටම සෙල් පොයින්ට් එක 90.0ට තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් අපි ගැන අහන්න ඕන නම් හොයන්න ඕන නම් පරණ තියෙන ඉනරේසස් එකේ වීඩියෝ අනිවාර්යයෙන් අප්ඩේට් තියෙනවා. ගිහිල්ලා බලන්න. බලලා ඔව් කිසිම අප්ඩේට් එකක් කලින් රෙකෝඩ් කරපු අප්ඩේට් නෙමෙයි කට්ටියටම ඉනරේස් එක zoom එක දාලා ඒවලේ live ඉල්ලන කොයින් එක පවා දුන්න අප්ඩේට් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ කිසි අර කලින් රෙකෝඩ් එකක් කරලා අර ආවට ගියා දුන්න ඇනලයිස් එකක් නෙමෙයි live කවුරු කොයින් එකක් ඉල්ලලා sorry කවුරු කොයින් එකක් ඉල්ලුවත් මේකත් අප්ඩේට් එකක් දුන්නා. ඒකට අනිවාර්යෙන් දැනුමක් තියෙන්න ඕනේ. ඔය දැනුමම තමයි ඔයාලා පාවිච්චි කරන ඉන්වෙස්ට්මන්ට් පැත්තට. අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යනකොට ඒ දේ ගැන හොයලා බලන්න. ආය දැන් හිතන්න ඔයාලා මම හිතන කල්ලා මලික ඩීප් කතා කරයි මම රෆ්ලි කතා කරන්නේ ගැන. හිතන්න ට්‍රේඩර් කෙනෙක් කියලා ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා දැන් අපි දැන් ඉන්නේ බේ මාකට් එකේ. දැන් ඉඳන් මාකට් එක බයි කරන්න ඕනි කියලා නම් ඉන්නේ නැහැ අත්තරම. තව පොඩ්ඩක් මාකට් ඩවුන් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මම මිසක් කරලා 15 කියනවා කියලා. 15k එන්න පුළුවන් මෙතන ඉඳන් මාකට් එක බයි කරනවා කියන කච්චර මම හිතන්නේ නැහැ අතරම කැමති නම් කැපිටල් එකෙන් 0.1 වගේ ඉන්වෙස්ට්මන්ට් ගන්න පුළුවන් දැන් මෙහෙම කෙනකොට කට්ටේ කියන ඩොලර්ස් එකක් තියෙන කොහොම ඉන්වෙස්ට්මන්ට් ගන්න කියලා ඉතින් ඇත්ත එක ඒක ඇත්ත ස්පොට් ගන්න බෑම ඒක තමයි ඇත්ත හැබැයි ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ආපු ගමන් දුක් ගාලා අතාරින්න නැහැ මාකට් එකට කැපිටල් එකෙන් 5% තමයි අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනි ඕන මාකට් එක මොකද ඕන දැක් මාකට් එක වෙන්න පුළුවන් ඕනම නිවුස් එකක් එන්න පුළුවන් ටෙක්නිකලි ෆන්ඩමෙන්ටලි ඕනම දෙයක් මාකට් එකේ තිබුණත් සඩන් ක්‍රෑෂ් එකක් වුණොත් එහෙම අපි හිතමු රෂියන් යුක්‍රේන් වෝ එක මොකක් හරි වෙලා නෙස්ට් එක අපි ඇසියුම් එක මොකක් හරි දෙයක් වුණොත් එහෙම මාකට් ක්‍රෑෂ් වෙන්න පුළුවන් එතකොට ෆන්ඩමෙන්ටල් අප් වෙන්න දෙන්න පුළුවන් ටෙක්නිකල් අප් වෙන්න දෙන්න පුළුවන් හැම දෙයක්ම තිබ්බත් වැඩක් නැහැ සඩන් ක්‍රෑෂ් එකක් ආවොත් එහෙම ඒකටත් සෝදානමින් ඉන්නම ඕනි අපි අනිවාර්යෙන් මෙතන ඉඳලා වැඩස් එකක් කරනවා අපිට කියන්න බෑ ඒක හින්දා අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට තමයි කැපිටල් එක 5%කට වඩා ඉන්වෙස්ට්මන්ට් කරන්න එපා මොකද හිතන්න සඩන් ක්‍රෑෂ් එකක් ආවා කියලා තව 95% කොටසක් දෙනවා ඔයාලා බයි කරන්නේ නැත් නෑ ඒ කියන්නේ ඔයාලගේ වොලට් එක ලොස්ට් එක ගියා 95%ක්ම තව ඉතුරුයි මේක 150%කට අරලා දැම්මොත් මාකට් එකට මොනවද කරන්නේ කරන්න දෙයක් නෑ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ක්‍රිප්ටෝ මාකට් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඇත්තටම දලිපිය කිනේ පිළිගනව වැඩ. ඔව් පරිස්සමෙන් කරන්න. හැබැයි හරියට ඉන්වෙස්ට්මන්ට් එක කරගත්තොතින් අර ඔයාලා කියන ප්‍රයිවට් ජෙට් අනම්මනම් ඔක්කොම ගෙන්න ගත්ත හැකි. හැබැයි අතනකොට මාකට් එකේ රත්තරන් ආකරයක්. රත්තරන් ආකරයක් මේකෙන් හිමින් කණ්ඩෝනේ. කණ්ඩෝනේ කියන්නේ වැඩි දියුණු කරන්න එපා හිමින් ගන්න ඕනේ. එකපාර කුට්ටි පිටින් ගන්න ගියොත් එහෙම රත්තරන්ම ගොත් නැහැ. ඒකින්ද හිමින් සරේ මේකට ගන්න ගියොත් ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් ට්‍රේඩින් සහ ඉන්වෙස්ට්මන්ට් පැත්තෙන්. මේකට ඇත්තට මගේ පර්සනල්
ඔපිනියන් එක ඒ කියන්නේ අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී නම් ඉන්වෙස්ට්මන්ට් කරන්න යන්න එපා කමන් කැපිටල් එකෙන් 105කට වැඩිය. ඒක තමයි ඇත්තටම මට දෙන්න ඕනේ මේ වෙලාවේ ආයිඩියා එක ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න අරකට. ඔව් එහෙමයි. අර රත්තරන් කුටි ඔළුවට ගන්නේ. රත්තර කට්ටියක් නැහැ. කොටම නැහැ. කොටම නැහැ. ඒ මයින්ඩ්සෙට් එකේ ඉන්න එපා. අනිවාර්යෙන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලක් එක තියෙනවානේ ලක් එකකින් අපි දෙයක් ගන්නවානේ ලක් එකකින් ගත්ත දේ සස්ටේන් කරන ලක් එකටද ඔව් ඒක ටැලන්ට් එකක් තියෙනවා ඒ ටැලන්ට් එක ඒක කොයි ලක් එක ගත්තට පස්සෙත් මුලිය කල්පනා කරලා දැන් මම මේක ලක් එකකින් ආව කියලා හිතා ගන්නවා නේද ඒක හිතෙන්නේ නැහැ හිතෙන්නේ හිතෙන්නේ අර ග්‍රීඩ් එක ආවට පස්සේ මේ කට්ටිය දාන නිව්ස් එක මේ කට්ටිය දාන මයින්ඩ්සෙට් එක හදන මයින්ඩ්සෙට් එකත් එක්ක මේ ඇත්තම කිව්වොත් එහෙම ඉන්ස්ටිටියුෂන් ලා තව ඉතින් වචන තියෙනවා ඔකට එක එක වචන ඒවා මම පාවිච්චි ගන්නන්නේ නැහැ ඒත් මේ වෙලාව YouTube එකේ සමහර වචන ඒවා අංගලා තියෙන අයින් කරලා තින්නේ හරිද ඒවා වචන මම මෙතන පාවිච්චි ගන්නන්නේ නැහැ තොර ඒ කට්ටිය මේ ගානට මේ කට්ටිය මේ රිටේල් ට්‍රේඩර්ස්ලා ඉන්වෙස්ටර්ස්ලා අමතු වර්ගයේ ඉන්වෙස්ටර්ස්ලා මේ කට්ටිය ලස්සනට يعني ඩ්‍රයිව් කරන් යනවා ඒතර නිවුස් එකටම මෙහෙම මෙන්න මෙහෙම මෙහෙම එරන් යනවා ලස්සනට මාකට් එක මේක් කරගෙන ඊට පස්සේ අර ටොප් එකෙන් ලස්සන නිවුස් එකක් දානවා මාකට් එක මැනියුලේට් කරනවා ඊට පස්සේ මාකට් එක ඔන්න ක්‍රෑෂ් වෙන්න පටන් ගන්නවා ඕක තමයි ගොඩක් සයිකල් එකක් වශයෙන් යන්නේ මේක තීරුම් ගන්න ගොඩක් අමාරුයි ඒක තමයි සයිකොලොජි කියලා කියන්නේ එලියට් ලෙවල් සයිකොලොජි පැත්තක් තියෙනවා සයිකොලොජි සයිකොලොජි කියලා කැලලක් තියෙනවා ටෙක්නිකල් ලෙවල් සයිකොලොජි පැත්තක් තියෙනවා දැන් අනිවාර්යයෙන් තමයි මාස 3-4 කින් නිවුස් එකේ බිට්කොයින් එක ඉවරයි කියලා ඉවරයි නේ ඔන්න එතකොට තමයි අපි වගේ පොඩි පොඩි ඩෙස්ලා ඔක්කොම බිට්කොයින් විකුණනවා ඔව් එතකොට අර කියන මං කියව ලෙවල් එකට මාකට් එකට එන්න පුළුවන් ඔතනින් පටන් ගන්න බිට්කොයින් එක ලක්ෂ වෙන කියන ලක්ෂ වෙනවා කියන සිනාරියෝ එක හැබැයි මේක පර්සනල් දැක් විතරේ වන් කියන්නේ මගේ පර්සනල් ඇනලයිස් එක කවුරු මේක බයි කරලා ඊට පස්සේ ගහන්න බා වෙන සබ්ස්ක්‍රයිබ් මෙහෙම කිව්වා කියලා මගේ පර්සනල් දැන් මම ඇත්තටම ගොත්තේ මාස 4 කින් ක්‍රිප්ටෝ මාකට් ඇනලයිස් කරලා නැහැ පාට ඇනලයිස් ඇනලයිස් එක තියෙනවානේ ඒ ඇනලයිස් සම වැලිඩ් නේද බිට්කොයින් එක 15k ඇවිල්ලා ඊගාවට 4k වගේ ගිහිල්ලා මාකට් එක පොඩි ක්‍රෑෂ් එකක් වෙලා බිට්කොයින් ඕල් ටයිම් එක 69000 බ්‍රේක් කරලා 72k වගේ ගිහිල්ලා ඊගාව ක්‍රෑෂ් එක වෙනවා ඊට පස්සේ මේගව අවුරුද්ද බිට්කොයින් හාවින් එක තියෙනවා. ඔව්. ඔය දේවල් එක්ක ඔය දේවල් වෙන්න පුළුවන්. හාවින් ගත්ත එක 40000 අයිරියකට ගියා. හාවින් ගෙන් පස්සේ මාකට් එක යම් කිසි ප්‍රමාණයක් වැටුණා. වැටලා ගියලා 70000 ප්‍රමාණයට ගියා. 70000න් පස්සේ ආයෙ ලොකු ක්‍රෑෂ් එකක් වෙන්න පුළුවන්. අර 40000න් හදපු බොටම් එක බ්‍රේක් කරන් පල්ලට ඇවිල්ලා එතනින් පස්සේ ඔන්න 1 මිලියන් වගේ තැනකට වුණත් බිට්කොයින් එක නිකන් පැරබොලික් ඔව් අනිවාර්යෙන් බිට්කොයින් ගන්න පැරබොලික් කර්ව් එක ඒක අර අප්ඩේට් එක තියෙනවා අනිවාර්යෙන් බාන බිට්කොයින් ගන්න පැරබොලික් කර්ව් එක තාම පැරබොලික් කර්ව් එක බ්‍රේක් වුනේ නැහැ අර අන්තිමට පොඩි කර්ව් එක බ්‍රේක් වුණා හැබැයි කැන්ඩි බ්‍රේක් වුනේ නැහැ ඒක බිට්කොයින් විතර බ්‍රේක් වුණා ඒක හරියට ඇනලයිස් එක කරලා බලුවත් මේ මැග්නටෝ වල ගොන් කරලා ඒක බ්‍රේක් වුනේ නැහැ අතර මේක කැන්ඩල් බික්කක් විතරයි දුන්නේ මේක විතර කියලා බ්‍රේක් එකක් වුණාද ගන්න සලකන්නේ නැහැ අඩු කැන්ඩල් කැන්ඩල් එක බොඩි ක්ලෝස් එකක් තියෙනවා නේ මම හිතන්නේ ගැටි කවුරුන් බාන්න ඇනලයිස් එක කරලා ඔතන පැනල් එක බ්‍රේක් වුනේ නැහැ මම කතා කරන්නේ ඩේලි 4 අවර් නෙමෙයි වීක්ලි මේ චාට් එක මේක BTC USD ඉන්ඩෙක්ස් චාට් එක ඉන්ඩෙක්ස් චාට් එක ඕල් ටයිම් ඉන්ඩෙක්ස් චාට් එක අනිවාර්යෙන් ඇනලයිස් කරලා බලන්න බිට්කොයින් එක ගන්න පැරබොලික් කර්ව් එක කර්ව් එකේ හයි එක එන්නේ මම හිතන්නේ 1,15,000 වෙන්න ඕනේ ඔතන එන්නේ අනිවාර්යෙන් ඔගේ 72k වගේ ආය ක්‍රෑෂ් එකයි මාකට් එකයි මොකද 72k වගේ ඇති ආය පාරක් මාකට් එකයි සයිකොලොජි මූව් කරයි බිට්කොයින් ලක්ෂණව කියලා. ඔව්. ලක්ෂණයි කවදාරි. හැබැයි එක පාට මාකට් අක්ෂරය වන්නේ නැහැ. මොකද ඉන්වෙස්ට්මන්ට් එක ඒ කියන්නේ එයාට අවශ්‍යතාවයක් නැහැ. මේ අපේ පොකට් කරන මාකට් එක ගන්න. එයාට අපේ සල්ලි අරගෙන යන්න ඕන මාකට් එකේ. අර මේ ටෙක්නිකල් පැත්තෙන් ගත්තත් ඔගේ එකපාරම ලක්ෂණ යන අයිඩියා ගන්න නැහැ. ඔව්. මගේ බලුවා මගේ තියෙන්නේ ඔය මේ 85,000 ඔය ඒරිය. හා 70,000 ඔය හිටුවට එන්න පුළුවන්. මං හිතන්නේ කෙලින්ම ඔය කියන වගේ ලක්ෂයට 1 මිලියන් ගහන්න නැති වෙයි. ඔව්. ඒක අර මිනිස්සුන්ගේ සයිකොලොජියත් හදාගෙන ඉදිරියට යනවා මත් දැන් බිට්කොයින් එක. තවද අපි කතා කරන්නේ මාකට් එක ඉස්සරහට දාගෙන තාම මේ කූප් වෙලා නැහැ. තාම ඉස්සරහට මොකද්ද වෙන්න පුළුවන් දේ ප්‍රෙඩිකෂන් එකක් විතරයි. ඒකින්ද අපි බලමු ඉස්සර මාකට් එක මොන වගේ දෙයක් වෙයිද ඊට පස්සේ මාකට් එකේ සෙන්ටිමෙන්ට් එක බලමු ඇනලයිස් කරලා මොකද්ද වෙන්නේ කියලා බලලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේත් එක්ක කතා කරන දෙයක් තමයි තව බයිනන්ස් එක ඉතුරු වෙයිද කියලා සමහර කට්ටිය අහනවා බයිනන්ස් එක නැති වෙයිද කියලා සමහර කට්ටිය අහන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ගැන කතා කරන්න ඕනේ ඉතින් පටන් ගත්තොත් නැද නැති වෙන හොලුවන්. ඒ කියන්නේ ලෝකේ ධර්මතාවයේ තියෙන නැති වුණාට කමක් නැත්. ඒක නැති වෙනවා කියලා අපි ගන්නකෝ දැන් මම කියනවා මම කියන්නේ නැහැ නැති වෙනවා කියලා. නැති වෙනවා කියලා අපි ගත්තොත් එහෙම. එතකොට අපි ගන්න ටික බයිනන්ස් එකේ තියාගෙන වැඩක් නැහැ. ලොง ටර්ම් හෝල්ඩ් කරණේවත් කොයිම වෙලේවත් මේ බයිනන්ස් එක ඇතුළේ තියන් වැඩක් නැහැ. අපි හිතනවා ඒකට අපි වොලට් එකක් සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ. ඉදිරියේදී කියලා. ඉතින් ෆියට් කරන්සිස් එක කොහොමද අපි සයිකොලොජි කතාවකට ෆියට් කරන්සිස් කියන්නේ මේ US ඩොලර් රුපියල් ඒ වගේ දෙන ප්‍රශ්න මොනවද? ඇයි මේ ක්‍රිප්ටෝ කරන්සි මේ ලක්ෂයට එනවා කියලා අපි කියන්නේ සහ ඒකට එන්න පුළුවන් පොසිබිලිටිස් මොනවද? මේක යූස් කේස් තියෙන්නේ පොයි
ඒකර මේ ෆියට් කරන්සිත් එක වැටිල ගලලා කොයි වෙලේද මේ ක්‍රිප්ටෝ කරන්සි ඉන්නේ කියලා අපි එමෙිට කතා කරමු. අද දවසේ ලයිව් එක නම් ඒක කතා කරන්න පුළුවන් ලොකු ටොපික් එකක්. ඊළඟ දවසේ ලයිව් එක අපි සම්බන්ධයෙන් කතා කරනවා ක්‍රිප්ටෝ රිවොලූෂන් සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් මේ අපි ඉන්නේ තනි කර මේ අතේ මුදල් නෝට්ටු සහ ඩිජිටල් අපේ ෆෝන් එකේට ගලන් වොලට් එකක් දාගෙන මේ ටැප් ටු පේ වගේ සිස්ටම් එක තමයි ඉන්නේ. ඉස්සර කාඩ් එක තිබ්බේ නැහනේ. ATM එකට ගිහලා ගන්නවා කියලා අපේ ආච්චිලා සිංහා අම්මලා තාත්තලාත් කරේන විදිහට. ඒ කාලේ. ඊට පස්සේ කඩේට බිල් එකක් ලියන එකක් දැන් ATM එකට ගිහලා අපි ගන්නවා. දැන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් සරලද තියෙනවා. තව ටික කාලයක් වෙලා යම් කිසි ප්‍රශ්නයක් වෙලා ලෝකයේ ඔය කියන විදිහට ෂැටර් වෙලා. ඒ කියන්නේ US ඩොලර් එකේ තියෙන ඩොමිනන්ස් එක වැටිලා යුවාන් එක වගේ එද්දි ගොඩක් වෙලාවට ෆයිට් එකක් එන්න පුළුවන්. යුවාන් එකක් එද්දි ඉන්දියානු රුපියල් පැත්තෙන් ෆයිට් කරන්න පුළුවන්. ඔක ෂැටර් වෙලා ඔක්කොම ආර්ථික සම්පතික වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ කරන්සි ටික වැටෙන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට දෙන දැන් මොකද ට්‍රේඩ් කරන්න ඕනේ කියලා එකක් හිතනවා. එතකොට බිට්කොයින් වගේ දේ කොයි කියන දරට යන්න පුළුවන්. 1 يعني ඔකට අපි 1 ලක් කියලා කිව්වට 1 ලක් ටික ඊට වඩා යන්න පුළුවන්. මේක පබ්ලික් එක ලොකු විදිහට පැනික් වුණොත් එහෙම ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. මොන නිවුස් එක දාලාවත් ඒකට මොන විදිහේ සෙල් කරලා ඉන්ස්ටිටියුෂන් වල කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සයිකොලොජි පැත්තෙන් මම කතා කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි වැඩිදුර කතා කරමු ඊළඟ දවසේ ලයිව් එකේදී. මොකද තව දේවල් කතා කරන්න දෙනවා. මේ මොකද සසිකායිය මේ වෙලාවේ කතා කරා මේ ඩොලර් කොස්ට් ඇවරේජ් සම්බන්ධයෙන්. එතකොට සසිකායියගේ වචනයක් තමයි ඔය කට්ටිය කැපිටල් එකක් ගේනවා නම්. එතකොට කැපිටල් එකක් ගේන්නේ කොහොමද? ඔයා බිස්නස් පර්සන් කෙනෙක් නම්, බිස්නස් පර්සන් කෙනෙක් නම් ආ බිස්නස් එක කරන ගමන් ඔයාට ඇක්ටිව් ඉන්කම් එකක් තියෙනවා බිස්නස් එකේ. ඒකම මම බිස්නස් එකේ ඔයා හදලා තියෙනවා. බිස්නස් එකේ හදලා තියෙනවා එක දෙයක්. ඒ කියන්නේ බිස්නස් එකෙන් ඔයාට ආව ඒ ඉන්කම් එකෙන් ඔයා කරනවා මේ ඒ ඔයා ගන්න ඉඩමක්. මම කලින් කිව්වේ ඔයා ඉඩමක් අරගෙන ඒකේ ෆ්ලැට් එකක් හදා ගන්නවා. ෆ්ලැට් එකක් හදලා ඒ ෆ්ලැට් එක දෙනවා කීප දෙනෙකුට රෙන්ට් එකට දෙනවා. කියන්නේ කීප දෙනෙක් කියන්නේ 50 දෙනෙකුට රෙන්ට් එකට දෙනවා. අපි හිතමු නුගේගොඩ ෆ්ලැට් එකක් හදලා නුගේගොඩ එතන දෙනවා. ඒ වගේ ඔයාලා බිස්නස් එකක් තියෙනවා. දැන් ඔයාලට ඒ ෆ්ලැට් එකෙන් ඔයාලට ඇක්ටිව් ඉන්කම් ගන්න නෑ. වැඩ කරන්න ඕනේ නෑ ෆ්ලැට් එකේ වැඩ වෙන්නේ. කාට සිකියුරිටි කෙනෙක් දාන්න පුළුවන්, ඇතුලේ වැඩ කරගන්න පුළුවන්, මේවා කරන්න පුළුවන්. එතකොට ඔයාලට එනවා වෙන පැසිව් ඉන්කම්. ඒ පැසිව් ඉන්කම් එකේ යම් කිසි කොටසක් අපි දෙනවා 140ක් කෙලින්ම වෙන් කරන ෆ්ලැට් එකේ වැඩ කරලා. ඒ පැසිව් ඉන්කම් එක 140ක් කෙලින්ම වෙන් කරනවා මේකට. ඒ පැසිව් ඉන්කම් මේ 160ක් අපි මාසෙට ගන්නවා. මේක රිස්ක් එකක් පොඩි. මේ රිස්ක් එක දරන්න ඕනේ අපි. මේ රිස්ක් එක 160ක් අරගෙනලා මේ 160 අපි බෙදා ගන්නවා තුනකට බෙදා ගන්නවා. එකක් තමයි මෙටල් මාකට් එකට අපි ඉන්වෙස්ට් කරනවා. මෙටල් මාකට් එක පැත්තට. ඊට පස්සේ තව 120ක් දානවා ස්ටොක් මාකට් එක පැත්තට දානවා. ප්‍රශ්නයක් නෑ ස්ටොක් මාකට් එක පැත්තට දානවා. ඊළඟ 120 දානවා ක්‍රිප්ටෝ මාකට් එක පැත්තට. ඒ පැසිව් ඉන්කම් එකක් තියෙන කෙනෙකුට පැසිව් ඉන්කම් එකක් තියෙන කෙනෙකුට මම කියන්නේ ජොබ් එකක් නෙවෙයි කරන්න හම්බෙන්නේ නෑ. ඩොලර් 100 නම් ටිකක් අමාරු නේ වැඩේ කරන්න. කතා ගන්න. හොඳ මතක් කරන්න පල්ලම් මම ජොබ් එකක් නෙමෙයි පැසිව් ඉන්කම් එකක් විතරයි. විතරයි. මෙහෙම එක්කුත් වෙන පැසිව් ඉන්කම් කියලා. ඔයා ජොබ් එකකුත් කරනවා. ජොබ් එකක් කරනවා. දැන් ඔයාගේ මේන ඉන්කම් එක ඔයාගේ හෙල්ත් ඔක්කොම අරන් යන්නේ. ඔයා ඒකෙන් සේවින් කරනවා. ඒ ටික දිනදා ජීවිතේ දිනා ගන්නත් පුළුවන්, වැඩ කරන්නත් පුළුවන්, ඔයාට කන්න බොන්නත් පුළුවන්, තව අනාගතේ ප්ලෑන් කරන්නත් එතන ඔන ජොබ් එකක් කරනවා. ඒ ජොබ් එක කරන ගමන් ඔයා YouTube එකේ channel එකක් පටන් ගන්නවා. YouTube channel එකක් පටන් ගන්නවා. YouTube එකේ ඒක මෙව කරලා revenue එකක් කරගෙන ඒකෙන් යම් කිසි කුට්ටියක් වන්න හැදෙනවා. ඒ කුට්ටියත් ඔන්න ගැලි ගැලි වලට වෙනදලා YouTube channel එකේ ඔන්න වැඩ කරන්න ඔන්නම් YouTube studio එකක් අපිට හදා ගන්න පුළුවන්. මේකේ channel වලින් අර 140ක් වෙන කරා. මාසෙට 140ක්. ඉතුරු 60 අරගෙන වාට පුළුවන් ඒකෙන් ඔන්න ඉන්නේ පටන් ගන්න. ඉතින් මේ හැම වෙලේම අපිට තියෙන්න ඕනේ එක්ක income method එකක් තියෙන්න ඕනේ ලොකු portfolio එකක් හදා ගන්න. එහෙම ලොකු එක ඉන්කම් එකක් මෙතන දැන් මත ඔයා ඩිපෙන්ඩ් වෙලා ඉඳලා ඉවරලා ඒ පෝට්ෆෝලියෝ එකක් හදනවා නම් අපි යන්න ඕනේ ඒකෙන් 5%යි. 5%යි. හැබැයි පැසිව් ඉන්කම් එකක් තියාගෙන ඉවරලා පැසිව් ඉන්කම් එකක් තියනවා නම් ගා ඉක්ටිව් ඉන්කම් එක අපේ පැත්තෙන් තියනවා දකුණු අත පැත්තෙන් වම් අත පැත්තෙන් පැසිව් ඉන්කම් එකක් තියනවා. ඒ පැසිව් ඉන්කම් එකෙන් අපිට පුළුවන් දාන්න 140ක් 60ක් වගේ ප්‍රමාණයක් මෙන්න මේවා එකට දාන්න පුළුවන්. රිස්ක් කරන්න පුළුවන්. මොකද අර පැසිව් මුලින් අර සල්ලි නැතුණත් තමයි තාමත් පැසිව් ඉන්කම් එකෙන් අපිට ජෙනරේට් වෙනවා. අපිට ඇතුළේ ජොබ් එකකුත් තියෙනවා තව ජීවත් වෙන්න. ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය මේ ක්‍රිප්ටෝ කරන්සි වලට ඇවිල්ලා කරන්නේ ලයිෆ් සේවිංස් ටික දවිලා. ඒ කට්ටිය ඒතුළු කරලා ඉන්ෂුරන්ස් වගේ දේවල් ඇවිල්ලා. ඒ කට්ටිය දැන් ඔය අර මොනවද කියන්නේ EPF ETF පාරම මේවා තියෙන්නේ. ඕකක් හම්බුනාට පස්සේ ඔන්න ඕක පාරම දාන පටන් ගන්නවා මේවා. එහෙම කරන්න හොඳ නැහැ. එහෙම කරනවා නම් ඒක කෑලි කෑලි වලට බෙදා ගන්න ඕනේ. එතකොට ඒකෙන් අපි තියෙනනේ අනාගතේ ප්ලෑන් එකක් තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සි වලට මේක දානවා නම් මම මොන කාලෙද මේකේ ප්‍රොෆිට් එක ගන්නෙ? අවුරුදු 5කින් ප්‍රොෆිට් එකක් ගන්නවා නම් ඒ පහේ සල්ලිට හිර කරන්න ඕනේ. මේකට ඇවිල්ලා තියෙන කෝටියම දැම්මට පස්සේ අතේ ආය සල්ලි නැත්නම් කරන්න බෑනේ. මේක මතක තියාගන්න කාරණා තමයි ක්‍රිප්ටෝ මාකට් එක එක දවසෙන් දෙකෙන් අප් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව්. ඒ බුල් මාකට් එක. හැබැයි බෙහා මාකට් එක එහෙම අප් වෙන්නේ නැහැ. ඔව්. ගොඩක් කට් එක බලන්නේ ක්‍රිප්ටෝ එක ක්විප් මනී කියලා. ආ නා ක්විප් මනී නෙමෙයි ක්‍රිප්ටෝ කියන්නේ. ක්‍රිප්ටෝ කියන්නේ ඇත්තම කිව්වොත් මේ ස්මාර්ට්. හරි. දැන් පොඩි අප්ඩේට් එකක් දෙන්නම් මේ ලයිව් එක කට්ටියට. මේ දැන් අද දවසේ ලයිව් එකේ ඉන්න හැමෝටම ඉන්ඩිකේටර් එක දෙනවා. හරි. ඉන්ඩිකේටර් දෙන්න තමයි ඔන්න ෂෙයා කරන්න එක දැන් 555ක් කරා ටාගට් එක. මේ කට්ටිය ඉල්ලනවා. හරි. ලස්සන ගානක් 555 අපේ 55 555 සම් ඔය ඔක්කොම ළඟ ළඟ තියෙන ඉන්න ඔන්න 555කට ගෙනාවා.
අඩුම 500ට කරමු. ඉතින් අඩුම 500ට මේ ඔයාලගේ කමියුනිටි එක අපේ අපිත් එක්ක අපිවත් අපිත් එක්කම එකතු වෙලා ඉන්න මේ කමියුනිටි එකට අපි මේක ෆ්‍රී දෙන්නේ. හරි මේක හදන්න ගියපු කාලය. මෙතන අපේ මදුරංග ඉන්නවා. මදුරංගට කතා කරමු. ඔව් මේක වැඩිම බරපැන 90% විතර බර දැල්ලා තියෙන්නේ මදුරංග. හරිද? එතකොට අපේ අයිඩියාස් එකතු කරගෙන ශෂිකගේ මේන්ලි අයිඩියාස් එකතු කරගෙන තමයි මේක නිර්මාණය වෙන්නේ. හරි. එතකොට මේක SMS එකේ හදපු ඉන්ඩිකේටරයක් නෙමෙයි. මෙතන chat එකේ ඇති මේ කට්ටිය මේක යූස් කරනයි මේ දවස්වල. හරි. එතකොට ඔයාලට මේ වගේ එකක් අපි ඉස්සරහට මේක දෙනවා. අපි ඉස්සරහට මේක කන්ටිනියු ගන්න ප්‍රමයක් හදලා දෙනවා. අපි එළියට දෙනවා නම් MC ගානකට තමයි දෙන්නේ. මොකද අපි ඒක වියදමක් දරන්න වෙනවා සහ කරන මහන්සිය සහ ඒක දිගටම ඩිවලොප් කරන්නේ දේවල් අපි තියෙනවා. මොකද ඒ ඉන්ඩිකේටර් එකට අපි වැලියු එකක් දීලා තියෙනවා. ඒක තියෙනවා ඉස්සරහට අපි ඒක වෙනස්ම විදිහකට භාවිත කරන්න අවස්ථාව දෙන්න තමයි හදලා තියෙන්නේ. ඒක මේන්ලි අපේ ඉස්සරහට වෙනුවෙන් නිර්මාණය කරපු දෙයක්. එතකොට මේක හරහා දැන් අපි මම මුලින්ම කතා කරන්නේ අර මේ කෝස් එකක් කරලා ඒක ඩිවලොප් කරගෙන ඉස්සරහට යනකොට ඒක තමන්ගේ ස්ට්‍රැටජි එකක් හඳුනා ගන්නක. හරිද? ඒ වගේම සමහර කාලවල අපේ ස්ට්‍රැටජි එක වැඩ කරන්නේ නැතුව යනවා. ඒවත් තේරුම් ගන්න ඕනේ. එකම දේ හැමදාම යූස් වෙන්නේ නැහැ. අප්ඩේට් වෙනවා, වෙනස් වෙනවා. මේ දේවල් වෙනස් කරගෙන යන්න ඕනේ. සචින් කරා වෙනසක් කරා. හරිද? මම වෙනසක් කරා. කලන ඕනතරම් වෙනස් කරලා තියෙනවා. මම මදුරංග සෑහෙන වෙනස්කම් කරලා තියෙනවා. චතුර. ඉතින් මේ වෙනස්කම වෙන්නත් ඕනේ. එහෙනම් අපි ගාව අයිඩියාස් තියෙන්න ඕනේ, එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ වෙනස කරන වෙලාවෙ ඉන්කම් එකක් ගන්න ක්‍රමයක්වත් තියෙනවා. ඔව්. අනෝකට තමයි මේ ඉන්ඩිකේටර්ස් ඒ වගේම ඊබත් VIP ෆැමිලි සහ ලයිව් ට්‍රේඩින් කියන concept එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. හරි. දැන් සමහර අය ඉන්න දැන් ස්පොට් එකේ ඉන්වෙස්ට් කරන්න. මම දැක chat එකේ ස්පොට් එකේ ඉන්වෙස්ට් කරන්න කිව්වා. හරි කරන්න. ඒ ඔයාට හොඳ කැපිටල් එකක් තියෙනවා නම් මෙතනින් යනවා කියලා ඔයාට ඔච්චරම හිතෙනවා නම් ඒක කරන්න. ඒක අපි මොකුත් කියන්නේ නැහැ. හැබැයි අපි ටීම් එකක් විදිහට අපි එක මතයක ඉන්නවා. ඒ තමයි අපි ඉන්වෙස්ට් කරන්නේ අතේ තියෙන සල්ලි ටික නෙමෙයි කියන දේ. අපි ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් අරගෙන ඒ ප්‍රොෆිට් එක ඉන්වෙස්ට් කරනවා කියන තැන තමයි අපි ඉන්නේ හැබැයි. මොකද මේ මාකට් කියන්නේ ඔක්කොම හයි රිස් මාකට්. හරිද? ඒතර හයි රිස් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නම් අපි මිනිස්සු ලංකාවේ ස්කෑම් වලට ඉන්වෙස්ට් කරන විදිහ දැක්කම විශ්වාසදෙනවා. එහෙම බලමු. හරිද? ඒතර මේ වගේ අපිට ඒවා හයි රිස් නෙවෙයි ලංකාවේ මිනිස්සුන්ට. මේව තමයි රිස්. හරිද? ඒවා හයි රිස්. ඒවා බිස්නස්, ඒවා ජෙනුයින් බිස්නස්. ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා හිතන් ඉන්නේ. මොනවා හරි වුණාට පස්සේ තවුලක් නැහැ. ඇයි දාපු කවුරුකුත් නැහැ අන්තිමට බලපුවා. දාපු ගන්න හොයා ගන්න මම දැක්ක ගැටේකට දාපන් කියලා තියෙනවා. හරිද? දාපු ගන්න හොයා ගන්න නම් ගැටේකට දාන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ. ඒතර මේ වගේ දෙයක්. හරිද? කරන්න නම් හොඳ මයින්ඩ් සෙට් එකක් තියෙන්න ඕනේ. ආවට ගියාට කවුරු හරි කියනවා නා දැන් බයි කරන්න, දැන් බයි කරන්න කියලා. එහෙම බයි කරන්නේ කොහොමද? බයි කරන්නේ කොහොමද? ඒකට හේතු තියෙන්න ඕනේ. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් මේ එක තැනකින් තියෙන සන්තකේම දාන්නේ නැහැ කිසිම වෙලාවක. දැන් අපි කතාත් කරා. එහෙම තියදි මම මේ chat එකේ දැකපු දේවල් ටික උත්තර දෙන්නේ. හරිද? එහෙම තියදි දැන් බයි කරා. එහෙම වෙන්න බෑ. හරිද? කිසිම වෙලාවක මොකද මේක ලංකාවට වැදගත් මේ ෆියුචර් ට්‍රේඩින් කියන එක. මගේ ලංකාවට මාර වැදගත්කමක් තියෙනවා මේ ෆියුචර් ට්‍රේඩින් වල. මම අද කෑගල ක්ලාස් එකේ කතා කරපු දේ මේක. මම චුටි අප්ඩේට් එකක් දෙන්න මේ සම්බන්ධව මේ chat එක යන දේවල් එක්ක අනිත් අයට අයිඩියා ගන්න. ඒත් එක්කම live එක share කරමු. හරි? Live එක share කරමු. එතකොට ඔයාලට හොඳ සුපිරි ඉන්ඩිකේටර් එක දැන් කලින් ගත්තා ඉන්නවා. ඒ අයටත් අපි අප්ඩේට් එකක් දෙන්න මොනවද කියලා. ඒ වගේම මම කියන්නම් නම් කිහිපයක් මම ඉනරිස් එකේ share කරන්න TikTok එකේ comment කරන්න කියලා කිව්වා. මේ වෙනකොට comment දාලා ඉන්න අයගෙන් 3 දෙනෙක් තෝරාගෙන තියෙනවා. සහ එදා live එකට YouTube එකේ comment කරපු අයගෙන් හොඳම comment වලින් 3ක් තෝරාගෙන තියෙනවා. ඒ අයත් සහ අද දවසේ අපේ ශෂිකාව කියලා කියපු කෙනාට එයාට special එකක් හම් වෙනවා. එයාට ලොකුම time එක හම් වෙනවා එයාට. අපි අද ඉන්ඩිකේටර් එකේ access වැඩිපුර දෙනවා. වැඩිපුර හම් වෙනවා. හරි. එතකොට ඔන්න අවස්ථාව. හරි. ඊළඟට දැන් කතා කරගෙන ආපු දැන තමයි දැන් future trade කරන්න එපා කියන ප්‍රැල්ලක් ලංකාවේ තියෙනවා. future trade කළා වැඩක් නැහැ. හරිද? ස්පොට්ම කරන්න ඕනේ. හරි. එහෙනම් ජීවිතේට forex පැත්ත බලන්න එපා ඒගොල්ලෝ. නෑ forex එක ස්පොට් කරන්න කොහොමද? forex ස්පොට් කරන්න කොහොමද ප්‍රශ්නේ. හරිද? එතකොට එහෙම යන්න බෑනේ. ඒ වගේම ඇයි future කරන්න අපිට සිද්ධ වෙන්නේ? ස්ටාර්ට්අප් එකක් ගන්න කෙනෙක් ඇයි ෆියුචර් කරන්නේ? දැන් අපි ඉන්වෙස්ට්මන්ට් වල යන සූදානම් ඉන්නේ. අපි ඉන්වෙස්ට්මන්ට් ගන්නකොට අපි අප්ඩේට් එක දෙන්න. අපි මේ ලෙවල් වලින් මේ පර්සන්ටේජ් වලින් අපි බයි කරනවා කියන එක. අපි ඒ අප්ඩේට් දෙන හැබැයි ඒවා අපිට ලයිව් එක හැම වෙලෙම දාගෙන අප්ඩේට් එක දෙන්නේ. අපි ওই දේවල් ඔක්කොම අපේ Telegram group එක හරහා තමයි අප්ඩේට් Telegram channel එක හරහා. ඉතින් Telegram channel එක 25000 කියන සීමාවට ගෙනාවාම අපි විශේෂ දේවල් ටිකක් සූදානම් කරලා තියෙනවා. ඒ වෙලාවට අපි අප්ඩේට් කරනවා. ඒ වගේම අපි main TikTok එක අපිත් ඔන්න TikTok ඇවිල්ලා ඉන්නේ. බෑනේ එක කරන්නේ. නැතනම් ඒක ඇතුලේ සෑහෙන බොරු ගොඩක් තියෙනවා. මං ගියාම මාත් කම්පියුස් වෙනවා. මෙච්චර ලේසිද ට්‍රේඩ් කරනවා කියන එක. හරි. එතකොට
දැන් ඇත්තටම අපි නම් ලේසි කරලා තියන වෙන විදිහක ඉන්ඩිකේටර්ස් අනම්මනන් දේවල් වල හැබැයි එතන ලේසි වෙලා තියෙන වෙනම concept එකක් මාර profitable traders ලා ඉන්නේ හරි සමහර වෙලාවට මේ විනාඩි 10ට කෝටි 2 3ක් හම්බ කරපු කෙනෙක් ඉන්නවා හැබැයි profit කැලේ විතරයි දකින්නේ ඉතින් අනිත් එක නෑ ලංකාවේ හරි ඉතින් ඔන්න ඔය වගේ තත්ත්ව දෙනවා මම කියන්නේ මේ කෝටි ගණන් විනාඩි 10ට හම්බ කරලා නෑ කියලා නෙමෙයි හම්බ කරන්න පුළුවන් හැබැයි හම්බ කරන්න ඒකට අදාළව බැලන්ස් එක කොහොමද කැපිටල් එකක් තියෙන්න ඕනේ හරි මේ පොඩි ගණන් දාලා එහෙම නෙමෙයි මේ වැඩේ වෙලා තියෙන්නේ එතකොට මේ මෙන්න මේ දේවල් ෆියුචර්ස් වලට මම ආවේ ෆියුචර්ස් කරන එකේ වාසිය තමයි මම දකින වාසිය එකක් තමයි ෆියුචර් කියන්නේ පට්ටම රිස්කි concept එක එතකොට මේකේ තියෙන අමාරුම දේ අල්ලගෙන ඕක කරා කියන්නේ එයාට එතනින් එහාට ඕක ඇතුලේ ආයෙ වරදින්න තැනක් නැහැ වරදින්න නැහැ කියන්නේ මේ ට්‍රේඩ් 100%ක් හරිනවා කියන එක නේ වැරදියෙන් තේරුම් ගන්න එපා කිසිම කෙනෙක් ආයෙ එයාට මේක මැනේජ් කරගෙන යන්න බොහොම පහසුයි. හැබැයි ගොඩක් අය මම අද ක්ලාස් වල දැක්කා සහ අපි කතා අපිත් කතා කරන ගොඩක් අය දැක්කා එන්න කලින්ම ඩොලර් 300 500 1000 2000 නැති කරගෙන ඉන්නේ. ඉතින් එනේ ඔය ටිකෙන් පොඩි කොටසක් කෝස් එකක් වෙනුවෙන් වියදම් කරා. හරිද? දැන් අපේ කෝස් එකේ කතා කරොත් එහෙනම් ඉන්ඩිකේට අනම්මන ටික ෆ්‍රී හම්බුනාට පස්සේ ඇත්තට වියදමක් නැහැ යා. හරි කිසිම දෙයක් වියදමක් නැහැ එහෙම බැලුවොත්. ඒ ටික යූස් කරලා ට්‍රේඩ් කරන ගමන් ඔය ටික හරියට ස්ට්‍රැටජි එකක් බිල්ඩ් අප් කරගත්තොත් අපි හැමෝටම වෙන් වෙන් නු ස්ට්‍රැටජිස් තියෙනවා ඒ විදිහට තමයි අපි ට්‍රේඩ් කරන්නේ මට බෑ කලණක ස්ට්‍රැටජියකින් ට්‍රේඩ් කරන්න ශෂිකට බෑ කලණක එක විතරක් යූස් කරන්න මට බෑ ශෂික එක යූස් කරන්න මම යූස් කරන එක යාළුවන්ට හරියන්නේ මේක වෙනස් වෙන එක එක්ක නේද හරි ඉතින් මේ වෙනස්කම් එක තමයි යන්න ඕනේ මේ දේවල් එක්ක ඉස්සරවම ඉන්වෙස්ට් කරන්න ඕන සල්ලි ටික හදාගන්න හරි ගෙදර තියෙන ඉඩම උකස් තියලා රත්තරන් මඩු උකස් තියලා වාහන උකස් තියලා එහෙම ඉන්වෙස්ට් කරන්න එන්න එපා එහෙම කිසිම දෙයකට ඉන්වෙස්ට් කරන්න එපා හරි MTF දන්න. අර වට මේවට දන්න. ඔය කිසිම දෙයකට එහෙම ඉන්වෙස්ට් කරන්න එපා. එහෙම ඉන්වෙස්ට් කරපු මිනිස්සුනේ මැරුනේ. මුටි කාලා මැරුනේ. කොච්චර දේවල් වුණා. එහෙම ඉන්වෙස්ට් කරපු හින්දා තමයි තරහ තියෙන්නේ. හරි. ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ රිස්ක් එකක්. ඔයාලා බලන්න ගොඩක් අය ඔය ගැන කතා කරලා තියෙනවා ලංකාවේ අපි නෙමෙයි. ඒතකොට ඔය කියන විදිහට ආ දැන් දාන්න කිව්වොත් දැන් දාන්න බෑ එහෙම ඉන්වෙස්ට්මන්ට් එක. ඒතකොට ඒක තේරුම් ගන්න ඕනේ. හරි. එනවා ලයිව් එක ෂෙයා කරන්න ආයෙත් උන වැඩි වීගෙන එනවා. ටග් ගාලා ෂෙයා කරමු. එකපාර ඔක්කොමලා එකතු වෙලා මේක සෝෂල් මීඩියා ඊට පස්සේ WhatsApp, Telegram, Instagram, TikTok දානකෝ හැම තැනම දැම්මොත් මේක ක්ෂණික ගෙනම ගෙදා දැක්කනේ දැන් විනාඩි ගානට 400 කිව්ව විතර 400 ඇවිල්ලා තියෙනවා. අදත් ආවා සෑහෙන ළඟට ආවා බොහොම පොඩ්ඩයි. හරි එහෙනම් ඉක්මනට ෂෙයා කරලා ගන්න අනිවාර්යයෙන්ම ඔය ලිමිට් එක පැන්නපු ගමන්ම පටස් ගාලා ඉන්න ඔක්කොටම ඇක්සස් එක දෙනවා. හරි වෙනසක් කරලා තියෙනවා. ඉතින් ඒක ගමු අනිවාර්යයෙන්ම. හරි හොඳයි. අනිවාර්යයෙන්ම ඉන්ඩිකේටර් එක දෙනවා ඉක්මනට ෂෙයා කරන්න. ඉන්ඩිකේටර් කීයද කියලා. මල්ලි දිලා ගන්න දැන්නේ. හරි. සල්ලි දෙන්න සල්ලි කතරේ. හරි. ආයෙ දෙන ශෂිගෙන් ලෙසන් සීරීස් එකක් කියලා YouTube එකේ. මොකද කියන්නේ? ලෙසන් සීරීස් එකක් කියලා. බල්බ ස්ටාර් මොකද මේ ගලියද? මොනවද බල්බලි? දෙව්. හරි. එතකොට අලුත්ම ලෙසන් සීරීස් එක YouTube එකේ අප්ලෝඩ් කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම අලුත් දේවල් ගැන ඊයේ සොසයිටි එකේ චැට් වගේ ගියා. ඒ දේවල් ගැනත් අපි නෝට් එකක් දාගෙන තියෙනවා. ඒ දේවල් ගැනත් අනිවාර්යෙන්ම අප්ඩේට් එකක් ඉස්සරහට දෙන්න. ඉතින් ගොඩාක් අයට ඒ වගේම ට්‍රේඩින් වලට එන්න ඉන්කම් එකක් නැති ලොකු පිරිසක් ඉන්නවා. කියන්නේ ට්‍රේඩ් කරගන්න සල්ලි නැති. එතකොට මේ අයටත් මහල් ඔප්ෂන් එකක් ඕනි කියන තැන අදහසක් අපිට ඇවිල්ලා තියෙනවා. මම ඒක ගැන අප්ඩේට් එකක් දෙන්නම්. ඩීම එකක් තාම ලොකුට ඒ ගැන අප්ඩේට් කරේ නැහැ. මොකද ඊයේ රෑ හරි පෙරේදා රෑ හරි ගියපු chat එක මම රෑ පාන්දර එකට විතර chat කර කර ඉන්න වෙලාවේ තමයි ඔය අදහස් ටික ආවේ. එතකොට ඒ අදහස් අපි ක්‍රියාවට නම් ගමු මේවා කරන්න පුළුවන්. ලොකු වෙනසක් කරමු ඉස්සර. අනිවාර්යෙන්ම. ඔව්. ලයිව් එකේ මනි මැනේජ්මන්ට් ගැන කතා කරේ නැහැ. ඊස දින කලින් සතියේ ලයිව් එකේ මැනේජ්මන්ට් කොටස ගැන අපි කතා කරලා තියෙනවා. හරි. ඉතින් කලින් අපිට අද දවසේ මේ කතා කරගෙන ගියපු දේවල් වල තමන වගේ දේවල්ද තියෙන්නේ ඉතින්. තව පොඩි දේවල් කීපයක් තියෙනවා. හරි. මේකේ විශේෂම දෙයක් තියෙනවා. හරි. එහෙනම් මම කලනට දෙන්නම් මෙතන ඉඳලා මේ ගැන කතා කරන්න. ඔයාලට වැඩක් තියෙනවා මේක අහගෙන ඉන්න ගමන්. බලාගෙන ඉන්න තියෙන අපේ මුණු ටිකනේ. හරිද? අහගෙන ඉන්න ගමන් මේක ෂෙයා කරගෙන කරගෙන යන්න. මම තනම ෂෙයා කරන්න. හරි. ෂෙයා කරලා අනිවාර්යයෙන්ම අපි කිව්වොත් එහෙමයි ගිය සතිය 400 කිව්වා 400 ආව චනිකේම් ඇක්ටිව් කරා ලින්ක් එක. ලින්ක් එක හදලා ඔක්කොම කරලා තියෙන්නේ ඇක්ටිව් කරන් තියෙන්නේ ගිය සතිය ලින්ක් එක නෙවෙයි ඈ. එහෙම දෙන්නේ නැහැ. ගිය සතිය ලින්ක් නෙවෙයි. වෙන ලින්ක් එකක් තියෙන්නේ. හරි. හරි. අනිවාර්යයෙන්ම දෙනවා. ඒ වගේම තමයි ස්ටුඩන්ට්ස් ලාට. අපිත් එක්ක ස්ටුඩන්ට්ස් ලා ඉන්න මේ වෙනකන් ස්ටුඩන්ට්ස් ලාට. හරිද? 3000කට ආසන්න පිරිසක් අපිත් එක්ක ඉන්න 3000ක් පැනලා තියෙනවා මම මතක විදිහට. 3000ද ප්‍රශාන්ත? 3000 පැනලා නේද? අපි මේ බැකේ ඉන්න තව කෙනෙක් ඈ. ඔෂන් ඉන්නවා මේ බැතේ කැමරා වල වරවල පෙන්නන්නේ. හරිද? මේ හැමෝටම මුල්ලා ඉඳලා හිතමු හැමෝටම අපි ඩිසයින් කරලා තියෙනවා නැවත වතාවක් වෙනස්ම විදිහේ කෝස් එකක් ඩිසයින් කරලා තියෙනවා. මේක ෆ්‍රී සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ. ඒ කියන්නේ අප්ඩේට් වුණ දේවල් ටික විතරක් අපි
කෙලින්ම අප්ඩේට් කරනවා. ඊට අමතරව ඉබත් VIP family version 2 එකක් අපි රිලීස් කරනවා. මේකත් එක්කම live trading access එකත් ඒක හරහාම ගන්න පුළුවන්කම හදලා දෙනවා. ඒත් එක්කම indicator pack එක සහ මේ IRPS indicator එක රිලීස් කරනවා. ඒකට වෙනම form එකක් ඔයාලා වෙනුවෙන් හදලා තියෙනවා. ඒ form එක අපි හෙට දවසේදී රිලීස් කරනවා. ඔයාලා හැමෝටම මේ form එක fill කරන්න ඕනේ. මේ form එක ඇතුලේ විශේෂ දේවල් ගොඩක් ඔයාලගෙන් අහලා තියෙනවා. ඒ දේවල් ටික අප්ඩේට් කරන්න. ඒක අප්ඩේට් කරපු ගමන් ඔයාලට indicators සහ ඒ අලුත් groups ඔක්කොටම add වෙලා අප්ඩේට් ගන්න පුළුවන්. ඒව තමයි අපි මෙතන ඉදිරියට වැඩ කරගෙන යන්නේ students අට. ඒ අවස්ථාව දීලා තියෙනවා. indicator එක අපි අද දවසේ live එකේ ඉන්න අයට දෙනවා. share කරන්නකො. ඉතින් share කරන්න මම කියනවා. මේ අපි දැන් සාමාන්‍ය ගාන දෙමු මේකලු දැන් එන්නේ සෙට් එක නිදා ගන්න යනවා හරි try වෙනවනේ හරි 844 500ම නිල්ලන්නේ 500 දෙන්න දෙන්න හරි හරි 500 දෙන්න නේද හරි හරි 500 ඔච්චර ඉර අඩු කරන්න බෑ මේක මම දරලා තියෙනවනේ හරි ඒතර මාසෙට කන්සිම වියදමක් දරන්න වෙනවා ඒ වගේ මතක තියාගන්න ලංකාවේ තියෙන අනිත් ඉන්ඩිකේටර් එකත් එක්ක මේක එකතු කරලා වැඩ කරන්න ඔයාලට තවත් සුපිරි ගේන් එකකට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේක අපි ඒ ගැනත් අපි කතා කරමු ඉස්සරහට අපි ඒ ගැන කොහොමද ඒවා මික්ස් කරලා ක්‍රියේට් කරන්න තියෙන්නේ ගැන කතා කරමු ඉතින් අපි යමු ලෙසන් එකට ඔයාලා ෂෙයා කරන්න යතරේ මම අපේ අප්ඩේට් එක දෙන්න අදාළ ලෙවල් එක පනපු ගමන්ම ඔන්න ලින්ක් එක දානවා කියලා හරි හරි විශේෂම දෙයක් තමයි මේ කතා කරන්න ඕනේ මේ දැන් බෙයා මාකට් එකක් ගත්තොත් සසිකායි මේ හැමදාම තියෙනවද බෙයා මාකට් එක? නෑ හැමදාම බෙයා මාකට් එකක් තියන්නේ නෑ. හැමදාම නෙමෙයි කවදා හරි ඉවර වෙනවනේ. කවදා හරි ඉවර වෙනවා. අපි දැනට දාගමු මාස 9කින් මේක ඉවර වෙයි කියලා. ඔව්. මේ තියෙන අගය වැටිලා හරි මොකක් හරි වෙලා මාස 9කින් මේක මොකක් හරි වෙයි. ඔව්. හරි මාස 9ක් තියෙද්දි මාස 9ක් යද්දි මාකට් එක ගත්තොත් ටොප් එකට 69000 ගෙතනකට යන්න පුළුවන්. එහෙනම් බැරි මම කියන්නේ යන්න පුළුවන්. 9 ඉවර වෙද්දි 10 10 13 10 11 10 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
පහසුවෙන් මම හිතනවා ඔක ඩොලර්ස් 5000ක් වලින් ගත්තනම් ඔක අදා කරලා ලැබෙනවා. හරි. ඩොලර්ස් වලින් ගමුක අපි ඩොලර් 5000ක් තියෙනවා දැන්. ඩොලර් 5000ක ආසන්න ප්‍රමාණයක් 5000ක් අපි 3000ක් වගේ ගමු 3000ක වගේ ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේක දැන් ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්නේ. මේක දැන් මම රිස්ක් කරන්න කැමති. මේ දැන් මම කියුව විදිහට මේ 3000 දැන් අපි ක්‍රිප්ටෝ වලටම දානවා කියපු මේ 3000 ක්‍රිප්ටෝ වලටම දානවා. හැබැයි මේක මතක තියාගන්න කාරණා තමයි මේක මේ වගේ ප්‍රොෆිට් එකක් තමයි නේද තුන්දා ඈ මේක වාර්ද තා බිස්නස් එකක් කරනවා ජීවත් වෙන අතේ ගාණක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ දැන් තුන්දා ඈ දැන් ඔය ඉන්වෙස්ට් කරන්න යන මේක කරද්දි ප්ලෑන් එකක් හදා ගන්න දැන් අපි මාස 9 එක ප්ලෑන් එකක් හදන්න යන ඔයාට පුළුවන් මේ 3000 කියන එක 9 න් බෙදා ගන්න 3000 9 න් බෙදා ගන්න 3000 9 න් බෙදාගෙන එනවනේ කොටස එතකොට ඔයාට පුළුවන් ලේසිම ක්‍රමය තමයි මාසයක් ගන්නවා මාසේ 15 වෙනිද ගන්න 15 වෙනිද මම විශේෂ දවසක් කියන්නේ 15 වෙනිද වගේ දවසක් තමයි මම ගන්න 15 වෙනිදා ගත්තට පස්සේ 15 වෙනිදාට ඇවිල්ලා අර බෙදාගත්ත ගාන ඉන්වෙස්ට් කරනවා. නමෙන් බෙදෙනවානේ. ඔය බෙදලා බලමු 3009. 3009 බෙදුවාස්සේ බෙදලා ගන්න ටග් ගන්න. 3009 නේ. ඔව්. එළ දවස් තමයි 30. ආ 333 නේ. 333ක් පළවෙනි මාසේ දාන. ඊළඟ මාසේ ඊළඟ 333 දාන 15 වෙනිදා. මේ DC ගන්න සිම්පල් ක්‍රමයක්. හැබැයි මේක කරන්න ඕන දේ තමයි මෙහෙමයි මතක තියාගන්න ඕනේ. ඔයා මේකට කලින් fundamental analysis කරලා හොඳ project එකක් තෝරගන්න ඕනේ. එතකොට මම recommend කරන්නේ මේ වෙලාවේ bitcoin සහ ethereum. ඒක කරන්න. ඒ කියන්නේ මේ කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට මම මේ කියන්නේ bitcoin හරි ethereum හරි තෝරගෙන මෙන්න මේකේ මේව කරන්න. මොකද අනිත් project වල කොහොමද risk එකක් තියෙනවන්නේ. දැන් අයි අපි bitcoin තෝරගන්නේ කියලා කට්ටිය අහනවා. ඒ කියන්නේ bitcoin තෝරගෙන ඇයි මේ bitcoin හරහාම යන්න හදන්නේ කියලා තහනවා. ethereum තෝරගෙන ethereum හරහාම යන්නේ ඇයි කියලා හිතන ඇති. එතකොට bitcoin ගත්තට පස්සේ bitcoin කියන්නේ මේ crypto industry එකේ මද currency එක. يعني ලොකු අම්මා වගේ තමයි අපේ ඉන්නේ. හරිද? අම්මා වගේ තමයි bitcoin ඉන්නේ. මොකද bitcoin හෙලෙද්දී අනික කට්ටියට එක එක දේවල් සිද්ධ වෙනවා. يعني bitcoin වල හැච් එකක් යද්දී අනික කට්ටිය උණ ගන්නවා. හරිද? උණ ගන්නවා. يعني වැටෙද්දී අනිත් ඒවා කඩාන වැටෙන හැලවල් තියෙන නැත්ද? ඉතින් ethereum ගත්තට පස්සේ අපි ගන්න පුළුවන් ඕන ලොකු තාත්තා වගේ පැත්තට ගන්න පුළුවන් ethereum. එතකොට ඔව්. ethereum ගත්තට පස්සේ මේ ethereum එක පැත්තෙන් තියන්න පුළුවන් ethereum එකත් මොකද යම් කිසි කාල පරාසයක් කරලා trust එකක් build වෙච්ච project එක. එතකොට ethereum නම් ප්‍රශ්නයක් නැහැ මිට risk එකක් නැතුව යම් කිසි risk එකක් තියෙනව නැත්තේ නැහැ. අර කිව්ව මාස 9 plan එක අදාගෙන 333 දාගෙන යන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. දැන් මේක පොඩ්ඩක් advance වෙන්න උනේ.
ඇඩ්වාන්ස් වුණාට පස්සේ දැන් මේ 333 එක ප්‍රොජෙක්ට් එකකට දානවට වඩා අපිට පුළුවන් මේ 333 කැලිකලට බෙදන්න. කැලිකලට බෙදන්න. එතකොට 333 කැලිකලට බෙදලා පස්සේ අපිට පුළුවන් මේ බිට්කොයින් වලට මේකෙන් 140 වගේ ප්‍රමාණයක් දාන්න. ඊටු 160 අපි සිලෙක්ට් කරගන්න ප්‍රොජෙක්ට් 10. ඒ ප්‍රොජෙක්ට් 10ටම සමාන ගානේ දාන්න. එතකොට මතක තියාගන්න එතනින් වෙන්නේ අපි ප්‍රධානයෙන් බිට්කොයින් එකට විතරක් මේ සල්ලි දැම්මට පස්සේ රිස්ක් එක වැඩි. percentage එකක් අතර ගත්තා පස්සේ මැස් දාන්න කෙනෙක් දන්නවා. එතකොට එකකට එකක් විතරක් මේව කරලා පස්සේ දැන් ඒක potential එකට crash වෙන්න සහ crash නොවෙන්න. ඒ කියන්නේ market එක වැටලා bitcoin බිඳුවට යන්න සහ bitcoin ලක්ෂයට යන්න පුළුවන් අපි possibility එකක් ගත්තා පස්සේ 50-50 තියෙනවානේ. එතකොට මේක තව project එකක් ආවට පස්සේ එතකොට ඕක තවත් අඩු වෙනවා. risk එක අඩු වෙනවා. දැන් දෙකම වැටෙන්න පුළුවන් risk එක එකක් හරියන්න පුළුවන් අනික වැටෙන්න පුළුවන් දෙකම වැටෙන්නත් පුළුවන්. කර්මය තමයි එන්නේ මොනවා. හරිද? 10ක් වරගත්තට පස්සේ ඕක මෙහෙට මෙහෙට හෙට මෙහෙට වෙලා ඇලි මෙලි වෙලා අනිත් පැත්තට එනවා. කෝයි වලේ හරි අර ලොකු possibility එකක් නම් මොකක් හරි project එකක් අනිවාර්යෙන් යනවා නේද? අනිවාර්යෙන් යම් කිසි ගේම් එකක් ගන්න. දැන් TRB එකක් වගේ ගත්තට පස්සේ TRB කියන්නේ ඇත්තටම fundamentally ගොඩක් strong project එකක් නේ. අපි ගත්තට පස්සේ ඉතින් ඒක 100 800 800ක් වගේ ප්‍රමාණයක් market එකේ buy වෙලා තියෙනවා. අනිවාර්යෙන්. ඔය investment එකක් කරනකොට personal idea එකක් විතරයි. පුළුවන් shitcoin එක තෝරගන්න පුළුවන්. එක project එකක්. එක project shitcoin එක. එක shitcoin. shitcoin එකක් කියනකොට shit කියන එක වැරදි විදිහට වටහා ගන්න පුළුවන් මේක. ඔව් වැරදි වචනයක් නෙවෙයි මේ crypto වල තියෙන එකක්. එතකොට මේකේ තියෙනවා large cap coin කියලා දෙනවා. ඊට පස්සේ meme coin කියලා දෙනවා. meme coin සමහර වෙලාවට shitcoin වල වැටෙනවා. වගේ තියෙනවා එක එක ගොඩක් දේවල් තියෙනවා. එතකොට සමහර දේවල් දෙනවා නිකම්ම නිකන් නම විතරක් ආවා. දැන් pepe ගත්තට පස්සේ pepe වල යම් කිසි යම් කියනවා ඉතින් අර pepe හොඳයි කියලා සමහර කට්ටිය කියනවා. නමුත් pepe ගත්තට පස්සේ මම නම් තනි කර අමුතුම සිට් එක කරනවා ඒක වටන්නේ සිට් කොයින් කොට තමයි වැටෙන්නේ ඊට පස්සේ පැත්තකින් ගත්තාට පස්සේ ලුණා ඒක ඒත් ඉස්සරහට තවත් වචනයක් දාලා තමයි සිට් කියන්න ඕනේ එතකොට ඒක අනිත් පැත්තෙන් තියෙන කොයින් එකක් ඒක සිට් එකක් දාන්නේ මේ වෙන මැඩ් එකක් ලින්ක් එක chat එකේ දාලා තියෙනවා කටේ ලින්ක් එකෙන් tag කර register වෙන්න පුළුවන් live එක අහන් ඉන්න ගමන් ඔන්න register වෙන්න පටන් ගන්න හරිද අපි විනාඩි 5ක කාලයක් ඔය ලින්ක් එක active තියෙන එක පස්සේ ලින්ක් එක disable කරනවා ඉතින් ඔයාලා ඒක අරගෙන එනකන් මේ අපි කීප දෙනෙක් අහලා තියෙනවා මේ එලියට් වේව් එක ගැන. අපි කට්ටිය ලින්ක් එක රෙජිස්ටර් වුණාට පස්සේ ඔය කොටස කතා කරමු. නැත්නම් ඒකට මිස් වෙනවා. ඔව්. එලියට් වේව් කෝස් එක ගැන අහලා තිබුණා චතුර ඉන්න හින්දා. චතුරානි මේ පොඩක් අප්ඩේට් කරා. එලියට් වේව් කෝස් එක ගැන අහලා තියෙන නිසා ඔන්ලයින් එක පටන් ගන්න දවසක්. චෙක් එක. හරි. ගොඩක් කට්ටිය. එලියට් වේව් ගැන දැන් ලංකාව නම් ඇත්තටම අපි ලංකාවේ. එලියට් වේව් කියන්නේ ඉනරයිස් එකෙන් එනවා දෙයක් අපේ කිව්වොත් වැරදි ඇත්තට. යම්තාක් අපේ තමයි. අපේ තමයි. එතකොට දැන් එලියට් වේව් කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් ලෝකේ තියෙන පරිණිතම ට්‍රේඩින් concept එකක් විදියට. දැන් අපි ගත්තොත් අවුරුදු 100ක් වගේ ලොකු කාලයක් ඔය ට්‍රේඩින් concept එකට. මුල් කාලේ ඇත්තටම ස්ටොක් මාකට් ඊටසේ forex මාකට් ඔය දෙකට තමයි හොඳටම මේ එලියට් වේව් දැනගත්තා. එතකොට එලියට් වේව් තියරි එක ගැන මේ හැදුවොත් ඒක හදලා තියෙන ඇත්තටම ස්ටොක් මාකට් එක දිහා අවුරුදු 100ක් ස්ටොක් මාකට් එක හිස්ට්‍රි එක අරගෙන තමයි ඒක හදලා තියෙන්නේ. ඒ නිසා සුප්‍රියටම වැඩ කරනවා ස්ටොක් මාකට් එක සහ ෆොරෙක්ස් මාකට් එකට. එතකොට දැන් වර්තමානය ගත්තොත් ක්‍රිප්ටෝ මාකට් එකටත් හොඳටම වැඩ කරනවා. එතකොට දැන් මම අප්ඩේට් එකක් දෙන්නම් මේ අපේ කෝස් ගැන. එතකොට මේ එලියට් වේව් ෆිසිකල් කෝස් එකක් අපි හෙට රුගේ කොටදී ස්ටාර්ට් කරනවා. එතකොට ඒකටත් කට්ටියට ජොයින් වෙන්න පුළුවන් හෙට උදේ 10ට. තාම අවස්ථාව තියෙනවා කට්ටියට එලියට් වේව් ෆිසිකල් එක රුගේ කොට කට්ටියට. ඒක මෙහෙමයි මේ ෆිසිකල් එකක් අපි ඇත්තටම ස්ටාර්ට් කරන මොකද මේ එලියට් වේව් කියන්නේ ඇත්තටම ප්‍රැක්ටිස් එකත් එක්ක යන්න ඕනේ දෙයක්. ඒක ප්‍රැක්ටිස් එක ඊට පස්සේ සයිකොලොජි හැම දෙයක් එක්කම යන්න ඕනේ දෙයක්. ඒ නිසා තමයි අපි විශේෂයෙන් මේ ෆිසිකල් ක්ලාස් එකක් වෙයි පටන් ගන්න හිතුවේ. අනිත් ඒවා ඔන්ලයින් ක්ලාස් එක. එතකොට අපි අලුත්ම මැදින් මේ ගිය 28 වෙනිදා ස්ටාර්ට් කරා ඔන්ලයින් එක. එතකොට ඒකටත් තාම කට්ටියට එකතු වෙන්න chance එක තියෙනවා. එතකොට concept එක කියන්නේ 100%ක් sure. ඇත්තටම මම trade කරන්නේ තනික 100%ක් elite elite. එතකොට මේ ඔය ගණන් ගත්තොත් මම experience එකත් එක්ක මට trust එකක් දෙන්න පුළුවන් elite එක. එතකොට කට්ටියටත් ඉතින් join වෙලා මේ ගැර. කට්ටිය හැමෝම නේ මේ market එකේ top එකයි bottom එකයි අල්ලගන්න පුළුවන් concept එක. උට යට දෙකම අල්ලගන්න පුළුවන්. එතකොට කට්ටියටත් අපිත් එක්ක join වෙලා මාකට් එකේ top එක bottom එක ඕන දැන අල්ලා ගන්න පුළුවන්. ඉතින් කට්ටියට කියන්න තියෙන්නේ හෙටත් පුළුවන්. ඒ කියන්නේ හෙට class එක start කරන්න කලින් join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට online එක පටන් ගන්නවා අපි දවසක් කියන්නම් Telegram channel එකේ. ඒකට join වෙන්නත් පුළුවන්. හරි. ඒ වගේම විශේෂ කාරණාවක් තමයි මේ elliott wave වගේ දෙයක් ගත්තට පස්සේ elliott wave සම්පූර්ණයෙන්ම depend වෙලා තියෙන. ඒ කියන්නේ elliott wave සම්පූර්ණයෙන්ම Fibonacci තිබුණා. එතකොට මේ ස්ටොක් මාකට් එකේ දැන් ඔය අවුදුන යාගේ නම ෆල් ලෙවල් එලියට් රැල්ෆ් නෙල්සන් එලියට් ඇවිල්ලා යා බල්ලා තියෙනවා මේ
මාකට් එක හැම වෙලෙන් පැටර්න් එකක් එක්ක තමයි මූ වෙලා තියෙන්නේ. එතකොට මේ පැටර්න් එක අඳුර ගන්න විදිය. ඒ කියන්නේ හයර් ටයිම් ෆ්‍රේම් වල, ලෝවර් ටයිම් ෆ්‍රේම් වල, හැම ටයිම් ෆ්‍රේම් එකක මේක මිලේනියම් එක එක විදිහට සුපර් මිලේනියම් ගේ කැලි කැලට වෙනවා. කියලා තියෙනවා මිලේනියම් මේ මේක එක එක විදිහට නම මම ඇහිච්ච කැලි ටිකක් කරේ දන්නේ නැහැ. මම ඉලියට් එක ඇත්තනවා. ලොකු ආගෝදයක් නැහැ. 1 ABC කියලා එකක් යනවා. 1 2 3 5 කියන පහක් යනවා කියලා මම දන්නා එච්චරයි. ඒ පහක් යනවා. ඊට පස්සේ කරෙක්ෂන් එකක් යනවා. ඔය ටික තමයි මම එච්චරයි දන්නේ. එලියට් ටේබල් එක. එතකොට එලියට් ටේබල් නිකන් අමුතු සයිකොලොජි එකක් තියෙනවා. එතකොට මේ මිනිස්සු ට්‍රේඩ් කරන පැටර්න් එකක් තියෙනවා. මම මේකටත් උදාහරණයක් වශයෙන් ගන්නම්. හිතන්න මේ ජනවාරි මාසෙට ලං වෙද්දි, දෙසැම්බර් මාසෙට ලං වෙද්දි අපේ ලංකාවේ නම් පොඩ්ඩක් මේ අයිඩියා එක ගන්න අමාරුයි. මිනිස්සු බිස්නස් පර්පස් සහ ඉන්වෙස්ට්මන්ට් පර්පස් හිතන්නේ කොහොමද? දැන් අපි ක්‍රිස්තියානි කට්ටිය ඉන්නවා. ක්‍රිස්තියානි දැන් ලංකාව ලෝකේ ගත්තට පස්සේ මේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට ගත්තට පස්සේ මේ ක්‍රිස්තියානි පැත්තේ කට්ටිය ගොඩක් වැඩි. ඒක නේ ඇමරිකාව මම එහෙම ආගමක් මේවා කරනවා නෙමෙයි. කියන්නුනේ ඇත්ත තියෙන්නේ ඒකනේ. යුරෝපේ ගත්තට පස්සේ යුරෝපේ කට්ටිය ඉන්වෙස්ට් කරනවා වැඩි. මම කියන්නේ සෞදි අරාබියේ මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ නැහැ කියලා. ඒ කට්ටිය ට්‍රස්ට් කරන්නේ ගෝල්ඩ් පැත්තේ වගේ තමයි. ලොකු ලොකු දේවල් වල තමයි ඒ කට්ටිය ට්‍රස්ට් කරන්නේ. ක්‍රිප්ටෝ මාකට් එකට ඔව් ඒ කට්ටියත් ක්‍රිප්ටෝ මාකට් එකට එනවා. නමුත් අර සීසන් එකක් එනවනේ NDA සීසන් එක, දෙසැම්බර් සීසන් එක. එතකොට නිව් ඉයර් සීසන් එක. එතකොට ඒකත් එක දෙසැම්බර් සීසන් එකේ ඉන්නවා. ගලින්ම මේ ක්‍රිස්මස් සීසන් එකේ නෙන්නේ ගලින්ම අත්තල් කාලේ නෙන්නේ. ඊට පස්සේ රයිට් අසු නිව් අලුත් අවුරුද්ද සීසන් එක එනවා. ඕකේ. ඊට පස්සේ ආවට පස්සේ මේ නොවැම්බර් මේ සැප්තැම්බර් මේ වගේ කාල පරාසල මිනිස්සු හැම වෙලෙම හිතන්නේ මේ දැන් ජනවාරි මාසයේ දැන් මට අලුත් මේවා කරන්න ඕනේ, අලුත් දෙයක් කරන්න ඕනේ. තර්ම ප්‍රොෆිට් එකක් ගන්න කොහොමද? ඒක තියෙන දියක් විකුණනවා. එතකොට මෙතන පැටර්න් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ සැප්තැම්බර් මාසේ, නොවැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ මේ වගේ මාස යද්දි යම් කිසි සෙල් ඕෆ් එකක් මේ හැම මාකට් එකකම එනවා. දැන් බලන්න ස්ටොක් මාකට් එක උදාහරණයක් ගත්තට පස්සේ හිතුවා නැති විදිහට සැප්තැම්බර් මාසේ සෙල් එන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් තියෙන ගාණ ඇති ඒකට ක්‍රිස්මස් එක සමරන්න දැන් නත්තල සමර ගන්න යම් කිසි ප්‍රොෆිට් එකක් ඕන. ඒතර ඒ දේ කට්ටි කරනවා. ඒක නිකන් පැටර්න් එකක් යන. එතකොට මාසේ අවුරුද්දේ මැදදී මාර්තු මාසේ ඔය වගේ කාල පරාසයක් ඇදී අමුතුම හයිප් එකක් එනවා මිනිස්සුන්ට. ගොඩක් වෙලාවට මාකට් එකේ බුල් රන් වගේ තියෙන මාර්තු, අප්‍රේල් ඔය වගේ කාල පරාසවල බුල් රන් තියෙනවා. ඒවත් එක කරෙක්ෂන් එනවා. ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි හිස්ටොරිකලි මේ බිට්කොයින් සම්බන්ධයෙන් කතා කරොත් එහෙනම් මේ ඔක්තෝබර් මාසෙත් යම් කිසි පැටර්න් එකක් කියලා ඔක්තෝබර් කියන්නේ ඒකට වෙනම වචනයක් කියනවා අප්ටෝම්බර් කියලා කියන්නේ ඒකට. හරිද? අප්ටෝම්බර් කියලා තමයි ඔක්තෝබර් මාසෙට කියන්නේ බිට්කොයින් වල. එතකොට සෙප්තැම්බර් වලට බිට්කොයින් වලින් කියන්නේ බිට්කොයින් අපි චාට් බලද්දි රෙක්ටැම්බර් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මේක තමයි වැටෙන මාසය. හැබැයි වැටුන්නේ නැහැ මේ මාසේ. ඊළඟ මාසෙ වැටෙයිද කියන්න බෑ. මොකද හිස්ටරි එකේ තියෙන වෙනස් වෙන්න පුළුවන්. මම මේ පැටර්න් එක සම්බන්ධයෙන් කතා කරේ. එතකොට මේ පැටර්න් එක අඳුර ගන්න ඕනේ. එතකොට මේ පැටර්න් එක අඳුර ගන්න පුළුවන් අපිට ෆන්ඩමෙන්ටල් කියන එක, මාකට් ෆන්ඩමෙන්ටල් කියන එක පොඩ පොඩ ගියොත් එහෙම. එතකොට ඒක පැටර්න් එක අඳුර ගත්තට පස්සේ මේ ඉන්වෙස්ට්මන්ට් පැත්තර කරද්දී අපිට ලේසි වෙනවා. ලේසි වෙනවා මේවා කරද්දී. දැන් කතා කරගෙන ආවේ අපි මේ රිස්ක් එක ඩයිවර්සිෆයි කරගන්න එක තමයි. රිස්ක් එක කැලි කැලි වලට බෙදාගන්නේ කොහොමද කියලා. ඒක කොල්ලයි පොඩි දෙයක් එකතු කරන්න අර ඔය. ඔයා කිව්වනේ අර දැන් නොවැම්බර් ඒ ෆෙස්ටිවල් කාලේ කියන්නේ අපි දත්ත නත්තල් ඉවස නිව්වේ. ඔන්න ඔය කාලෙදි දැන් මිනිස්සු අතරේ සල්ලි ගැවසෙනවා. ඇත්තටම. සල්ලි ඕනේ. එතකොට දැන් බුල් රන් එකක් පටන් ගන්නවා මාර්තු වගේ පටන් ගන්නවා. ඔව්. ඔතනදිත් අර එලියට් ටේබල් වල පොඩි පැටර්න් එකක් උත් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු අතරේ සල්ලි නැති වෙලාව. දැන් අපි ගමුකෝ යුද්ධයක් වගේ දැන් ලෝක යුද්ධයක්. එහෙම නැත්නම් දැන් කොරෝනා සංගතේ. ඔන්න ඔය වගේ කාට. මිනිස්සු අතරේ මේ මාකට් එකට දාන්න සල්ලි නැහැ. එතන අර කතා කරන්නේ සයිකොලොජි එකක් කරගෙන. ඔව්. එතකොට මාකට් එකට සල්ලි නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට මාකට් එකට දාන්න තරම් සල්ලියක් නැහැ. ඒක නිසා මාකට් එක ඒ කියන්නේ හොඳ මූවමන්ට් එකක් දක්වන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් අර ඉම්පල්ස් වේව් එකෙන් පදන්නයි. ඔව්. එතකොට ඉම්පල්ස් වේව් එක අනිවාර්යෙන් 3rd wave එක ඔබට වේව් 5 යන්න ඕනේ. ඒ කියන්නේ 3rd wave අපි ගත්තොත් 3rd wave high එකෙන් ඔබට වේව් 5 යන්න ඕනේ. එතකොට අර ඔය කාලෙදී මිනිස්සු අතරේ දැන් ලෝක යුද්ධයක් ඊට පස්සේ වසංගතයක්. ඔන්න ඔය කාලෙ මිනිස්සු අතරේ සල්ලි ගවසෙන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට මාකට් එකට දාන්න සල්ලියක් නැහැ. එතකොට ඒ කට්ටියට ඉන්වෙස්ට් කරන්න වෙනම සල්ලියක් නැහැ. එතකොට අර තියෙන සල්ලි වලින් කාලා බිල දියොත් එන. එතකොට අර සල්ලි නැති නිසා අර 3rd wave එකේ high එකෙන් break කරා වේව් 5 යන්න. හරි. එතකොට සයිකොලොජි. එතකොට මිනිස්සු අතරේ සයිකොලොජි කියන්නේ එතෙන් දාන සල්ලියක් නැහැ. එතකොට මිනිස්සුන්ගේ අර ඔළුවත් නිකන් දැන් හිතනවා මේක මෙතනින් හට යන්නේ නැති වෙයි. හරි. මෙතනින් හට යන්නේ නැති දාලා වැඩක් නැහැ. ඔන්න ඔය කරුණු දෙක නිසා මිනිස්සු සල්ලි යොදවන්නේ නැහැ අතනට. එතකොට අර අතන බ්‍රේක් නොකර අතනේ ක්ලෝස් වෙලා මාකට් එක නැවතත් පල්ලෙට එන්න පටන් ගන්නවා. එතකොට එතනත් අර ඔයා කිව්වා වගේ අර ෆෙස්ටිවල් කාලේ එතකොට ඔය වගේ හේතු ටිකත් හින්දා තමයි අතන උඩින් බ්‍රේක් කරන්නේ නැත්තේ. ඒ කියන්නේ 3rd wave එක ඔබට වේව් 5 එක යන්නේ නැහැ. යන්නේ නැත්තේ. ඔව්. හරි. නියම උදාහරණයක් ඇත්තනම් කිව්වොත් එහෙනම් මම ඉගෙන ගත්තේ දැන් ඔය සම්බන්ධයෙන් අද ලයිව් එක කරපු හින්දා මම ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. මම කලින් ඇත්තටම එලියටිව් සම්බන්ධයෙන් ඔක අහලා තිබ්බේ නැහැ. ඔය කට්ටියත් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ ඒත් එක්කම මේ රිස්ක් ඩයිවර්සිෆිකේෂන් එක නැත්තම් මේ රිස්ක් එක කැලි කැලි වලට බෙදාගෙන
රිස්ක් එක අපි ගොඩක් වැඩි නම් ඒ රිස්ක් එක කොහොමද මැනේජ් කරගන්නේ කියලා අපි කතා කර කර ආවා. ඒතර ඒක කරද්දී අර කිව්ව විදිහට අපි 3000ක් ඉන්වෙස්ට් කරනවා නම් මේ 3000 අපි මාස 9ක් ඉන්වෙස්ට්මන්ට් වලට යොදවන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ 3000 අපි 9ෙන් බෙදාගත්තට පස්සේ 3333ක් එනවා. අ 3000 අපි 3330ක් ගමු. Sorry 330ක් ගමු. 330ක් ගමු. ඊට පස්සේ 330න් 140ක් වගේ ප්‍රමාණයක් අපි 150ක වගේ ප්‍රමාණයක් අපි කලින්ම ඇවිල්ලා ඉන්වෙස්ට් කරනවා බිට්කොයින් වල මාසේ 15 වෙනිදා. එක මාසෙක 15 වෙනිදා. ඊට පස්සේ එදා දවසේම අපි යනවා අනිත් ප්‍රොජෙක්ට් වලට. ඉතීරියම් වලට යනවා, සොලාන වලට යනවා, ADA වලට යනවා, කාඩානෝ වලට යනවා, XRP වලට යනවා, EGLD, මෙටා කියන්නේ මෙටාවර්ස් X කියලා තියෙනවා, උකට යනවා, මනා වලට යනවා, සෑන්ඩ් වලට යනවා, ගලා වලට යනවා, ඔය වගේ අමුතුම ටෝකන් වර්ගයකට, කොයින් වර්ගයකට යනවා. දැන් මේ මම උදාහරණ වශයෙන් තමයි මේවා කිව්වේ. මේවා වෙනස් වෙන්න පුළුවන්. අපි ඉදිරියට බලාගෙන ඉමු. මොකද මේ layer 0, layer 1, layer 2, ඊට පස්සේ DAO, ඊට පස්සේ decentralized finance, centralized finance, ඒ වගේම real world asset, real world asset, metaverse, ඔව්, MKR, FXX, FraxDAO, FraxDAO, DAO project එකේ දිවසා මේ දවස්වල මාකට් එකේ move වෙන. ඉතින් ඔය වගේ විදිහට කෑලි කෑලි වලට බෙදාගෙන අපි කරන්න ඕනේ. එතකොට DeFi section එකෙන් අපි සේව කරගන්නේ මොන ප්‍රොජෙක්ට් එකද? එතකොට අපි කරලා තියෙනවා දැනටමත් අපි ඇනලයිසිස් එක කරලා තියෙන්නේ. දැනටමත් අපි ඇනලයිසිස් එක කරලා තියෙන්නේ මොකක්ද දන්නවද මේ? හරි. අපි දැනටමත් ඇනලයිසිස් එක කරලා තියෙන්නේ මේ decentralized finance වලින් හොඳම coin එක මොකක්ද? නැත්නම් හොඳම token එක මොකක්ද? Centralized finance එකෙන් හොඳම coin එක මොකක්ද? හොඳම token එක මොකක්ද? අපි දැනටමත් ඇනලයිසිස් කරලා තියෙන්නේ. Sectors මොනතරම් තියෙන ඇනලයිසිස් කරන මොනවද? ඒක අපර බලන්න මොනවද තාද ගේට් එකක් ගොඩක් දේවල් බලන්න. ඔව්. හරි. ඊටමතර ගත්තොත් එහෙම දැන් මේ layer 1 layer 2 වල හොඳම ප්‍රොජෙක්ට් අපි දැනට අධ්‍යයන කරන ගමන් ඉන්නේ. මොකද ඒකේ පොඩ්ඩක් අමාරු කාරණා තියෙනවා. කාර්යත්වය ගොඩක් වැඩි. තරකාරිතය ඇත්තටම තමයි වැඩි. ඉතින් දැන් ඒ වගේ අරගෙන ඉවරලා අපිට පුළුවන් තරකාරිතය තියෙනවා නම් හරිද? තරකාරිතය තියෙනවා නම් ඉතින් ඒ වගේ දේවල් වලට අපිට බෙදා ගන්න පුළුවන්. අපි ඊට පුළුවන් layer 1 එකේ යම් කිසි ප්‍රොජෙක්ට් එකක් තුනක් මම නම් කියන්නේ නැහැ මේ වෙලාවේ අපි නම් කතා කරමු අපි ඊළඟ live එකේදී නම් වශයෙන් කතා කරලා මෙන්න මේ වගේ potential එකක් මේ coin එකේ තියෙනවා මේ token එකේ මේ වගේ potential එකක් තියෙනවා coin එකක් සහ token එකක් අතර තියෙන වෙනස මොකක්ද එතකොට token research එකක් කරන්නේ සාධක ඒව හොයන්නේ කොහමද fundamental analysis එකට බලන්න ඕනේ වැදගත්ම දේවල් මොනවද මේ වගේ දේවල් අපි use cases කියන්නේ මොනවද අනිවාර්යෙන් ඊටාන්තරව ටොකනොමික්ස් තියෙන්න ඕනේ. ඊටාන්තරව CEO ඉන්නවා. CEO ගේ යම් යම් බෑග්ග්‍රවුන්ඩ් එක දැන් ඔය කට්ටිය දන්න හොඳම CEO ස තමයි ජස්ටින් සාන් කියන්නේ කෙනෙක්. ඊටාන්තරව විටලි මාර්ක්ට් අනික් කියලා කියන්නේ බුඩ්රින් කියන්න පුළුවන් එයාට. ඒ වගේ නම් තියෙනවා. ඉතින් මේ විදිහට අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී තියෙන live එකදී කතා කරමු. ඉතින් මේ විදිහට ඔය කට්ටියට පුළුවන් මේ risk diversification එකක් කරගන්න ප්‍රසන්ටේෂන් එකක් වශයෙන් අපි ඉදිරියට ගේනවා. ඊළඟ ලයිව් එකේදී අපි ගේන බලාපොරොත්තු වෙනවා මේ රිස්ක් ඩයිවර්සිෆිකේෂන් බයි කරන්න බලාගෙන ඉන්නේ. රිස්ක් ඩයිවර්සිෆිකේෂන් එක කරන්නේ කොහමද? ඩොලර් කොස්ට් ඇවරේජ් එක කරන්නේ කොහොමද? ඉතින් පැනික් වෙන්න එපා, බය වෙන්න එපා. මෙතනින්නම් බුල් රන් එකයි කියලා මේක මතක තියාගන්න. ඔයා මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ වේව් එකක් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ කනිකර මහ මුහුදක්. මේ මුහුදේ ඔයා සර්ෆ් කරන්න ඇවිල්ලා තියෙනවා. සර්ෆර් කෙනෙක් සර්ෆ් කරනවා කියන්නේ අර බෝඩ් එකෙන් සර්ෆ් කරන්නේ. දන්නවා ඇති කට්ටිය සර්ව් කරනවා ඒක දන්නවා ඇති සර්ව් කරන්නේ සර් සර්ව් කෙනෙක් හොඳ එක්ස්පීරියන්ස් සර්ව් කෙනෙක් ආවට පස්සේ මේ මුදු වෙරළට ඇවිල්ලා පැල්ලක් ආවගන් ආචිට හාල් ගන්න උන රැල්ලක් එනවා මම පයින්නවා කියලා වයින්නේ නේ බලන් ඉන්නවා ඒ අධ්‍යයනය කරනවා දැන් මෙතන අර මුදු රැල්ල හොඳයිද අද හුලං කොහමද වහින් නැද ඉන්නේ ආ අවුලක් නැහැ තෝරු මෝරු ඉන්නවා කියලා බෝඩ් එකක් බලනවා අතන නැහැ ඒක ප්‍රශ්නෙකුත් නැහැ මුදු කිවුරන්නේ තවරලා කිවුරු ඉන්න පුළුවන් කරු කියන්නේ අද කිවුරු ඉන්න පුළුවන් ඔය විදිහට පොඩ්ඩක් බලලා කරලා හොඳම රැල්ලක් උන අරහින් ඉන්න පටන් ගන්න. එතකොට තමයි මේ ප්‍රපියා වෙන්නේ. ආ දැන් අර රැල්ල එනවා. මේ සර් රැල්ලත් එක්ක මට සර්ච් කරන්න පුළුවන් කියලා. අපි රැල්ලත් පාවි. එතකොට එක එක රැලි එක එක පැත්තට ගියා කියලා. එක 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 පැටි වලට ගියා කියලා. ඔයාලා බය වෙන්න ඕනේ නැහැ. රැල්ල මිස් වුණා කියලා බය වෙන්න ඕනේ නැහැ. Fear of missing out කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි වල කරන්න හොඳ නැතිම දෙයක්. ඉතින් මේක කියන්නත් ඕනේ. ඊනවතර මම කියලින්ම මේ තව දේවල් කීපයක් සම්බන්ධව කතා කරන්න මෙරණ එකට මාර දෙනවා. මෙහෙමයි. කලින් බොහොම ස්තුතියි අද දවසේ. ඒතකොට ශෂික චුරි දෙයක් කතා කරන්න තියෙනවා. මේ එක්කෙනෙක් මේ සෑහෙන අමාරුවක ලක් වෙලා ඉන්න මේ ප්‍රොෆිට් එක ගැන අහලා. හරිද? ඩේලි අපේ අලුත් ස්ට්‍රැටජිස් වලින් අපි ඩේලි ප්‍රොෆිට් කරන එක ප්‍රොෆිට් එකම දාලා තියෙනවා ඉනවස ටෙලිග්‍රෑම් එකේ. අනේ ගිහිලා බලන්න මේ අනිත් අයටත් වැඩක් කියලා මේ ඩේලි වින් රේට් එකත් එක්ක ඩේලි ඩොලර් ප්‍රොෆිට් රේට් එකත් එක්ක දාලා තියෙන්නේ. අනේ ගිහින් බලන්න.
අපි මේ පොත්තරේ ට්‍රේඩ් එක කොච්චර කීයද ගන්නද කොහොමද ට්‍රේඩ් එක දාන ගන්න percentage එක ඩොලර් දවසට ඩොලර් කීයද එක දිගට දවස් කොහොමද profit එක loss දවස් මොනවාද profit දවස් මොනවාද loss දවස් ඇත්තෙත් නැහැ කියලා බලන්න හරිද win rate එක 100 එක දිගට continue කරලා තියෙනවා ඔව් නෑ ඔයවිල්ලා ඉතින් අපි ගන්න දන්නේ නැති අයනේ ඒතර අපි මේ උගන්වන්නේ දැන් post එකේ value එකට වඩා product එකක් එළියට දීලා තියෙනවා අතර ගන්න වැඩ කරන්න post එකට ඇවිල්ලා නිකන් ඉඳලා ගියත් අන්තිම trade කරගන්න පුළුවන් තත්ත්වයට post එක අතර තියෙනවා. ඒ දේවල් ටික ඉගෙන ගන්න කෙනා ඔක double triple කරලා win rate වැඩි කරගෙන යනවා. මොකද indicator එකෙන් විතරක් trade කරනවට වඩා ওই දේවල් ඔකට add කරගත්තාම ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක strategy විතරයි. win rate එක හදන්න එක දවසකට හදලා පෙන්නන්න පටස් ගන්න මෙන්න win rate හදන විදිය කියලා. හැබැයි අපි profit එක දාන්නේ අන්න එක proof කරන්න. අපි දවසට ඩොලර් කීය profit කරනවා කියලා. ඒක එච්චර දේවල් දාලා තියෙනින්ද වා කෑ ගහන්න බැහැ නම් බෙරියන් දුන්නත් අපිට resell price එක නැහැ. හරි මොහොත සතුටින් ඉන්න මොකද ආතල්ලෙකුත් තියෙන්න ඕනේ මොනවා වුණත් නැත්නම් අපිට තම්මලි දැන් මේ අන්තිම අන්තිම නියමයි thank you මේ ඉතින් ඔන්න class එක ගොඩාක් අය අහලා තිනවා සහ මම ඔයාලට recommend කරනවා මේ ඉගෙන ගන්න එන්න කියන්නේ නිකන් නෙමෙයි මේ හැමදේම ඔයාලට free අරගෙන live trade කරලා ඔයි course fee එක පාව හව කරගන්න පුළුවන් එකම දේ තියෙන්න ඕන ඔයාලට උනන්දු වුණම කැපවීම මේ වෙනුවෙන් time එකක් වෙන් කිරීම තියෙන්න ඕන ඔන්න ඒක කරගන්න පුළුවන් නම් දෙයක් කරන්න පුළුවන් trading ලංකාවේ තියෙන trading හැමෝටම හරියන්නේ නැහැ මම YouTube වල දැක්ක හැමෝටම හරියන්නේ නැහැ කියලා ඔව් තනියම analyze කරන එක හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඒක කරන්න පුළුවන්ද බැයිද කියලා බලන්න ඉස්සෙල් ඉගෙනගෙන try එකක් දෙන්න. හැබැයි ඔයා try කරන අතරතුර profit කරගන්න ඕන දේවල් ටික අපි දැන් දීලා තියෙනවා. කල් කවුරුත් දීලා නැහැ. දෙන්නත් බෑ හැම ලේසියෙන් මේ දේවල් ටික. හරිද? copy කරන්න තමයි වෙන්නේ එලියට් එකේම copy එකක් ගහව ගිහින් ඔවත් සෑහෙන copy එකක් ගන්න නැහැ. අපි indicator එකේම ලේසියෙන් copy කරන්න බෑ. මොකද ඔකවත් තියෙන ගන්න නෙමෙයි. අපි වඳුරංගම specially develop කරපු indicator එකක්. හරිද? සමහර ආසන්න වෙලාවෙ මේ වගේ දේවල් තියෙනවා. ඒුණා accuracy එක ගත්තාම සහ ඒ දේවල් backtesting ওই දේවල් ඔක්කොම අහ බලලා චෙක් කරලා අවුරුදු එකමාරකට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා ওই වැඩේ වෙන. ඔව්. දන්නේ නැති වුණා. එතකොට ඔන්න ඔය විදිහේ තමයි හදලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම register වෙන්න. registration link එක chat එකට දානවා සහ screen එක දැන් share කරයි අපේ website එක. screen එක share කරයි දැන් අපේ website එක. එතකොට ඔබ ඔයාලා බලන්න ඔතන numbers දෙකක් තියෙනවා. ඔකේ මින්ද 1144 92444 නම්බරේ නුගේගොඩ branch එකේ 035 7280580 කෑගල්ල branch එකේ තියෙනවා මේකට WhatsApp කරන්න පුළුවන් ඒ වගේම අපි inner race එක Telegram channel එක ඇතුලේ update කරලා තියෙනවා අපි admin ලා කියලා AI විතරයි admin ඉන්නේ හරිද හිටපු දැන් නැති AI නෑ අපේ admin ලා ඉන්නයි විතරයි admin ලා ඉන්නේ ඒගොල්ලෝ ඔයාලා වෙනුවෙන් ලොකු දේවල් ප්‍රමාණයක් කරනවා සහ අපේ කලණගේ නායකත්වයේ යටදී තමයි දැන් හැමදේම develop වෙන්නේ ඒ නිසා ලොකු දේවල් ප්‍රමාණයක් වැඩි දෙරේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනස්ම දේවල් මාර ඇක්ටිව් වුණා කමියුනිටි එක පවා අපේ කලණ ලීඩර්ෂිප් එක ගත්තට පස්සේ ඒක තමයි වෙනස කියන්නේ මොකද ඒ ට්‍රේඩ් කරන කෙනෙක්ට තමයි ට්‍රේඩින් කෝස් එකක් අප්ඩේට් කරගෙන වෙනස් කරගෙන ඉස්සරහට එන්න පුළුවන් කොහොමද ඔන්න ඔක තමයි ලීඩර්ෂිප් එක දැන් කලණගේ ලීඩර්ෂිප් එක යටතේ මේ හැමදේම develop වෙනවා ඉතින් අනිවාර්යයෙන්ම එකතු වෙන්න හෙළනුගේ කොට ක්ලාස් එක පටන් ගන්නවා සඳුදා අපේ බේසික්ම මෙලෝඩියක් දැනෙදි කෙනෙකුට උනා advanced trader කෙනෙක් වෙනකන් යන්න පුළුවන් ගමනේ startup එක පටන් ගන්නවා අපේ course එක කියන්නේ දවස් 6ක් මාසයක් උගන්වලා ඉවර කරන course එකක් නන් නෙමෙයි physical එක දවස් 6 online එක දවස් 6 උගන්වන්න බෑ එන මාසයක්ම අපිට යනවා මොකද ඒ තරම් දේවල් තියෙනවා කතා කරන්න එතන ඉවර වෙන්නේ එතනින් තමයි startup එක ගන්න ඊට පස්සේ තමයි ඔයාලා traders විදිහට වැඩ පටන් ගන්න job එකක් කරන අය පාවා trade කරන උන් strategies low time frame high time frame හැම time frame එකම trade කරන high time frame විතර trade කරනවා කියලා එකක් නෑ දැන් ඔය වෙනස් කරලා තියෙනවා ඉතින් high time frame විතරයි promote කරේ හරි ඒ කරන්න පුළුවන් අය ඒ විදිහට විතරයි ඒ දේවල් කරන්නේ. අපි දැන් අපි අලුතෙන් strategies update කරලා low time frame, daily target, weekly target, monthly target, ඒ වගේම investment වලට යන කාල සහ investment වල income හදාගන්න මේ හැමදේම plan කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ අලුත්ම වෙනස කරන තව update ගොඩක් තියෙනවා. TikTok එකේ 10,000 වෙන්නේ. අපි ඒකත් share කරනවා. ඒ වගේම අපේ inner race telegram channel එකේ 25,000 වෙන්නේ. අපි plan ගොඩාක් හදලා තියෙනවා updated ගොඩාක් ඉතින් ඉස්සරහට මේ වගේ free දේවල් දෙන්න පුළුවන් හැබැයි මේ channel එක share කරලා මේව update කරලා අපේ inner race telegram එක share කරලා දෙන්න එහෙම වුණොත් අපිට හිතුණා අම්මා මෙන්න කට්ටිය අපිට support එකක් දීලා තියෙනවා මේක මාර ගති දවසක් එහෙනම් ඔන්න අපෝ free පාරක් දෙන්න ඔන්න දෙනවා විශ්වාසනාවක් අපි දිනනවා මේ දේවල් ඔක්කොම free දෙනවා ඒ නිසා ඔයාලට එන්න පුළුවන් student කෙනෙක් වෙලා මේ දේවල් ඔක්කොම ගන්න ඉතින් අද දවසේ ගොඩාක් දේවල් කතා කරා ශෂිකට අවසාන වශයෙන් අදහසක් දෙන්න
අනිවාර්යයෙන්මයි. මෙහෙමයි. ආය පාර කියන්න තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට බොහොම පරිස්සමෙන් අපි කල්ලාමල්ලි කතා කරා වගේ මේ වීඩියෝ සීරීස් එකක් මේ ඉස්සරහට අපි කතා කරනවා නේද? අනිවාර්යෙන්. මේක වීඩියෝ සීරීස් එකක්. ඒකින් දා පළවෙනි වීඩියෝ එකේ ඉඳන්ම හැම වීඩියෝ එකෙම ඔයාලා ඉන්න කොහොමද ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ? ඒකේ මොකද රිස්ක් එක සහ මොකද්ද එකෙන් හරියට වෙන්න ඕනේ දේ තමයි අද අපි මූලික අඩිතාලම දැම්මා. බලමු ඉස්සරහට කොහොමද ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ? කොහොමද ප්‍රොෆිට් එකක් අයින් කරගන්නේ? කොච්චර කාලයකටද එක ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ? කොහොමද සයිකොලොජි හදාගන්නේ? ඒ හැම දෙයක්ම අපි වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරමු. කවුරු කියන පළයට බයි කරන්න යන්නේ එපා. තමන්ගේ රිසර්ච් එකක් කරලා හැමදේම කරන්න. කවුරු කිව්ව පළයට ආ දැන් බයි කරන්න එපා. හොඳ උදාහරණයක් කියන්නම්. ඒක නිකන් සාමාන්‍ය උදාහරණයක්. තමන්ගේ පර්ස් එකට අපි හිතමු රුපියල් 10000ක් තියෙනවා කියලා. රුපියල් 10000ම පර්ස් එකේ දාගෙන ගියොතින් ඕක කරමිට හරි වැටුනොත් හරි පිට්ටුවකට එහුවත් 10000 උතුර වෙනවද? නෑ, උතුර වෙන්නේ නෑ. අඩුම ගානේ අපි සල්ලි ටිකක් වෙන සාක්කු දෙකකට දාගෙන පර්ස් එකත් ගානක් තියාගෙන තමයි යන්නේ. සාමාන්‍ය normal අපි ලයිෆ් එකේ ගත්ත උදාහරණයක් විතරයි මම මේ පාවිච්චි කරේ. ඒක ඔයාලා කිරලා මැරලා පොඩ්ඩක් හිතලා බලන්න මම මේ මොකද්ද කිව්වේ කියලා. අය පාර කියනවා රුපියල් 10000ක් ඔයාලා ගව තියෙනවා. ඔය 10000ම පර්ස් එකේ දාගෙන ගියාට පස්සේ මොකක් හරි දෙයක් වුණොතින් ඔයාලා මොකද්ද කරන්නේ කියලා. ඒක 10000න් 5000ක් දාගෙන තව 10000 කෝල්ඩක් දාගෙන ගියොත් එහෙම එතන මොකද වෙන්නේ කියලා බලා ගන්න. ඕකම ඔයාලා ඉන්වෙස්ට්මන්ට් කියන පැත්තට ඇඩ් කරලා බලන්න. එතකොට තේරෙයි මම මොකද්ද මේ කිව්වේ කියලා. සාමාන්‍ය ජීවිතයේද ගන්න පුළුවන් හොඳම සහ ලේසි උදාහරණයක් මේක. ඒ කියන්නේ ඔයා කිව්වේ රිස්ක් ඩයිවර්සිෆිකේෂන් එක ඉන්නවා සම්පූර්ණ කිව්වේ. රිස්ක් එක ඩයිවර්සිෆයි කරන එකම normal මේ සාමාන්‍ය ජීවිතේ කොහොමද පාවිච්චි කරන්න කියලා කිව්වා. උදාහරණයක් දෙලා කිව්වා. ඔව්. නොහොමයි එහෙනම් අපි කට්ටියටම අද අපි අප්ඩේට් අරන් ආවේ. ඔව්. අපි මේ වගේ අප්ඩේට් එකක් අපි හම්බුම් ඊගව සතියේ. අලේ මර්ගයන් තියනවාද? හරි. එහෙනම් මේ අලුත් දේවල් ටික අපි ඉස්සරහට අප්ඩේට් කරන්න. ඉතින් කෝස් එකේ දෙන අයට වෙනස්ම දේවල් ටික මට අපිට ඒක එළියට කියන්න බෑ. හරිද? එළියට කියන්න බැරි අප්ඩේට් ටිකකුත් අපි නිර්මාණය කරලා තියෙනවා වෙනස්ම දේවල් ටික. ඉතින් ඒක තමයි විශේෂත්වය. අපි දැන් කෝස් එකේ උගන්වන විදිය පවා සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ලෙසන්ස් ටිකේ අලුත් අප්ඩේට් එකක්, අලුත් වර්ෂන් ටිකක් ඇවිල්ලා තියෙනවා සහ පිළිවෙල පවා වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් ආය මේ වගේ ලයිව් එකක් තියෙනවා ලබන සෙනසුරාද එන්න අපි බලමු. අපිට සතුටක් දැනුණොත් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා සෑහෙන දෙයක් අපිට කමියුනිටි එකක් විදිහට අපිට සපෝට් එකක් දෙනවා, අපිව ෂෙයා කරනවා කියලා. ඒකම ඇති අයිත් දවසක මේ වගේ දේවල් දෙන්න. ඉතින් ලයිව් එක එක්ස්පයර් වෙලා ලින්ක් එක එක්ස්පයර් වෙලා තියෙන්නේ දැන්. දැන් ගිහිලා රෙස්ට් වෙන්න බෑ. ඒක අපි ටයිම් එකක් දුන්නේ. හරිද? ඒතකොට ලයිව් එකේ හිටපු අයට විතරයි chance එක දුන්නේ. මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට සපෝට් එකක් දෙනවා නම් අපි මේ වගේ ලොකු සපෝට් ප්‍රමාණයක් දෙනවා. ඉතින් ස්ටුඩන්ට්ස්ට ඉතින් එහාට ලොකු අවස්ථාවක් දීලා දෙනවා. කිය කැලද 350ක් ඔන්න අද අලුතෙන් රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලා තියෙනවා. කලින් අය නෙවෙයි, අලුත් අයටත් 350ක් ඇවිල්ලා තියෙනවා. නියමයි. ටෝටල් දිනවා 1390. අනේ 1000 ගානකට දීලා තියෙනවා. හරිද? ඒතර ඕක එළිය කෙනෙකුට අපි ඉස්සරහට ෆ්‍රී දෙනවා. එළිය කෙනෙකුට අපි දෙන්නේ ඩොලර් 20 ගානේ. හරි. ඒතර සෑහෙන ලොකු පරිත්‍යාගයක් කරලා තියෙනවා අපි කමියුනිටි එක වෙනුවෙන්. හරි. මේක ඇත්තටම නිර්මාණය කරේ අපි ස්ටුඩන්ට් බේස් එක වෙනුවෙන්. හරි, ඒ අයිට තව සපෝට් එකක් ගන්න. හැබැයි ඒක අපි කමියුනිටි එකටත් දුන්නා. ඉතින් මේකෙන් ප්‍රොෆිට් කරලා වුණත් කෝස් එකට එන්න පුළුවන් උනන්දු උමනාව කැපවීම තියෙන කෙනෙක්. ඔන්න ඕකයි. අපි හැම වෙලෙම YouTube lesson series එකේ මේ indicator free access මේ හැමදේම දීලා තියෙන්නේ. ඔයාලට ඔයාලා ගාව තියෙන පොඩි capital එක හරි gain කරගෙන ඒක හරහා කෝස් එකක් හරි කරන්න. අපි කිසිම වෙලාවක මේ මොන හරි උකස් දෙලා ඇවිල්ලා කෝස් කරන්න එහෙම කියලා නෑ. එහෙම කියන අය තියෙනවා. මම දැකලා තියෙනවා. ඔයාලා තියෙන ඔක්කොම දාලා හරි trade කරන්න ඉගෙන ගන්න එහෙම කියලා. එහෙම එකක් කරන්න ඕනේ නෑ. හැබැයි ඕමනාව තියෙනවා නම් මාර දෙයක් කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ live එකෙන් ආය හම්බෙමු. එහෙනම් description එකේ තියෙනවා links ටික. හරි? අනිවාර්යයෙන්ම මේ live එකේ වැටෙන හොඳම comment උනට අපි අවස්ථාව දෙනවා. තව ටිකක් ඔයාලගේ ෆ්‍රී ඇක්සස් එක එක්ස්පෑන්ඩ් කරගන්න. ඉතින් ලයිව් එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපේ ඉනරයිස ටෙලිග්‍රෑම් channel එකේ link එක හොඳම message එකක් විදිහට crypto base කරගත්ත communities වල share කරලා screenshot අපිට එවන්න. අපි link එකක් දාන්නම් එවන්න ඕන link එක. එතනිනුත් හොඳම message එක සහ එයා share කරලා තියෙන community එක බලලා හොඳම. ඒ කියන්නේ මේ අනුන්ගේ class වලම ගිහින් share කරන්න බෑ. මම කියන්නේ අපි මේ trading communities වල, open trading communities වල share කරන්න. අපි ඒ හොඳම message ටික බලලා එතනිනුත් අපි කීප දෙනෙක් තෝරලා අවස්ථාව දෙන්න. TikTok එකේ, YouTube එකේ තෝරාගත්ත අයගේ access ටික වෙනම හම්බෙයි. අපි screenshot ටිකක් upload කරනවා. ඒ අය personally ඒ අදාළ link එකෙන් අපිව contact කරගන්න. එතකොට ඔයාලට ඔයාලාද ඒ කියලා හරියටම අපි හොයාගෙන ඉවර වෙලා ඔයාලට update එක දෙන්න. හරි. එහෙනම් අද දවසේ අපි මෙතන live එක end කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා. Good night කියලා ප්‍රාර්ථනා කරනවා. Happy trading.
මේ ක්‍රිප්ටෝ කරන්සි සහ ට්‍රේඩින් සම්බන්ධයෙන් යම් කිසි දෙයක් ඔයාලා හොයලා බලනවා නම් සාර්ථක වෙච්ච කෙනෙක්ගෙන් අහලා බලන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද සමහර කට්ටිය අසාර්ථක වෙලා තියෙනවා. එතකොට ඒ කට්ටිය සමහර වෙලාවලදී කියන දේවල් මේ ක්‍රිප්ටෝ කරන්සි නැත්තම් ට්‍රේඩින් පැත්තට ගන්නවා. ට්‍රේඩින් එක වෛර කරනවා. මොකද ඒ කට්ටිය කරලා තියෙන්නේ ගැම්බ්ලිං. සිම්ප්ලි ගැම්බ්ලිං කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව කියන්න ඕනේ. එහෙනම් මම හිතනවා ලයිව් එකේදී ලොකු දෙයක් ගණන් ගත්තා කියලා. අපි ඊළඟ ලයිව් එකේදී මීට වඩා දේවල් කතා කරන්න තියෙනවා. ප්‍රසන්ටේෂන් වයිස් කතා කරන්න තියෙනවා. ඒ ටික අපි කතා කරමු ඊළඟ ලයිව් එකේදී. එහෙනම් අනිවාර්යයෙන්ම ඊළඟ ලයිව් එකට ජොයින් වෙන්න. එහෙනම් ඊළඟ ලයිව් එක රිවොලූෂන් ක්‍රිප්ටෝ කරන්සි රිවොලූෂන් සම්බන්ධයෙන් කතා කරන්නේ. මොකද්ද මේ ටොපික් එක සම්බන්ධයෙන් මොකද්ද මේ කියන්නේ කියලා අපි ටෙලිග්‍රෑම් එකේ ඉනරේෂන්ස් ටෙලිග්‍රෑම් channel එකේ කෙලින්ම දෙනුම් දෙන්නම්. එහෙනම් කට්ටියටම ජය වේවා. Happy earning. Happy trading. Happy earning. Bye. Bye. Bye.